මෙත හට යනවා. දැම් බලන්ඩ අපේ ගොවි තැන අපේ මනෝවිද්‍යාව අපේ චින්තනය පදනං වෙලා තියෙන තැන දැම් මංකිව්වනේ වාලට මංකිව්වා කටට කන කෑම ආහාර වෙනවා. එක විඤ්ඥානයට ඇඟහැදෙන්ද මනස හැදෙන්ද බලපානවා කියලා මකිව්වන බුද්ධි හැදෙන්ද ඉට පඳවංකුවා ඇහැටපේන රූපය බලපානවා විඤ්ඥානය හැදෙන්ට දැනුම හැදෙන්ට මතක හැදන්න. ඊට පස්සේ සබ්ද ගන්ධ රස මනසට දැනෙන දේවල් බලපානව පෞරුෂය හදෙන්න්න. ඊට පස්සේ හිතන විදිහ විඥානයේ බලපානවා පවෞුෂය හැදෙන්ට ෙඩ දුක් හැදෙන්ට ඒක කොහොමද වෙන්නේ. ඔන්න එකගේ සයන්සක උගන්න ඒවට කවිත් නෑ සින්දුත්නෑ කතන්දරත් නෑ ඉස්පාන්ඥවාගේ අමාරුයි. එතකොට නිදගියොත් ඒක තේරෙන්නේ. ඒද ඒක තේරෙන්න ඉදගියුවත් එහද හොට අදෙන්ම එක හගණ්ඩෝඕන දෙයක්. රයි. මේ ලෝක තියෙන්නේ ශක්තිීන් කීයද වැල දන්න විදියට. මේ ලෝක ශක්තිීන් තියෙ තුනම තුනයි මොනවාද තුන විසර්ග ආධාන වික්‍ෂේපක්, සෝමය සූරය නිලාස්ථතා, ධාර යන්තී ජගත් දේහං කපපිත්තාං නිලාස්ථතා. විසර්ග ආධාන විික්ෂේපක් සෝමසූරිය නිලාස්ථතා ධාරය අන්ති ජගත් දේයන් කප්පිත්තාං නිලාස්ථතා. මොනආද තියන ශක්තින් තුනයි තියන පලවෙනක විසර් විසර්ග කියන්නේ ඇද ගැනීමේ ශක්තිය. ආධාන ආධාන කියන්නේ මකක්ද පිච්චීමේ ශක්තිය. වික්ෂේප වික්ෂේප කියන්න මොකද විසුරුවා. එම් විසර්ග ආධාන වික්ෂේප කියලා කියන්නේ. ඇද ගැනීමේ ශක්තිය පිච්චීමේ ශක්තිය විසරවා හැරීමේ ශක්තිය කෞුද කරන්නේ සෝම සූරය නිලාස්ථතා සෝම කියන්නේ හඳට සූර්ය කියන්නේ ඉරට අනිලාස්ථතා අනිල කියන්නේ සුළඟට. එහෙනම් කෞද කරන්නේ ඇද ගැනීමේ ශක්තිය කරනවා සෝම නොහොත් හඳ පිච්ිීමේ ශක්තිය කරනවා සරය ොත් ඉර. වික්ෂප විසරුවා හැරීමේ ශක්තිය කරනවා සුළඟ නොහොත්න් අනිල නොහොත් සුළඟ. එතකොට කොහොමද මේක සරීරෝල තියෙන්නේ. ධාරයන්ති ජගත් දහං මුළු ජගත්දේහයම ගස් කොළන් සතා සිවපාවා ආහාර බීජ මහපොලව සුද්‍රජීවයාපවා හැදිල යන්නේෙ මොනව ඇන්දේෙන. හඳෙන් ඇදගැනීමේ ශක්තියෙන් නිදහං කොට පැමිණි උකප්පිත්තාං නිලාස්ථතා ක්ප කිය කියන්න එස්සෙමට. පිට කියල යන්නේ පිතට නිලාස් ථතා කිවේ මොකද වාත වාත පිත සෙම කියනේවෑන් තමයි සියල්ලු ජීවය හැදිල දයෙන්. මේක තේරුුණාද නින්ද ගියාද. ලෝකය හැදිලා තියන්නේ මෙන්න මේ ශක්තිීන් තුනෙන්. විසර්ග කියලා ගැන ඇදගන්න. ඇද ගැනීමේ ශක්තිය තියෙන්නේ සෙමට සෙම හදන්නේ චන්ද්‍රය. හරිද? ආදාාන කියලා කියන්න පිච්චීම. පිච්චීම කරන්නේ කවුද සූර්යා. හැබැයි පිච්චීම කිරීම සඳහා ලෝකෙට එවල තියෙනවා සූරයාගෙන් හැදිල තියෙනවා පිත කියල එක. හරිද වික්‍ෂේප කියලා කියන්න විසුරවා ැ විසුරුවා හැරීම කරන්නේ කවුද අනිල නොහෝතුන් සුළඟ ඒක තමයි කරන්න මෙම් බලන්න. දැම් බටහිර මේවට නන්දානෝ. අපි කියවා හොල්ලනවා නම් හුළඟ. කිය නෑ හොලග තමයි. හැබැයි හුලන් ගොඩක් තියෙනවා ඕක්සි ජන් තියනවා කාබන්්ඩා යෝක්ෂයි තියෙනවා හයිඩ්‍රරිජන් තියනවා මීටේෙන් තියෙන ඕමහව නන්දානු. හරි දැන්වැල කියන ගස්කොළංවලට පොටෑසියම්. මොකදද පොටාසිං කියනෙ පිත්තොටෑසියම් පොටෑසියම් පිච්චි මේ ශක්දිය. අපි පුච්චනවනං දවනවනං පිත. ඇැබයි බටහිර කියෙනවා ඔවු ගොඩාතියනවා පුච්චන දේවල්. පොට්ට සෝමගෙලි කැලේ මැගී ඇලි සිහියෙන් යනකොට තිකිරිඊයේ මඟදි හමුවේ පොටෑසිියම්, සෝඩියම් ලිතිලියම් බැරලියම් ඕහොමොති බනය. මේවා ඔක්කොම පුච්චන දේවල්. මොකටද ගහට පොටෑසියම් දාන්නේ. ඒකින් තමයි ගහිධානය හැදින්. එතකොට තමයි ඒ විශ්ව තියන ශක්තියන් එයා අරගෙන පොට පට ගර ලොකුවෙන්. අපි කිව්වා ඒ ඔක්කෝම ධහනය හැදදේවල් පිට කියලා. තෙරල් සරෝමේ තේරන එක ැුර හි හම කිවට තරෙ ෑ වදුරුකු වර්ප පගගේ දන්න නැ ස්පාන වගේක් දන්නෙ නෑ. තේරනාදපහන්. දැන්ඒ ඔයාලා සයන්ස්ෝලින් කෑලි කෑලි ෝල්ට කටල දාගත්ත දේ පෙරදික උගන්නන්නේ මෙම පුංචි සරලයි. වාත පිතස මොලින් හැදුනක් කිපාම තේරුම් ගත්තහම රයි. යි බටහික කෑලිවල්ට කටල කටල කටලා ඒවා ූල ද්‍රවේ අනම්මනංගොලට දා දාලා දාලා ගන්නවා ඒ අපිට තරෙන අපි පෙරදිගම මනිසුන්ද. මේක කියනකට තේරරු. අදින්නේ මොනවඇන්ද සෙමෝලිින්. හරිද පුච්චන්නේ මොනවෑන්ද පිතෝලින්. එතකොට වාතෙම්මකද කරන්න විසුරෝනෝ. හරයි එත නි හට බලඩෝ මෙතනි හට බලන්න බේදන් ඇගේ ඇතුලේ මේක වෙන විදිය ගහ පැත්ත කිින්දීමම් ගස් කොළන්ගොට වෙනම තියවා. රුක්ෂායුරුවේදය කියලාවෙන එකක් තියෙනවා ගස් කොළන් පිළිබඳ විද්‍යාවක් දේශීය. ඒක අයුරේද වද විශ විශෂවවිද්‍යලවත් උගන්න අන්නැතිවෙන්න තමා සුද්ද පනත් හදලකි. ඇයි ඒකේ ගැන්නනුවත් පොරවිගුණට බෑ. ඇ. ලෙඩේ යහුෙනවා තක්්ගල අපේවුම් ඒකට පිබල නවත්තනවා. රුක්ෂායරේද උපන විනෝධය කියල එකක් තියෙනවා ඇයි උයන් උද්‍යාන වගා කරන විද්‍යාවක් තියෙනවා පුංචි සරලදීවල්. ඒක ආයරේ වයිද විශ්ි විද්‍යාල හදවිය මේකම උගන්න්නන්ඩන්නන. දේශී වයිද විද්‍යාල හැදව මේක මුගන්න ඒක හදපු ගමන් බටහිරමහාචාර්ගනෙ ඒක පොපෙස වෙනවා පොපෙස වෙලාම කොට කරන්න ඒක සියලු සබ්ෙට්ු ගන්නවා පටහිේවා. එතකට මේ ආය වැහෙන. එන් විශ්ව විද්‍යාල හතුකොට මේක උත්තරයනෙවෙයි. තෙරුරාද එද මේ දැන වැැහිලා තියන්නේ මංක කියන්න මේක උගන්ඩ පුලුවන්ගන ගණඩාසයින. ආසද මේක න ගණඩ පාමන බබද දන්න දේම දාලාලිකගින් ව. චරලේසිදපු ජුරිය චු්ත් දාලාලනික හන්න ච්චර දඟගන්නන වෙලාවෙේ. නෙල් රයි් මේ බලන් දැන් අපේ ඇග ගස්කොලම් පැත්තක තිබා අපේ ඇඟ ඇතුලේ වාතපිත්ත සෙම ක්‍රියාත්මක වෙන විදිහ. මිනිහා ඇතිලා තිෙන්නේෙ මනව ඇද වාතපිත මේසේ මමේ තුනේ විතර ඇගේ තියෙන්නේ. හැරිද මොකද කරන්න අපි දැම් බත්කෑවා. දැන් දවල්ට කරන බත් එක ඇගේ දවස් කියී අත්තිය නවදකිවොත් තැගත් දෙෙනවා උදේකාපු කෑම එක ඇගේ දවස් කියත් තියෙනවාද තෑගගත් දෙනවාමයි ඇගේ දවස් කියතියනෙනට උදේකාපු බත් එක කිය අ තියෙන දවසද දෙකද පැයද තුනද මාසද ජීවිත කාලම තියෙනවා ලේදයට පැල්ල ඇට දී බත්තරේ ගොද හරියට දින ගාන තියනොව එක කිය තියනොව එක දවසයි යි තව උතර අපි කන කෑම ඇගේ තියෙනවා දින්න හතලිස් නමයක් උදේකාප එක දව සතලිස් නමයක් යනකම් ඇඟ ඇතුළේ කර කියෙනවා. හි තමයි ුද හමුදුරුවන්ට සුජාතා කිරිපිණු දානය දුන්නාම ගුලිගියකට හැතුවද හතලිස් නමේයි. ඇයි සස් සතියක් ගැනකම් ආය ධනය හම් පෙන්න්න. එක ගුලියක් එක දවස ධදිි්ඨාන කරල තමා හතලිස් නමේ වැලඳුවේ. හැබයි හතලිස් නමේම ආය ධන ගන්න නැතුව වැඩහිටිය සත් සතියක්. ඇයි ඒ අධිෂ්ටාන බලයෙන් හැබැයි ඒ හතලිස් නමේ ඇතුළ පෙන්වුව මේ විද්‍යාව. නිකන්න මේ බුද්ධජීවිතය එකක්වත්ත මේ නිකම් කතන්දර. හ හ? හ සුපිරිිම ඉස් පිෂ්ට තමා තියන්නේෙ ද හතලිස් නමේකිවේ ඒක මොක මොකක්ොමද හලි නමය තියන්නේ මේ බලන් අපි කන්න කෑ දැන් හොඳ රස බත් පි න්නත් දැක් හමකටම කොද වෙන්නේ කෙල්ලවනනවා ඒ කියන්නේ කෙල කියන්නේ මනවද සෙම්ම එහෙ නම් මොකටද මේ සෙම ආවේ කටට කන කෑම ටික ඔතාගෙන බඩට ගෙනියන්න. මකි වනේ ද සෙම කියන්නේ අද ගන්න දේ කිය ල ද ගන්න. නෙද අපි ග හදන්න බෑන ද වතුර ාන්නනතුව පැි න්නත් ය ගි න. . ඕනම දෙයක් තන්නේ සෙමන්. ඕනමදයක් ගන කරලා තියාගන්නේ සෙමින්. එන් ඕනමදයක් ලෙහිලලා විසිරිලලා යනවා සෙමධාතු නැත්. එන්ද සෙම ලින් කරන්න මේක උත්තා ගෙන බඩටගෙනන ගහිරුණු ම න්න. වතුර බොනවා බී හම බට යන. රයි. බඩට කියපාම බඩේ ඉන්නවා පිත්ත හැබැයි පිට කියන එක අග්නි දහතුනක් තියෙනවා බඩේ ඇගේ ඒ ජටරාග්නි කියලා කියන්නේ මේ බඩ ඇතුළෙ තියන පිට මේ පිතෙන් මොකද කරන්න කාපු කෑමටික මොකද කරන්නේ. පුච්චනවා පිච්චුවට පස්සේ වාතෙම් මකද කරයි ගලමොකද කරන්න. වේසරෝන අනවශ්‍ය කොටස්ිකට ටොයිල්ලට් එක දානවා කොටස් ටික විුරෝන අදාළ තැන්වලට මේ කාපු කෑමටික අව අනවශ්‍ය කොටස්ටික ටොයිලට් එකකට ගා මිසක්කන්න ක්කෝම කියනෑ දැන් දවසයි කිය පපු හිතන්න කාපුටික මෙ කනවා බ්‍රෘස්යන මෙහ කනවා බ්‍රෝස් යන. එහහිමන ඒ කන්නේ මේක තියාගණ්ඩ මේ ජීවත් කරවන්න ඒ ත මොල හැෙන්නේ ස්නාවිහැන්නේ වැඩ කරන්නේ මේම ඔක්කොම කරන්න මොකින් ද කාපයකින් ක දවස් අ නොකයින්න පුළුවන් කෑමනත්තන් ඉඩි පස වරයි ෙට් පෝච්ි. නැ එතකොට කාපු කෑම මොකද වෙන්නේ කෑවට පස්සෙ සෙමෙන් ඔතන්ගේ අපිතෙන් පිච්චු අනවාස කොටස්ටික බට ටොයිලෙට් දැම්ම අවශ්‍ය කොටස්්ටික ආහාර රස කියලා බඩේ දයාගන්නවා. බඩන මේකගක පුරාම තියව හර රසය. ආහාර රසය දවස් හතයි. මේ රසය දවස් හතකින් පස්සේ රක්ත වෙනවා. රක්ත කියන්නේ මොකද. ලේ බවට පත්වෙන්නේ මේ කෑම ටික. ලේ දවස් හතයි ලේ දවස්හතකින් පස්සේ මාන්ස වෙනවා. මස් දවස් හතයි. මාංස මොකද වෙන්නේ දවස් සහතකින් පස්සේ. මේද වෙනවා. මේද කියන්නේ තෙල් තෙල් දවස් හතකින් පස්සේ මොකද වෙන්නේ. අස්තිී ඇට බවට පත්වෙන්නේ ඇගේ තෙල ඇට මොකද වෙන්නේ දවස් සතකින් පස්සේ මජ්ජා කියන්නේ මිදුලු ඇට මිදුලු බවට පත්වෙනවා. දවස්හතයි ඇයට මිදුළු ඇට මිදුළු තමයිශුක්‍රවෙන්නේ සුක්‍ර බවට පත්වෙන්නේ ඇටමිදුළු ගැහැනියකුගේ ඩිම්බ බවට කත් වෙන්නේ ඇටමිදුලු හැබැ ඇ මිදුළු බවට පත් වනේ හාර රසය රසය බවට පත් වනේ කාපු කෑම එහෙනම්ශුක්‍ර කියන්න මොනවාද අපේ ඇගේ තියෙන ජීව ශක්තියකෙන් තමා දරුවෙක් හැදෙන්නේ. එහෙෙනම් අජින මොටෝ කාපු හාම පුළුවන්ද ළමය හොඳ එකක් කහදන්න දසමමායෝදී. වසවිසකාපුහම පුලුවන් දඒක විස වුණා එතන ඉඳං වැරදුනාවිිට ඉටසේ ලෙඩ හැදන්නේ කොමුද අපි කනබොන වස විස කෑමවල මෙ ආහාර රසයට එකතු වෙනවා රසායනික ඒක එකතු වෙනවා රක්තට ොන් ලේ ිස වෙනවා ලේවිිස විච්චාම ැහැන රෝග කියක් කියයනොත් ඉඩසේ ේ තමයි දැන් බටහිර ගෙන ගත්තායට හිත යාහර රසේ මොකක්කඩා අපි ගෙනගෙන තියෙන H හයිඩරෝකලෝරි කකම්ලේ හියිඩෝොකලෝරි කොල්ට තමයි Hචල් කියකිවේ තෙරුණත් හැබැයි සප්්‍ර ධාතු විසර්ජනය සයින්ස් දන්න කෙනට මේක නිකාම තේරෙන හොඳයට තේරෙනවා දැක දවස්තිස්නමයක් ඇගේ තියෙන හටමක ර් දැ වස විසකාපහම ආහාර රසය අවුල් විච්චහම ලේ සවෞතුව වෙනවා ේ අවුල් විච්චහම මාංස කල්යානේ නැතුව යනවා. මස්ඔොල ඇගේ ලපයනවා මස් දිය වෙනවා.ඔලි මස් තලියනවා නෙහර ඇගේ වෙනෙන ඇයිමකක්වෙ මේ පික්මටේෂන්. පික්මටේෂන් පික්මටේෂන් කියන්න මානසි කළෙඩක් ගමේ තියන ක්‍රීම් ගවත් ොඳ වෙන්න. තෙරු ද ඒකටමිඳකන් තියනවා පටාස් දවස්තුනයි. ආහාර චර්යාව වෙනස් කරලා හිටින් ඩෝන පික්මටේෂන් නොල්ටවෙදකන්න ඇගේ මස්. මස හැදන්නේ කාපු කෑමෙන් මස්තික මොකද වෙන්නේ පස්සේ මාසේ මොකද වෙන්න ඇගේ තෙල හැදන්නේකෙන් තෙල කියන්නේ මොකද මේ දිස්න දෙන ගතිය ඇගේ තෙල් තට්ටු දැන් මතකතියාගඩ අපි සුක්‍රධාතුව ශරීරෙන් දැන්වාලද නට පොඩිය උන්ට ෙතකොට යකෝ මොදවෙන්න උන්ට සුක්‍ර නිෂපාදනයන්න මො ව සුක්‍ර නිෂ්පාදනය වෙන් ඇති තාකල් පොඩියකා පටපට පට 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 ගලා ලොකුවෙන ලොකවෙලා සුක්‍ර ධාතුව පිට වෙන දවස ඉඳලා ආය ලොකු වෙන්න ස්ට්‍රක්ෂර් එක වැඩිවෙන්න. එතනින් ඉහාට ලොක වෙන්නේ මස් තෙල්ල ොලින් තම පම්බිලා මහත් වෙලා එක අ දැන් ඒ තිබැන් කෙට්ුවෙන්න්න පුුවන් මහත් වෙන්න පුුවන් ෝල වඩ පුුවන් ඩල්ලෙන්ට ඒ ෙල් මස්වෙෙන්නේ එතින ටරක්ෂර එක ලොකු වෙන්න. පැහැදිලිද ඕනට වඩා සුක්‍ර පහවීම තුළත් ෙඩ රෝග හැදින බව තමා අපේ සිිල්පේ නංග ගන්න. දේශය ක්‍රමය උගන්නන් හෙම. සුක්‍රධාතුව දැරීම තුළ රූප ස්වභාවය එතනනි හට ඕෝජාව වැඩයෙනවා ලස්සන වෙනවා. හරි තජෝ සම්පන්්ඩ වෙනවා. තේන. ඒ ඒක බහිස්්‍රවාවිය දරුවයක් නෙවෙයි ඒක ඇවිල ශරීරයේ තියන ජීව ශක්තිය. එක බිඳු උදහස්ගානක් ශරීරයේ ඕෝජා ශක්තිය එක දසුමයක්. එනිසා ඒ වෙනම විද්‍යාවක් ඒ වෙන දවසක කතා කරම් මෙතැනින් එහාට පම යනවා. එතකොට පේෙනවද මාන්ස. මස් වැඩිවෙන් අඩුවෙන්ඩ කෑම බලපෑවා. මේද කියන්නත් තෙල ඇගේ තෙල් වැඩිවෙන්නඩ පුළුවන් හැබැයි. අපි නිරෝගී නම් මොකක් වෙඩ ඕන. අපි නිරෝගී කියලා කියන්නේ. සමදෝෂ සමාක්නිශ්ච සමධාතුමල ක්‍රියා. ප්‍රසන් ආත්මේන්ද්‍රිය මනක් සත්ව ඉත්්‍යහාවිදීතය හරියටආගන්න. ගහ නිරෝගී වෙන්නත් නහම ම මේක රුසාරුවේදරදාලා ගහ ැනව ගන්නනකොට ල්ප යකු ගහ අපි කියන වචනයනුත් වෙනවානි. හ ල් හිට ර පොද ල් හග හ ල්ල ෙිහ ල් තන ද වද ගෙ හ න රු පො ද හි වෙලලා ෙඩි හතපිය ගෙඩිහතපිය කිය ගවම ගෙට හගේ ංයක මතන තියෙන් එක ඕරයක වඩ කරන්න මෙතන. ඒ සර ශක්තිය මොක් දේක සංන්ක ම උගන්නන් දන මේක දැන්ට දක්ක නැත්ත හොම ොහ න ඇ? මකදවස ගෙ හැ ැ අමගහ තුික සේරම කපලක්පාදගල්ල අනමනන් කල පොල ලි ම ගි ගෙඩි හැදන්න ඇත්තම්. ඒක සයින්සේක තම මම කියල දෙන්න හදන්න. බටහිර සයින්සේකන මේ පරදික ක්ෂ සයන්සේක මේ රුක්සායුරවේදේ උපවන විනෝදේ උගන්න සයින්සේ ෆන්ඩ මෙන්ටල් එක මේ කියන්නේ හැබයි ඒක් දන්න නැතුව අරවනිකන් උඩින් කියපවාම තන මට පිස්සු කියලා. තෙරනත්. ම ද ි චි ද කියන ත් එක දනගත් ම ලඩ හැනව පට ිත්තු දන්න පුල. රයි මෙතනින් එයාට යනවා. අහන්ද ඉන්න අමාරුද තේරෙන් ඇද මේවා. අ මනුස්සේ මාවගෙනත් කියලා දීබූවාදයත්ද කියනවා කියනවා යරන්න නවත්තන්න එන්න එක වෙන්න තව විනාඩී නමයත් තියනවා. න රයි් ඊට පසේ බලාගත් යැ හැඳැෑ වෙන්න පිරිස කියදෙකට ේර ලා . ඇර වීරමකිලා රයි බලන්න මොකක්ද මේද තමයි ඇටවෙන් දැල් ළමයින්ගේ අස්ති අමාරු අපේ දන හිසි පොල්කඩු පට ගන්න පටන් ගන්න අවුරදු තිස් පහෙන්. එක හේතුව පරම හේතුව ආහා අවුරුදු තිස් පහ වෙන කොට හන්දිය දන හිසරි දෙෙනවා හ? හන්දි අමාරු අතපය වේදනාව ඇගිලිපුරක් නමන්ඩ බෑ පරම හේතු ආහාරට. ඇයි කාපු ආහාරෝලින් තමයි හන්දිය හැදුනේ ඇබැයි විශ්වයේ සභා ඇත එකක චන්ද්‍රසූරය දෙදෙනගේ ප්‍රභාවත්ත එක හැදුරනම් මේක ක්තිමත්. ඊට පස්සේ ඇ ඉට පස්සේ මාංසක මජ්්‍යා ශුක්‍ර මැරෙන්නේ අනි පැත්තට. මැරෙනකො කොමද මැරන්නේ අනි පැත්ත. ඉස්සල්ලාම පිරිමිනන් ශුක්‍ර නව තිනවා කාන්තාවනං. ොකද නතින්නන්නේ මා සුද්ිය වෙන එක නවතිනවා. මැරෙන්ට පටන් අරන්. අන්නහහොට සකොට සඩුවවා මා සුද්්‍යය වෙනක නවතින අවුරදු හැක් ඉතර පුලුවන් කෑම හොඳට තිබ්බෝත්. හරිද එතකොට මා සුෘද්්‍ය වෙනක නැවතුනනාට පස්සේ කිී ඉති ගර්බායන්කර හම කො ෑනට වැඩිය ගෙදර පොල්පිත් තිබන්න හොදා ඇයි? හැඟීමකු ආදරයෙකුන්න මොකක් කන්නෑ ඉතින් න්න අයිතින් ඒ පුළන්වල්ලු තැදහ හෙ එකක්. ඇයි ඊට පසේ ඒ හැගීම් දැනින් එට ප්‍රතිගන්නවා මරුවා ඒක න පිළිකාවිට පසි. ගර් පස්ය අන්කරපුහ වෙන සිද්ධියීමම මේ ග කියන් ඇයි ටහිර දෙනවා ොකක් දෙ අර පාසාවල් හැගීමවල් ආදරේවල් ඇතිවෙන්ඩ එන් සයිමයක් දෙනවා. එක බටිහිරකා එකකට ොරුතු දෙෙන් ඇතික බලින්දීප එකකං ඒක හින්ද වෙන ලෙඩක් හැදෙනවා හැද? එතක මේසස් චක්‍රය නැවතුනාට පස්සේ වෙන්නේ ඒ හැඟීම් ආසාාව අඩම් මනන්නෑ ඉතින්ගින්වා. ඉට පසේ නැවතුනාට පස්සේ ඇගේ තෙලට බලපානවා. ඉට පසේ වෙනවා. ඒහින්ද ගැහැනු මේක පවත්වා ගණඩ ඕනේ අවුරුදු හැටවෙනකංවත්. අඩුම ගාලී. අපේ උන්දලාගේ තිස්නමයයි හාතලියි හාතලි පහවෙනකොට නවතින්නේ. මෙ මෙවා කා පුහින්දා. තරද මැරෙනකොට මෙහ ැෙන ඔවුන් නවතිනවාක ඊට ඊට පස්සේ මොකක්ද වෙන්නේ. අස්ති මජ්ජා ඊට පස්සේ ඇයට මිදුලු හැදෙන එක නවතිනවා. හන්දි කර කරගාන අවුරුදු හාමනේ අසූ පහක්වත් පැන්න හම තමා ඕක වෙඩෝනි. හන්දි නිගන් කරකරගාන අත්තපය හන්දිවේදනා එෙන්ඩෝනේ අසූපහක් අනුව ලයිනස රවදීමතෙන්ට අවුරදුද අසෝුනමයයි යිස හෙට ඒ ලංකාවඉන්න පරනම කෘසි විද්‍යාන්ය ද ොැ ද පොත් රට ගොල්ලන් හිල්පතවා ැම ොටයි ගන්න නති හැබැයි ඇවිල්ල උගන්නවා. තාම හට මෙතිෙන්ට හරිද? ි ඩටි පාලක් ෙදර මතා කන්න පුුවන් හැයි ඒකහමරක් කිය මුස්ලි එක කතා කලා කොහොම කතා කොලාද මන්දන්න. ඇ ඒ හැඟීම ඒ ගොල්ලු තාම එහෙම ඉන්නවා හැබැයි අපිට කෑවොත් මේ ජරවල් ඉන්ඩ පුුවන්ද. ඉන්ඩබෑ හන්දිි රිදෙන් ඕනේ අඩුගානය අසහූ නමය අනුවක් පත් යනවට ඊට පස්සෙමක දෙ වෙන්නේ ඇට හැදෙන්නෑ තිබ්බ ඇටේමයි ඇටන හැදෙන් ඇල්ලු. ඇයි අර මෙච්චර කල් තෙල් අස්ති බවට පත්වුණනේ හැබැයි ඊළඟට වයසට ගිහිල්ල අන්තිම මොහොත වෙනකොට තෙල ඇට බවට පත් වෙන්න ඒ අස්ති ආයල්පෙන් හැදින්න. හරි ඊට පස්සෙ මොකද ඇගේ මේදේ හැදන්නේ නෑ ෙල් ගතියනෑ ඇගේ මොකද තෙල් නැතු හාම ඇඟ නිකම් අර දකල ඇති ගොඩාක්ොයසරගේ පාම හමක් මනිකක් ොතලවාගේ ඇයට අස්තිවඋඩ නිකම් ? අන්න හරි. ක් ේි්චි භාවයක් එක් කළ හම විතරක් දියෙන. ඊට පස්සෙ මස් හැදෙන ඇටයි පොත්තයි විතරයි. ඊට පස්සෙ ලේ හැදෙන්නේ ලේහැදෙන් නැතු හාම ආහාර රසය ලේ බවට පත්වෙෙන්නෑ එතකොට මෙයා කියනවා කණ්ඩ බෑ කියලා. කණ්ඩ බෑ කියලා දවස් හතරකින් යැට අන්තට කණ්ඩ බැරුව දවස්හතගින් තම පිවෙලට ැරෙන්නේ. අපේ හන්ද දැේ පිවට මැරෙන්. මේ හරිඇදිලේ වැඩිවෙලා පුරලා මැරෙනවා තෙල් වැඩිවෙලා පුරල මැරෙනවා නහ ඇත වැඩිවෙලා පුරලා මැරණේ ු තින්නවා. ගුටිකාලා ඇත සක්තිමත් නෑ අස්ති කැඩිලාහොඳු කැඩිල පාකින්ස නනම් මන ඒද කියනවා මිනිස්සු හොඳට නිරෝගි වන්නෙනම් කොම සමදෝෂ වාතපිත සෙම හොඳට අඩ වැඩිවෙන්නඇතු තියන්ඩුව. සමාගනිිශ්ච ගින්න හොඳට දැල්වෙඩෝන. ඉට පසේ සමධාතු මොනවත සමධාතු අංගර සප්්‍රධාතු ආහාර රසය ලේවෙනවා පිළිවෙලට ලේ මස් වෙනවා මස් තෙල්වෙනවා තෙල් ඇට වෙන යට ඇයට ිදල වෙනවා යට ිදුලු ශුක්‍ර වවා පි වෙලට ට්‍රන්ස්ලේට් එක වෙන්ඩුවන. සමධාතු, මලක්‍රියා හොඳට කක් අයන්න්නඕන මුත්‍රා යන් ෝන ධඩිය යන්නඕන පිල්ි වෙල්ට න්න දඩිය දැන්නන ඒේ ඇතු හිටියොත් ම් වෙනවා. ඒ ගේ ේ න්න වාහන ෙදරට හල්ල බයින යේක ේ නො ධඩිය දන්න. ඉට පස වෙන රෝග බවට පත්යවා. හ එඒ මලස්ක්‍රියයා හොදට බහිස්්‍රාවය වෙන් ෝන කක් න්න තු ොත්ේ ඩ න හරිට දට කෑවට ොයිල ඇන දවට ොයිලට න හට ොල මො ඉට පසේ මල බදද ඉට පසේ දිය වැඩියාව ඉටස ඩවැල් ගට කගැහි ෙඩ රෝග ගනාව න්න. ක් අයන්න තම් මුතුරායන්න තම් හම මේට ප්‍රතිකාර කරඩුවන. ඇදවැටික වෙන්නේන. තව මේටික වෙන්න කොහමද ප්‍රසන්න ආත්ම ඉන්ද්‍රිය මනක්. මේ දාත් මේ ටික පිළි වෙලට වැඩ කරන්න නම්. ප්‍රසන්න වෙඩෝන කාරණා කීපයක් පලවෙෙනියක ආත්මය ඊළඟ ඉන්ද්‍රිය ඊළඟක මනක්. මේ තුන ප්‍රසන්න නං මේවා ගැන හොයන්ඩොුවත්ත එපා කිය කිට. ආත්ම ප්‍රසන්නයි කියලා ගැන්න මොකද මංකරප වැඩේ හරියට හරි කියලා මට විශවාසය ඇත්තියන්න ඕන ආත් විශවාසය මම මට මොනවා නැතුව කියත් මහපොලවය සුද්‍ර ජීවියෙක් වත් විනාස කරලා නෑ කියන විශ්වාසය අපි ලෙඩ කරන්න යකිවා දැන් අපි ඒක අහිමි වුණාද අපි දේක අහිම වුණ ඒක තමයි බුදුවරු දෙවිපරු මෙච්චර මෙවා කියලා තියෙන්නේ මේවා ගැෙන හොඳට හිත පල්ල කියලා මෙත නින්ම වැැහු අප සත්්‍යයක් ක්‍රහ කිය සත්‍යයක් ක්‍රියාව සත්‍යයක් ක්‍රියා කියන්න ඒක සත්‍යයක් ක්‍රියාව කිය මං මෙතන ඉදම් මේ කරලා නෑ. දැන් අගලි මමාලට සත්්‍යයක්්‍රා කරන්නක මිනි මරල මල්ල හත්තුනාා නෑද රහතුනට පස්සේ හිට පස මොකදගැන්න මනිසු කල් හනු. ඇත බුදුහන්තරෝ කියා හරි ඔය ගල් ගැහිලි මොවක්කන්න ඇති කරන්න පුළන් ඔබහන්ස ගහිල්ලේ වෙරලා බා හමෙන්ටින අමට වෙදකම් කරඩ සත්‍යයක් ක්‍රියාවක් කරන්න මං බුද්ධ ශාසනයේ ඉපදිච්චි දවසේ හිඉදල්ලා මිනිියක් මැරුවෙන ඒ සතයෙන් උබට සුවපත්තේවා කියලා කියන කිවාන් සත්ත්‍යයක් ක්‍රියාව වැල්ට තුළක් දැම් මංඟාවට පවුල් කඩකාක්පල ආර්මය දිවස් වෙලා යන් නෑුට මගේන රක්්හල පැනපියව් මේ පැත්දට. තැනලයි වෙලගෙන මේ ඉරෙන් පැන්න දවසේ ඉඳලා ඉස්සර කල් දෙන්නටම වෙන සම්බන්ධ තිබ්බාවන්නම් මනං කතාන්දර තිබ හැබයි මේරෙන් පැන්න දවස ඉඳලා අපි දෙන්න මෙව්වා කොලේ නෑ කියලා සත්‍යයක් ක්‍රිය කරල පල ඇව කියලා හෙම එහම ගිය පවුල් ගණනාව තියෙන. ජීවිත වැදි නොකරපුූ පිනිස්ුන්වල් චන්ද්‍රු ලාංචන ගත ශාරංජලන් සාගරයේ පත්මේසුයිකාන්්ටකක් කාම්පන න්නමය ඒට නවත්ත වනේ කාල ඇවිල්ල ඉතුරටය කරම් නිධ මාත තවි අරි දහයක් කෑම ගැවිලලා ඒ යන විසරල් එතකොට මොකද සමදෝස සමාගනිච්ච සමඳාතු මලක්‍රියා ප්‍රසන්න ආත්මය ප්‍රසන්න වඩෝනි ඒ ගැන තමුන්ට බුද්දුසු පුදුම විශ්වාස ඇති ෙන්දුවන ැ ම වාස න ැ ට මනි ගැක ඇතිවෙන්නේ මංවැරදි කරලනෑ. මංඒදායිදම් හොඳ කුලකාන්තාව පත්තිනිි කියන්නේ ගැනේ නද පතිනි පත්තිනි කල ගැ හැම තිස්සේම මකද පතිනි සකල්පය ගැන හා දේව සංකල්පය හැම වෙලාවකටම ලෝකේ විවශනයක් ආපුහාම තමයි පත්තිනි ආවේ තනල් ඒ විවසනය බේරගත්තය පත්තිනිි ඒ හින්දා හත් පාරක් පත්තිනි උපදිනව ඒ හත විවසන. ඒ හින්ද පතිනි පත්තිනි තමුන් ගැන තියෙන මහා විශ්වාසය තමයි ඒකට හේතුව එයට පස්සේ ඉන්ද්‍රිය අප ඉන්ද්‍රිය හොතර වැඩ කරන්න න අත පයි වැඩරන්න ඕ අන්ඩෝන ින්ද න කණ්ඩන බෝඩෝන ඔයිටික දෙන්න තම සස්කතිගේ ඇතුළ ඔක්ොම තල තිබ ගෑනු ලෙඩවෙෙන හින්ද තමයි ංුව තිල තිබුණේ ලියන්න ඔක්කොම කරන්න බිමහිඳ ගණ්ඩුවන ැ ගැනුට හැදෙනවනේ බරපතර ෙඩක් වෙරිකෝස් දැන් ඔය බැලුවත් ල් ු්ක්ට්ටියක මේ මෙහේ නර්ඩලල් ගලා ගැට ගැහි ගෝ පෝධි පොද වෙලා වෙරිකෝස් කියලාකට ඉංග්‍රීසිය කියන්නේ. හරිද ඇයි මේ වෙරිකෝස්සන හින්දා තමයි ඉසර කාන්තාවගේ සභාවය නහර සවුමැලි. ස්නාජු සියුමැලි. ඒවා කොච්චරවත් නැමෙන්න්ඩෝන දිගැරෙන්ඕෝන නැමෙන්ඩෝන දිගැරෙන් ඕන. හැමතිස්ේම හිටගෙන හිටියොත් එහෙම ොද වෙන්න ඉඳදගෙනම හිටියොත් මොකදවෙන්න එයට වෙරිකෝස්යෙන. ැිනි කාලට විසේයෙන් රිකස්ේය ඒකකාල්ට හරි අමාරුවන නැමෙන්ට දිගරන්න ෑ හිද එක්ම දිට ඉදතමක්ම්මලිකට බලන්න. ගැබිනි අම්ම වනත් කමන්න ටික වැඩ කර හරමහිට වෙඩකස්ෙන්නේ නෑ තේනල් එතොට ඒහින්ද සස්කෘතියෙන්ම කොදන කුසයට හිරමනේ බිමතියලා තිබුණ ලිප බිමතියල තිබන ඉල පො දීල තිබ හොට නැමි අතුගාපිය කියලා. නල් ලිප බිම තිබ බිමයින්දගෙන අතුගෑවා බිම ඉදගෙන රෙදිහේදවා ගලේ හල් නාඩ ිහිල්ල හත්තට පරක් හම නැම නමිගා. දැන් අපි මේවා නෝමල් එකේ හිට ගෙනමක කරන ටැ් එක කරපහම හිට ගෙනම නාවා. න අර නැමනෙනේ ඔක්කොම දැන් අපි පෝරණය හදාගත්තා පොල් ගානය එකත් උඩ හදාගත්ත ඔක්කොම දැන් අපි උඩ හිටගෙන වෙන අපපිසික යනකොට බස්සකට හරි පංගයා ිියෝස් බයිකල වට පසෙකක් දැම් පුරුන් ගා යලන ඒ හිදා. ඉස්සර කාලේ අඩු ානය කාන්තාව ඇයි වල ස්ටොයිල්ලට් එක තිබේ. ල ොයිල්ේ එකක තිබේ අඩුගානේ චූකරන්ඩ හරිගහිල්ලලා දවසර පස් පාරක්ගෙතර බිමහිද ගන්නවා. දැන් ඒකට හදාගත්තා පුටුවක් පොඩිහිලක් හදලා. දැ ඉතුරුටික නැමෙන්ට අවස්ථාවක් ඇත්තෙම නෑ මෙැතන මෙහට නැමෙන්්. එහන්ද හදදිසිර පුට ොයිල්ලට් එක නැති තැනකට ගිල්ල හෝදගන්ඩගේපු දවසරතමා උන්දලට දැනෙන්නේ. මලාට හෝදන්න බෑ සහරයින්න ටොයිලට ගිල්ලා බිමහිදගෙන හෝදන්න බෑ අරග පරූස් ගල් අල්ලන්නම වෙනවා. අපි කොච්චර දුරලද කියලා හිතන්න. අපේ ශරීරයට වශ්‍ය ක්‍රියාවත් කරගන්නට බැරි තැනට ද මේ ඇඟ ගෙනල්ලා අප. ඒවා ඔක්කුමඒ ඒ ටික වනේ අපි දා අපි නොහිතපුදේ මේ මෙච්චර පුංචිදේ අප හිතපු නැතික නම් අපි අර මහා කාභනිික විප්ලවේ ගැන හිතන්න පෙළෙන නව ගහන් ඒවා නොබලාම බිධ කරපිය කිව්වා ඒකයි ම මේ චූටි දේවල්ටක කියලා දෙන්නේ. අච්චර පුචිදේ හිතන්න ඇතික අර මහා කාබනිි විපලවයක් ගැන කතා කරන්න බෑනය අපිට ද ඉති ඒහහින්ද මේ කොට් අපේ ලංකා තම ඉසල්ලාම තිබුණේ වල හිටිගලගිහි යෙනවාද. හිටිගල තියන මෙතනන් ග කියයාන් අන්රාධ පුරින්ගිම ම කළලේ මුදන මහා ගල්කාන්දක් ගල්කාන්ද රහතන් වහන්සේලා ලොක්ස ගානක් වැඩ හිටිය තැන ආන්තියනවා ගල් වනාකි වයසක හාමුදුරුව වරුන්ට බිමයිඳ ගණ්ඩ බැරිහින්ද කොමඩ්ඩෙ ගහගලා. රජගල තියෙනවා රජග රදගක ොට් ලව කවතු කාට නිචා.ඒ මනිසුන් බල තියද ම්ා මිනිසුන් කෝ ිල කියල පෙ. අයසටගේ පහම බිම ඉඳගන්නඩ බැරිකනේ ඇයියර මේ දැන් ඇවිල්ල ධාතු මෙෙන් සුක්‍ර ැවතුනාා මිදුලු නැවතුනනාට පස්ස මේක වැඩ කරන්න ජෙල්ල එක නතුව වැඩ කරන්න තුවාම හිමීන්තියන්න්න තමා කොමට තිබේ. මේ තරුණ කෙල්ලන්ට මොකොද කොමට්. සුද්ධ දීපුදී ජපානික හිම් බලන්න්න කොමට්ටී නොදි කියලා. ජපන්ුන්ගේ ගෙවල්ල පුටුත් නෑ. කොරියන්ට් නාට්‍ය බල්නොනේද රජරුවෝ බිම ුදියන්. ජාසනය බිම තියෙන් නිකන් නෙමේ කව දාවත් මතශක්තිය හැදැ ැන් ඕන ගතාවක්මටාඩ තුනෙන් කියනවා ඕන සංකෘත තුනෙන් කියන. බිම ඉඳගෙන එරමණියය ගොතාගෙන හොන්ද කෙලින් තියන්න පාඩන්රම තුුණහි. ඒකන්ටම බදහමුදුරන්ගේ ප්‍රතිමා දකින දකින්න තැන එරමණිය ගොතා ගෙන තියෙනයි. තිබන්න පුටුව කියන්න බණ කියක එකක් දැල තියෙන දැන් අපේ හාමුදුරුවන් මේ ැන දන්න ඇති පිස්ස බූත සට් එකක්. පුටලක් බනක කියනව දල ොදැ හදානයන අුතේ පදල පරණ ප්‍රතිමා කොහෙවත් නෑ පුටුවල බණ කියන එක. බිමතමා ඉඳගෙන තිෙන. මහපොව ස්පාර්ශය දෙන් දෝනයමිට. අපි ස්භාවික මිනිසු, අපි විශ්වයෙන් ආාපු මිනිස්සු. ඒද සමදෝස සමාගනිිශ්ච, සමධාතු මලක්්‍රියා. ප්‍රසන්න ආත්ම ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය නිතර වැඩකරපන්කිවා බුත්වා සද පදංගන්තුවා බත්කා ල පියවර සීයක් පලයන් ඉසරට. එවාසේ. හාම් ූලස්ේ බෝත් අව්‍යයක් දැන්ොචර ද්‍යාවත් මොන ොනකලත් ඇවිද මේ ේටික වැඩ කරන්නේ එයි තාම් භූලස්සය ඊට පස්සේ අඩුගානයපු පොඩක් පපුුවක් ෑල්ලක් හරි කට දාලා හක්කත් පොඩ්ඩක් හපන් කියලග මද මේ වැඩ කරන්න ඇයි කවදාව මේකට ියයායමයක්හැබෙන් නෑ මේටික මේ හක්වල් පොඩක් කැපෙන් තම තාම් භූලස්සේ බෝත්ත අවිය බුලත්වට කියන්නේ නරකයක් පික් හැදනකද නෑ බොලත් ටේ ආනිසංසය කුල හක් තියෙනවා ආනි සසයකුල හක්තිය නමකක්ද. කටගඳ ගහන්නෑ කාමෝත් දීපනන් ක්‍රිමි නාශනන් මෙ මෙම කියන අවසානි කියලා කියනවා මකද සර්ගයේතිබේ දුල්ල බ බුලත්ඉට වගේ කෑමක් දෙවියන්ටවත් හම්බෙන්න්න ඇලු. ඒවා අපේ සංස්කෘතියේ ති ිචි දේවල් සුද්ද මේවා දැක්ක මොනවද මහා නිවට කෙලා ගාගන්න දේව හට ුල ටකා ලඒකටේයම් දියාවත්නම් පිහයදෙනවා එකත් එක දුම්කළ දුන්නේ සුද්ධ එකත් එකක හුණ දුන්නේ සුද්ද අපිකාපු බුලත් ඉටෝගන මේර අසායනික ගොඩ ආක් තිබුණ. කටසුවදරන ගොඩාඇති බසාධික්කා වසාවා සිංගරුපියල්ලි කොත්තමල්ල නේද එඒම ගොඩ තිබන ුලත් විට ගැන ආුුවේද මුූල සං්‍රහයනම්බලන්න කොච්චදවලති ොදගෙනල ඒ නිසා ආහාර පිළිබඳව අපි ගැන ලොකු වැඩපිළි වලක්ති බ මනක් ඊළඟ කිව්වා නිරෝගීවයින් පලවෙන එක ආත්ම දෙවනි ඉන්ද්‍රිය තුවෙන එක මනක් ප්‍රසන්නවතිෙන්ඕෝනෑ හිත සතුටින් ඉන්නඩෝනෑ කොච්චර. චරත්දදුකෙන් කණ ගාඩුවෙන් හිටියනම් ප්‍රශ්ණනං අප ගැටලුනං අපට නිරෝගීව ඉන්බෑ ඒ හි මනස ප්‍රීතියෙන්න්තියෙන් ෝන. රැකිියාවද වනත් අනේ මට බෑ මට බෑග කැලකිීම ඉන්න උනන්ගේ රැකියාව හාම කරන්ඩෙ බමකද ඒ වකුකඩුව අමාරුව හැෙන්ට හේතුවෙනවා. ඉතන ආසාාවෙන් ඉන්ඩ පුළහන්ග දිීට පරිසරය හදාගඩෝනෑ.ගේ ඇතුලෙත් එහෙමයි මහත්්‍යයයි දෙන්න එක්ළ ආසාාව නැත්තං. ආදරය නැත්තං, ර ජවිතය සතුටක් නැත්තං ආයුස කෙටි. ඉස්සල් ආමනවා කොහැට දෙන්නේ ගර්භාෂයට ලෙඩේ. ඕකයින් කරන්න ගන. ඊට පස්සෙ කොහැට ලෙඩේ හදි පත්වලට මනසදට වසන බරපතල ැනට පිකාවක්කොඩු මරුණ තන මනක් මනස සතුටින් නැත්ත එකගේ මනෝ සංචේතන ආහාර. ආපු විදිහ තේරුණාද ගෞඩා දුරගමනක් රයි මෙතරින් හට යන වහෙන අවිසර්ග ආධාන විශ්ෂයපක් සෝමසූරය නිලාස්ථතා ධාරයන්ති ජගත්දේහං කප්පිත්තාං නිලාස්ථතා. බලන්ඩ දවසයි මිනිහයි සමානයි. තව කෘසිකරම කෑල්ලට යත් නෑ ගමරාලෙ කෘසිිකාරමය උගන්ට මේ ටි කිව්ව නත්තන් අවබෝධ යන්න. ඇයි ගමයට පිස්සු කියල හිතෙනවා දකොට. ගමට පිසු කියෙලා හිතනවට මං ගැමදින හිද මේ ගැඹුර මෙත් නිගන් යන්තන් කෝඥන් කොඥන් හරි තෙරියුම්ද ඇ? පොඩ්හරි රන්න කම කියනෙගේ මොහරි පොඩිටත් යවා කියලා ඒම තියනවා හරි මෙ බලන් දැන් මේ රිසිිවරය කියනවා මොකෙන්ද හැතුනේ අපි වාත පිත්ත සෙමෝලි හැබැයි මේක ඊට වැඩේ ගැඹුරුයි මෙ කියනවා දවසයි මිනිහයි සමානයිුලු. දවසයි ඔබ සවහ ධර්මයට ආදරය කරනන්න නම් විශ්වය යොබයි සමාන බව දැන ග්ඩඕන. දවසයි මිනිහයි සමානයි. මට කියට දවසට කොටස් තුනක් තියෙනවා. දවස කොටස් තුනක් තියෙන මොක් තියෙන තුන ? උද්දය දවල් සවස. මිනිහට තුනක් තියෙන? ොකද තියෙන තුන ගනතිෙන් නෑ මිනිසටත් උදේ දවල් සවසවාගේ තුනත් තියෙනවා ර ළමා තරුණ මහලු මහල රයි මේ රසිිවරයා කියනවා දවසයි මිනිසයි සමානයි. දවසට කොටස් තුනත් යෙන උදේ දවල් සවස මිනිසට කොටස් තියෙනවා ළමාතරුණ මහලු. උදේකාලයේ ළමාකාලයට සමානයි, දවල් කාලයේ තරුණ කාලයට සමාරයි, සවස්කාලේ මහලු කාලයට සමානයි. එහෙනම් මේ සමානකං කුමක්ද බෞතික වසයෙන් සමානයි. මානසික වසයෙන් සමානයි හැඟීම් වසයෙන් සමානයි මෙම සමානකං එකසිය ගානක් කියයාගෙන යනව යොකෝම උගන්නන්න බෑ. බෞතිග වසයෙන් සමානයි. උද්දේ මංකිවදන් දවස හැදිලා තියෙන මොනොවඇද වාත පිත සෙමෝලික්. උදේට මොනවද පරිසරේ වැඩි වාතයද පිතද සෙමද. හොනද වැඩි? සීතලඋදයේ මිදුලට බැහැලා පිණිකැට එක එක අහුලන්නන් ඒ පින්නෙන් පොඩි මාලෙ සදාලා සොඳුරිය ඔබගේ ගෙලලන්නන් මොන ඇද හැතුවේ මාලෙ මො විමි ැති මට නම්පුටින් නිදිම දක්වාගේමක මට හහිනෙවාගේ තවබදුුණ නෑ ඔය හීනෙෙන් ඇහන එක මාර හොඳයි. ඇයි දන්නල්. ැ ළමකටහෙම මක් නැොතු කනවා නන් හම සූපපු ොනවනන්හම මහරි බැඩ් ැි්ික්තිවාගේ ලතන්න. ඒක නවත් අඩ පුළුවන් මද නින්දෙන් කියනකොට මද නිද නින්ද යාගෙනට කියන පුතේ නියපපුතු ක්ඩෙපාාවෝකක් ගඳයි මයපුතාගේ බඩේ ගෙඩ දෙනවා ඊට පස්සෙල් එඩ දුක් හදෙනනවා නින්දෙන් ඇහැරීගෙනෙනකොටයි නින්ද යාගෙන ඉන්නකොටයි කියනකොට ඒක විඥානගත වෙනවා. ඒක දවස්තුනක් කතරක් පහක් හයක් කියනකොට නවත් අන්ඩම පුුවන් ඔන්නන් කරලා බලන්න එක මනෝ ද්‍යානකු කොම මහපටගිල් ඇල්ලන්න වෙන වැඩේකට හීනෙන් කියනකොට මහපට එල්ල ඉතුට කිය හීන ඔය කර දෙවා මට බැරදිලා කියවනේ දේයෙන හිී දො දො ම පට ගල්ල පා ූ කියයාගෙන යවා දම් මහත්තය හීනෙන් මොහර කියගෙනවා ගෙනවාන ගල්ල බලන්න ක්ොම ගත්ත කට එතකොට? ලද ම කියන්න කියම ගද බාගිට ඉදෙගහි ඉන්න කොට කිය පුවාම එක නි හිනෙන් විදිච්ික පොඩ්ා වි ඥා කත්ව හිත පොඩ ඉදනක ොන්ා කියන්න මක. රි එතකොට උදේ මොනවාද වැඩිහෙනම් සෙම බෞතික වසයෙන් සෙම වැඩ උදේට ළමයායට මොනවාද වැඩි ළමයට මොනවාද වැඩි ඉපදි අවුරුදු හතක් යැනකල් ලමයට ොනවාද වැඩ සෙම වැඩි. එම්බිරිස්සාාව වීස්ක කොච්චරවත් හොටු පෙරාගත්ත ගමන් නේද. අවුරුදු හතක් යනකන් සම වසක තියෙනවනම් ළමයකුට. අවුරුදු දොළහට යනකන් විතරයි තියෙ නිට පසේ අයි වෙන අයි කියනෙ ලමකාලෙ සෙම වැඩි යුදේට සෙම වැඩි. දවල්ට මොනවාද වැඩි ස දවල්ට රශ්න වැ අව්ව සූර්යාගේ බලය වැඩි ඒ වගේ තරුණකාලට වැඩි වෙන්නේ සූර්යාගේ බලය පිත. පුංචිකාලේ සෙම හැදිච්චේකාට අවුරුදු පහලොව පයිනකොට දාසේ වෙනකොට මොක් නොද. ගෑස් රයිටිස් හැදෙනවා. බෙල්ලකලු වෙනවා. ඇස්කහන්ඩ පටන් ගන්නවා. නේද කකුල් පැලෙනවා, තොල් පැලෙන ලෙට චූටි ලමයින්ට එන්නෙ නෑ පිත්ත මාරුවෙන්න්නේ අවරුදු පහලව පැනට පස්සේ. නේද නාකි විච්චහම මොනවා දෙන්නේ. හැන්දෑවට මොනවාද පරිසරේ වැඩි හැන්දෑවට. ඇ? ඇ සුදු පරවි අංග්‍රනක් ඉදිරිපිට ඇටයෙන් ඇටය බිමදමමින් ඉරිගුඇට සුලන්ගේ ගීතවත් වන වන පඳුරුයට මතකායි හමු වුනාා එක හවසකදීමට. ලගේ ීවත්වන නන්දරු තිබ කියලලා හුළඟ ගැන කවිියෝ කවිලිවනන් කොයි වෙලාවෙද. වාන්දීමිං සවස නල්ල හැසිඉරන්න දිංගාතුවල මොනාද නලකිවේ. කොයි වෙේද තිබනේ. හැම කවිෙක්ම කවිලිවේ හැන්දෑවට හුළඟ වැඩි බව සුළඟ වැඩි බව නාකි විච්චාමය නම් මොනද වැඩි. වාතේ වැඩි තුන් ට හන්දි අමාරුවරි දෙනවා. පය වව්ලනවා පාකින්සං හැදෙනවා කං ඇහෙන් එනෑ ත් වැටෙනවා. ඒ ඔක්කොම වාත අමාරු. සරලයින හෙද. එහෙනම් විශ්වයයි මිනිහයි සමනයි. මේක හැඟීම් වසයෙන් මුත් එහෙමයි. බුදුහන්ද්‍රෝ කියනවා කය වාතපිත සෙමෝලින් තමයි හැදිලා තියෙන්නේ අගිඩ. ඒ වගේ මනසතියෙන්නේ කාරණා තුනයි මේ වාතපිත සෙමින් හැදිච්චි කේ තියෙන්නේ මනසතියන්නේ කාරණා තුනයි. මොනවාද තුන ලෝභ දේශ මෝහ හරිදමටික උගල්ල නාතනවා. ලෝබදවේශ මෝහ තමයි මනසිතියෙන්. ඒයි නිසා ළමයාට සෙම වැඩී වගේ ළමයාගේ ආසාව වැඩී ඇයි ඒ. ඔයාල හිතයි එහෙමද කියලා එහෙම තමයි. ළමයා තියෙන ආසාාව බරපතල විදිහර වැඩි. ළමය අම්ත් එක්කඉන් ආසායින අම්ම ළමය පර පාතරේ දාලායනකොට වූ අඩලා කෑගහනවා යන්ඩ වුන කලේ ඒ බරපතලයි සෙල්ලම් ඩුව ක කියල්ලා දුන්නත්ත ව අන්නවා හැ අිනවද හ ළමයගේ ආසාාව තියන දේ තිය ාව පට ලොග නකො ලොක වකොට ගොටනැකි ොට ිල්ලි ගොට කාන්තාවකොඩට තියෙන ආසාාව නෙමේේ ගන්. කැමැත්තත් තියෙනවේ කැමැත්ත බරපතලයි. ලමයාගේ. ඒකට අතතිබොත් ළමයාමන්ද පුද්ධිකයෙක් වෙනවා අබ එෙක් වෙනවා. ියු නැ පවුසේයක්ක් කනවා ගෙන සයිකෝජයක ුදුහන්ර ගන්න ගන්න මේ මෙතැ හින්ද පංචිකාල ලමයාගේ කැමැත්ව වැඩි. ආසාාව වැඩ එයින්ද ළමයයක් උඩුගන්නතුව ගංජගහන්නතුව හොඳ දරුවෙහන්න නම්ම කොද කරන්න ඕෙ. ඌර්සු සයපෙත්වා තනකීරෙන ගීතයන අංගපාපූරණයන කකුල්කේ තියාගේෙන අවුරදු පහක් අනම් ොනද ලාේත් පංචර්ාන දසවර්ානත රාඩේත් ප්‍රාප්නෝති සෝඩසේ වර්ශය පුත්‍ර මිත්‍රන්ව දා චරයත්. අවරුදු පහක් නලවන්නකිවා. අපි නලොනත්. මේ වයි සුද්ද වෙනස්ළලා සුද්ධ තම පරපාසල්ටි කරලාකිරට. අවුරදු පහක් ළමයි නලවන්න කිව්වා නළවඩ කිව්වා දරවා ශ්‍රේෂ්්‍ර පෞරුෂයක් ම පෙරපසල් ලැරීනේ නැත්තමගේ මහාචර්කමින් වටන්න මගේ කා මන් පෙරපාසල්ලයක්වෙනේ නැතමට මේ ඔකින් කියන්නදබ හැ මනි ලොක ේ ම ප්‍රශ්නරන මසතුන පල්ලියි පෙරපාසල් කට යවලා. ටෝ එකක් හලා තිබ පාදත් එ එක කතා කලා මූමට ප් කේක දැම්මල් ලොවෙලා න මගේ මහර හ ොත ත ම පසද තමයි මටම මුණ කියලක ොත්ත ම ද කත් ටො ග ග ර ති නු දෙන ළමයි පෙපාසල්ලවැනිකි වෙන ළමයි කුඩුගානයකට දෙමවපියවක්ගන්න නු කියලා මකිවන කිව්වේ ළමය හන්ද පවුරසේ හැදන්නනම් ඌරුසු සයාපෙත්වා තනකීරෙන ගීතයන හැබැයි ලාලේත් පචවර්සන අවරුදු පහක් නලව. ලොන දහකිවා ඌර්සු සයාපෙත්වා තනකීරන ගීතේන අංගපා පූරණනච කකුල් දෙක ේතියාගෙන තනකිීරේන ගීතයන තනකිරි දෙන ගමන් සින්දු කිය ඕන ගම නැලවිලිගී කියන ගමන් චටි බා කුක්කු පැටියක් උම්ම ගේගේ අල්ලගෙන මොගක හොන්තට ඉම් ඉම්බ හදන්නෙකව වුරුදු පා. අපේ ඔන් එහමල කරන්න දැ. තොටිල්ලේ සයාපෙත්වා ගොන්කීරේන බයිලේන තොටල් දාලන් ිකාන්න ගොන්කිිල දීලා යිල දාලා. මනසවල්රනවා ඇවිදරන්නේ වරදු පක් ලො. නෑ ඒ පෙර පාස පර ර වරුදු ේ මට ගන්න හන. වරුදු දෙක අකර ැයින ැකල යින අරු දෙක ද අකරු යින හන වදාවත් අවරුදු පහට ලමෙකුට ගැවුවොත් දඩුවම් කරුවත් ට ේදනාව දන්න රු සෑපත්වවා තනකීරෙන ගීතයන අන්නේ ආසාාව ෘප්තිමත් වන්නේන. ලමයා කෑ ගහත්දිින් අම්ම දාලගියොත් සමගතය. ආසාාව ෘපති මත් වන්නේ නෑ එක සික්්ම ප්‍රයිඩුද ජනවා නවවිද්‍යාවයි මනෝ විශ්ලේෂනවාද හොටකි ල බලන්න මුළු සමස්තය අන්ද වෙලා තිෙන්න මෙ මෙතනින්. පෙර පාසලයි නම්. සික්ම ප්‍රොයිට් කියයනවා ළමයකි තියෙනවල මනොවාද මොනද යුග පහක් මන පළවෙනි අවුරුද්ධ මකාාවදිය. දෙවැනි අවුරුද්ධ ගුදාවදිය. තුනවුරුද්ද ලිග රූප පවදේ නෑ මම් ජීව ගො ැ ේෙත්. මකවදයේදී ළමය බලන්නේ කකුල්ල කටේදා ගන්නඩ අහුවෙන දේවල් කටේදාගන්න අත කටේදාගන්න. ළමය කටෘතිමත් කර කාලු මොක් කියල හිතාගද ලම කටේ මේක දාගන්න මේ හබ කැල්ල කියල නෑ අමගේ තනය කියලා හිතාලා. එයායට තනය කණ්ඩ ආසවිච්චි ගමන් යායටක බොන්්ඩ තිෙන්න්න නල. ඒක රබ කෑල්ලදදාගත්තොත් ්‍රබ කෑල්ල රනොට කිරහම්ේෙනද නෑ. එතකොට අය ගගාදින හැමවාර්යකම කිරි ලැබෙයි කියලා අනේ ලබන්න අනේ ලබුන්නෑ කියන මානසිකත්වත් එක් කලා ඒයාඒ අවරෝධනය කරගන්න හලු මොකක්ද. ඒ අතෘප්තික රාශාව යටිහිතේ අවරෝධනය කරගන්නවලු ආංගේ අවරෝධනය කරගත්ත එක අවුරදු පහලවකින් පස්සේ ලිය ගේගෙන වාලු ඒයා මොකද කරන්න පුංචි කාලේ මගේ තෘප්තිපත් කරපුෙනයාලු ඉසල්ලාම සකරට්කටියන්න. ඉස්සල්ලාම හොඩුටික ගහන්න. තෙරවා මේ කියනෙක්. හහිද මංගේඒකයි කිවේ කුඩු ගහන්න දෙම උපියන්ගවගේ වැඩක්. ලමය අනලෝප නැතික ළමයට කිරිදීපු ැතියක අවුරදු පහෙන් මය පැර පසල් ධාපන ධ්ක.මිතැන් කිිව මුලු සංකෘතියක් සමාජයක් වන කර ොන්නැද අප. දැන් අපි කිවත්තෙන් පැර පාස නත්වාගේ මගක ම ප පලන හොර දානංකුරවාගේ තමා. ල දම ජානය අවුරදු කියද ඉස්කොල්පට ගන්න. අවුරදු හතෙන්. අුතු පහන් පස දන පෙරපහල්ක ම ින්ඩ ගාටන් කියලා මොනා කරන්න උහ එක කියලා ගඩොල් කුටු කරන එක තෙල්ලංගොරන කෝච්චි හදනක දිය ඇලි පයින හුව කරන්නේ. අපි අකුරු ඔක්කොම ගැන් වෙනත්න්ගේ මොකද කරන්න පෙරපසල් තීච විරුද්ධෝ යවා මේ ඔක්කොම අපි පටලගෙන න්න තැම මේ වැටිකල යාගන්නතු නම් බැ අප රගෙ ක දා ය න තරගෙ දිනීම සඳ මගේ මහා චර්ර කිරීම ොට දරදන්න. අවරුදු දෙකෙමකද ලිංගරූපා මකක්ද දෙකෙෙන්මකද ගුදාවදිය ගුදාවදිය කියන්නේ පස්ස පැත්තෙන් යන කාලෙ කක් අපත්ත තමා තුෘක්තිමාත් කරන්න කටනෙේ එතොටක් යනොට අත ාලබලන නක ක් නාන මොක් මේ පුරපුරගණ කිය ලනවා. එකො හොට බිම්ම චූ කරන්න බිම ඉඳ ග්ඩ ලිං මේවාට පරිසරය උණුසුම දැනෙන්ට දෙන්නුවනි. අපේ අම්මල දෙනවාදැඟක. අපේ උගහනවා පැම්පස්සේක ගලය ගර ලාහිට මොකද කරන්නන්නේ මේ හිරලා දන්න. හිර තියාගත්තට පස්ෙ ොදවෙන්න ලමක්යනකොට චු යනකොට අම්මට බනිින්ට පුළුවන්න්න අරු බනි පුද ද වල ලාමට දන්න කල පිේ න ැ පෙල්් මන යන්ට කලින් හොඳ ඉටිොල ර හොට ඇදගන හොඳ ්ලාස්්ට ල ක් අයනකොටක්කාදාගන්නවා චූ යනකොට චූදාගන්න ඕොහම ඉන්නවා. පුළුවන්ද බලන්නක ඉන්ද. පුත්තුම මානසික පීට යන්න නද මේ ගලවන කන්තියෙන්. කාතාවට මං කියන්න ඔන්න ක? ගලුවනකම් පුදුම අවාරුවකෙන් ඉන්නේ. එතකොට ළමයාට ඒක ආවෙන ඇද්ද. ඒ මානසික පීඩනය බුදු හාන්දරෝ කියනවා. අවුරුදු දොලහෙන් පස්සේ ලිංගික්ක ඉන්ද්‍රියන් තෘප්තිමත්් කිරීම සඳහා යම් දරුවෙකු පෙළඹෙන්නේ නම් පුංචිකාේ අවුරදු දෙකේ දයේ ලිංග රූප සඳහා ඒ අවසේ ඉඩකඩ පරිසරෙන් ලබාදීපු ැතිය කයිඒකට හේතුවවෙන්නේ. එරම්. අපිේ බැලට න රු ොහම පහලව ලමයිේ මේ දරුහම් බෙන්ඩින්න අනම් නන්ගේ ලි බැලවලක්න ැ අ අ අද ළමයිේ රටේ කොච්චර ලිගි අපරාද දැන් අද තම වැඩිම කංචි ළමයි දූෂය කරල දාන ප්‍රමාණය කොච්ර විනාසයක් මේ කරන්න අපි රජයේ නිලධාරි නේද. ම ඒක ම කිය ට කුකර ගන්නන් ලමට අපිට මේ වගේ පහන දැල්ල නැතු මත්තේ රටදල් ලොට බෑ අපට පශෘති තිබ්බැ. ලිග රපල් නැකන්න තමයි දන මද මෙේ. අ රජ මාලිගව දරුවවා හෝමද සෙල්ලන් කර හිට අපට පුංචිකා ලිගන්නේ දන් කැකුුණු පාලා සුරතල් සිනාසීලා බොලද බස්දීලා කෙලිසි ෝලග දූලිගාලා රජ මාලිගාවේ පොඩියකක් යනකොට මොකොද කියැන්නේ තත්කැකුලු පාල ජීගල හිනා වෙලා බොලඳද බස් දීලා තාච්චි බා බා ඕොම කියී කියා නේද? සුරතල් සිනා පහලා කෙලි සියෝ ළඟ දූලි ගලා සියල ඇගේම දවිලිගෑ වන්නට කලිසමක්කන් දෝල්. හෙලුවෙන් දදාලෙන් දලා රජමාලිගාව පොඩියක ඇයි වූ හෙලුවෙන් දැම්මේ නැත්තන් ජගමට සදුසුන වන්නේය. උගේ විඥානයෙන් නොහැදන්නේ ඒකර තමා මේත් තිබුණි. අපේ ඔවම් කෙලි සියෝලඟ පැම්පොස් ගාලා. ජපාන පැම්පස් තහනක් කිව බාව තහනම් එංගලන්ේ තහනම් ජර්මණය තහනම් අම්මලා පැපස් ගලා අවුනොත් මාස හයක් හිරේ. ැයි හදල මේ ඒවන කොට අපේ උම් මේ ගිෆන් බාන්ඩයක් කරගෙන පෙන්න පෙන්න්න ගහගෙන අනෙක විලිලජ්ජනැදම හත්වෝ. එහම කර අපේ ලමයි මේ කාලකන්නේ ජීවිතටික අපි හදන කාලන ජීවිටක උගේෙ පවල් ජීවිත තෘක්තිමත් නෑ ඊට පස්සේ මේ පුංචිකාල පෙන්න්න දීපු නැතු මවුරදු දොහට අප වවෙේද ොද මයි කරන්න අනේමන්දන්න හේ ලියදගෙනවා කිසිල ඇඳුුව කිසි පිළිවලක්න දැ ස්ය හිද මාස්සේ දග නනිත යන ඇ අුරට. මේ ලවේ නසික ලටේ හොරගන්න හො ඒවා ලොකු වෙනකොට පවල් ජීතවා හේතුවෙන් සිද්ව ව බව ම සයිකෝ ජි ලෙක්චර්රය එකෙද කන්න අද ඒටකට අතතිබොත් ෙම ඉතුරටක රට හම් න කෑම ලෑසිත දන්න දැගේ ටි කිව බු හ දුර කිවට ප ිනි පිග හැ ුදක් ව පිගන්න. එහ ක්ම යිට් න නො ්‍යාවේපායා මටි කියර තියවා. එඒයාගේ මන විශලේෂනවාදේ තමයි ඔොයිටක තිය. ලිංග රූපාවවදත් එයහෙ. අවුරදු තුනේ ඉදම් පහ වෙනකල් ලිංග රපදය.තමයා චුගේ ගාතගානවා බලනවා නංගි දැක්ක මනේ නංගිට නෑනේ මට තින අයම් මෙහ ඕකට අම්මල පොළුවරගෙනවල පොඩිකා පාස පැන මොදද ගේ ජීවිතයඉවරයි. මට හොඳ අදදැ මත් තියනවාම අවරුත් තුනේ ඉදම් පහවෙනකා. මම කාමරය පොතපත කෑ වෙලා වෙනකන් කියන්නේ. පාඩමෙන් පිට මම පාඩන් කර කරන්නකොට තාත්තා එලේ මත් එක් සෙල්ලං කර කරන්න. සෙල්ලං කර කරන්නකොට එක පාර්ටම දැන් කලිසමක් කදන්නෑ මංඉ චූටි කාලය. මට බණකී කිය බෑනේ ූට තරමක් අන්දල දින් වූේක සේ පාලිකග හෙල්ලලා හොඳට දුවවෙල්ි දවිනි නා ගෙන ඉන්න. ඉන්න ගමන් දැන් චුවකත් අතකා ඉඳ ලාහන්න උතාත්තකෙන්.CEයේ. මේ මොකක්ද ඉට පස්සේ සීගේන ඕ පුතාගේ චුවයකර නවය ආහෙමද ස ආනයිට පස් සිය මේම බල්ලොන්ටත්තිේනාද ඔපුතේ බල්ලොන්ටත්තියවා ආහෙමද තවටියයක් කල්ප ස පූසොන්ට පූසොන්ටත්ති පුතේ පූසොටත්තියන දැන් මෙම සත්තු වන්ගේ නංකී කිය න අහල අහලා දැන් සත්තු ඉවරයි ඊට පස්සේ මුූමකොද කරන්නයේ සීට අත්තිීනාද ත් හොදවට කල්පනා කරලා වෙලා මටත් ඔය තියෙන්නේ මූආයි වටයක් ගිල්ලා වෙලායේ එහනම් පෙන්නන්නකොත් වූ එකතු ට්ටා දැ මොකද කරන්න පෙන්නන්නෙකි වනම් කුණහර්පන මේ මේ දැන දැනකන්න ඕොන දේවල් අම්මල මේක වරද්ධපයක හිදා පවුල් ජීවිත සීයටට පාහා ඩිියස්ස එකකට මේකත් හේතුවා මිනිස්සුන්ගේ පවුරුෂය කාන්තා පවෞරුෂය ජරාව කොම්පිියුටරෝල බලනෙකට මේ මේක හේතුවා දැන් ඔබනම් මොකද කරන්න මොකද කරන්න මොකද උත්තරේ පෙන්න්න ගවන මොකක්ද උත්තරේඩ එ ඇති උත්තර නෑ හැ මගේ තාත් ස්කෝලිකීන්තියෙන් හා හතරට තාත් මහාචාර ඇත්න මේ කුඹරු කොටපු ගොිය ෙන්න්නට කියීපුකුව තාත් කොල්ල වඩාගෙනර වෙලා පුතේ අංන් අන් දනුලේන ගත්තානේ පැට ටිකාලේ ආම් ලඩක ම් බලන්ඩකු කිය තාත් ළම වඩාගෙන වෙල්ල දි ගේේදුවවා. කොල්ල ෝ සීය කෝකෝකෝකෝ ගී කියය කොල්ලහේනවා ැයි ාගයක් එතර තාත්තා හතිදාගෙනවා කොල්ත්තරගෙන. දැඟට පෙන්නන්ට කීපේ අමතකයි. මන්ද මාචාරුණේ පොත් කියීෝලනේ. මං බල සිම ප්‍රයිත්්මකද කරන්ඩ කියලා දීමේ වෙලාවට මන විස් ලේසනවා. ක්ම ප්‍රොයිට් යෙන්නේ දරවා මෙ බඳු කාරණ විමසූ කල්ලි දරවාගේ මනස වෙනත් ලෝකයකට ගෙනියන්ද. බුදුමමුතුරෝ කියලා තියන්නේ මකක්ද බඳු කාරණ විමසූ කල්ලි දරවාගේ මනස වෙනත් ෝකට ගෙනියන්ට තාත්ට පියඩ මකුත් නැතිුණට තාත්තගේ ප්‍රායෝගිකත්වය පුදුමයිනේ. ඒකයි අපි වරදධගත්ත තැන පෙන්ෙනවුවත් මොදති බුදුන්රන්ගේ අන මුතුර විල්හ ස්වාම භාගෝතුන්හසේ හ පහම පෙන්ුවොත්මකද ආනන්ද පසේ ගෙරට විල් පල ස කන්ඩු ොත්මොදින්. මතු ොකද කියැන්න ඇතිේ පූසෙක් ෙනවා අන්න න්න ප සෙක් ෙතර ට පලවෙන්ට ස කන්න දෙනවා දැ ොද වෙන්නේ හේටත්වයනවා. එදත් කණ්ඩ දෙනවා. ඊට පස මොකද වෙන්නේ. ඒ දත්තේනවා. එදත් කණ්ඩ දෙනවා. ඊටස් මොද වෙන්නේ. මොකද වෙන්නේ. ගෙතරරන්න අතර වෙනවා. ලමයට පෙන්වුවත් ෝක වෙනවා. ගේ පෞරර්ෂයම හිතනවා යකො මේක මරුණේ මේ වහො යන්න පටන් ගන්නවා. මේ මේකම උුගේ ජීවිතයේ බවට පත්වනවා එතකොට සියල්ලවරයි. රර්ජනනිකුත් මොකදෙන්න ඕක පෙන්නට ගම් පිහිය කපන්්ට මේකම ටු පෙන්නට විලිලද ජනත් දෙයක්කෝ කහලසමක් කන්දොලයින්නේ මොකද වෙන්නේ. මොද වෙන්නේ ඔව උනොත් එතනින් එහාට ජීවිතයමි වරයි ආඒ. මුළු එදා අයා ඒ මනසි හංඟ ගත්තක ඒ මානසි කළෙඩක් බවට පත්යෙනවා. මනෝය පෙරපාසල්ල ගුරුවරු මේවා දන්න ඇතිහන්ද. පුදුම විදිහට ද්‍රමයින්ගේ ජීවිත වෙනස් කරන. ඉස්කෝලෙවල අද තියනයි ළමයි මොක කොම්පියටර් දීල ඔයාලා පුචිකාල මයිට කව දාවත් ළමයින්ට දෙදඩේපත් තමන්ගේ අම්මලතාතල ලඟ නත්තන් දමයා ැස්මීමේ නැත්තන් මේ ඩිජිටල් උප කන කියෙලා දෙඩේප්ගගේ ජීවිතවරයි. අයි ඉගන ගන්න ළම යතනිගයාට. ගනෙ දෙන්න මෙම කරගන්න හැබැ ඇස් මට්ම හර දෙන්නවාා අද උක්කොම ඉස්කෝලයන ලමයි ක්කොම අනාත වෙලා අන්නක්තාර වෙලා තින් නැ රටේ උන් අරු පහලො විස්්‍යයන කොට කොඩු හන්තට පත්වන මේේක එදා මනව විද්‍යාව නිකම් පොඩක්කිව ටිහිර සුද්ගේ ප අපේ බුදුහා දරෝකී වට ේසු සහසකිකවට මන් හල ගගන්නන්නේ නැති හිද ඒනම් හරිද චින්තක මතය නවත්තන්ද හරි ඒනම් කෑම කාලෙන්ට හවස තමමා ගො තැන ගන්න හිිට්ටුව ලොකු තැනක කෑම්පයක ප්‍රධාන අනතින නිලධාරියගේස්භාවය හරි මට සර් ඉති ච්චර ස්වාමය තමයින්නේ ම එතන ඉඳල තමාම මේ සවර්ගේ දේන හන්න හුවට පස හිට උදේ පන්දර ගියොත්ත මේ එක කියගන්න නම්මේ කරන්න කියලා බහිතුන එකයි මේ දැන් කියන්න ඉට පස්සේ මංකව හරි දැන් මට ඇත්ක කතා කරන්න බැහනේ මහත් ඇටට කිය ටවස උදේ පාන්දරාව ූ ඩිවටි පිටාවේ සලම් බලංගාල තරු ගහල පදක් අංගා ලම්ම මේ ආරෝහ පරිණහත් දේහ මිනිහ. අපි හිතනේ මේ හන්න හෙන්න්න පුරසේ ොම්මටදෙර මු හෙන්න්න සාර්ථක පොවල් ෙන්ඩද කියලා එහෙම නෑ. එහෙම නැ. මං ඇු වාඩිවෙෙන්ඩ කියලා මංකුවා මහත්ත උමට හෙන්් කිවේ පොඩ්ඩක් කතා කරන්න දර වාඩිුවේ. මන් දන්නව දැම්ම සියලු කතාව. මඟ ඔච්චර ආරෝහ පරිනාහහා දේශ සම්පන්න මිනිහ. මනම් මගේ ජවිතයත ඇත් දෙකෙන් බලන්ඩ අකමැතිමදේ ඕකන නල් මගේ ජීවිතය බලඩ අකමැතිමද ෝක මං හෝම මෙච්චර මේ හෙන්න ඇඟක් තියෙන තමන්සෙ කොහොද මේක බලන්ඩ හිතාදාගත්තේ කිපුග මූ හිදගත්තා මැංක ඕක පුංචි කාලය මනසටාවප එකක් අවුරුදදු තුනේ ඉදම් පහ වෙනකං හිතන්ඩ මොනවා හරිද කළ තියනවා මේ සම්බන්ධය නෑම කිව්වා නෑම කිව්වා ැේ ්‍රරති ිකාල් ගෙන ල මංක වාඩුව ම කන දට යන්න හමෙ ම ගෙනනි චයිස්කෝල කාල්ට ොම ගෙනහි ලෞරදු තුන පායනකොට මූ හරිසර් හරිසර් කියල නෑගහිතා. මංකව අමොකක්ද හරි මන්සර් දවසක් පෙර පාසැල් ගිහිල්ල එනකොට මගේ අම්ම ඒවාගේ වෙන සබන්ධ පවත්න විදි මන්දැක් මගේතාත් දාව හිටි. මඟිට ඒක බලන්ඩම ෙදරේ ට පස්සෙ එදා එන්න මට ඒදේවල් බලට ඕනන ම මේ ැලවා පෝර්න් බැලවා හමදේම් බැලවා ම ඩක් නෑසර මට ලයු බලන් වනසර මට මේ යු ලන්නනක මෙතන දැදදිස්න ල ලෙේන හැටි මනස උප දන්න ව මනස ොච්චර බරපතලදගිය මේක ලයු බලන්්ඩලු මූ කසාද බැන්ඳී. වීඩියෝබල්ල බෑ ඉති මට සරච්චරක පෙන්න්න බැන්න මට මේක ජීවිත වැඩන්න මට වැඩන්න මා කියල මු දැන් එතන ගැනට ගණඩාදනවා ංකවරයිට වාඩුවෙන්න්න මං එක බලගන්න මේ මානසික ලෙඩක්. ගට කිය කියමල්වා සර්මට මානසික ලඩක්කිවත් මං එතන හට ලලාගන්න කිය මං ගත් කරම මනසික ෙඩක්කෝක කියල. ඊට පස්සේ එහෙමද කිය මනිහනිදගත් මන්ෙර ෙඩේ ආපහට ේටි ක්කම කියල ට ක්‍රමතියන එක මනසෙම අයින් කල හැබයි සති දෙක්තුන ගයා වැඩේට ඒවෙනට එන්ඩ වන ඒ කාරණය මනසින් අයි කලාට පස්සේ අනේ අරගෑන හැමදා මට පින් දෙ බුදුසර මන්ද තටන් ජීවත නස ට දන් ර ය හ හ නිස වන. දන්නතිවනට ංචි ලදැන් යාල ළමය ස්කෝල යවන එක හිතන එක කාචර කරනය බලන්නූ උපාධදාලා ඩොක්ර් කර එක බන්න හැබැයි ල හිතන් නෑූ කසාද පැඳට පස් එහොට පවුලක්කයිද. උඩ ළමේ කදන්න පුළුවන් වෙදි කියන හිතුවන්. හිතුව නෑ ඒ හන්දා හිතන් මං ුදේගේ පවල් ජවිත සීයට පනහක් ඩිවෝස් ඉතුරු ටික තොරන් වගේ හැබ ඒවට ලිංගරූ පවදිී අප ඇතැම් චර්ය බලපෑව. දැන් ළමය අව අක නකොට නකරට ැහුවත් ොදේ. නමලිෙනනපු දවසටත් කසාද බැඳපු දවසටත් මොකද කියන්නේ. එදා අම්ම එපා කියලා තර්ජනය කරපු එක මලාට ඔළුව උස්ලවත් බලන්න. ට. ඇ ඒපා එපාකිව්වන්නේ ටීචල මොකද කරන්නේ පුච්චන්ඩ දංඟලන පෙරපාසල්ල එහින්දම් වෙන හටවල්ල මහත්තයා පෙරපාසල් කරන්නේ PD උපාධයක්ත් යෙන්න්න ඕන ලම මනෝවිද්‍යාව පිළිබඳ P එකක්. අපේ මේ කාල කරන්නන්නේ ලාටේ මොක්කද පෙරපාසල් කරන්න. ඇ? හන පෙල ැතන් ොලු නැතම් ොහ නතත් වන ොබෙක් නැත්තන් ඒෙරපාසලදාගන්න. ඕ උන් දානෙ නික පෙර පහල් ඉංග්‍රීසි මීජයම් ලංකාවතින වැඩිපුර ඉංග්‍රීසි මීඩියම් පරසල ද. සිංහලෙන් හිතන්ටවත් භ්‍යන්තිවට. මන්නම් ම නම් එව්ට පුදුම විරුද්ධයි මේ සමස්ත සමාජයේ විනාස කරලා තියෙන්න මේ සිිෂ්ටම් එක කිසිදු පාලනයක්. කිසිදු වනයක් මේ වගේ න්නේෑ? හිද පෙර පහල කියනකෙ ඕන කෙකට කොන් දෙදන්න පුලුවන් එකක් න්න නෙේ එයි හය ො හිල්ල හිල්තියන් න අපුරුගන්න පර පාසල් මංක බස්නාහිර කරන්න කියලා මට ලුක තර්ජනාවද කොරන්න දෙන්න බේරට තේරවාද. හැබ අප මේ පිළිබඳව මටක නීතිය වක්න්න බැරනන්න ට පුල මුන්ාහසට කියලාදලා මුන්නාන්සේල එකකා බේරගන්න. මේ ඔහට පස්සේම නොව ද්‍යාවක පත් ැහට තමුන් නාන්සේට වගගේ මක්ති අපිකා බේරගන්න. අං ඒකයි මේවා සමස්තය වැරැද්වා නිසා මතක තියාගන්න. වද බදු හන්දරෝ දශනා කළ ලාලයේත් පංචවර්ෂානී ලාලයේත් පංච අවුරදු පහක් නලවන්ඩ පුංචි කාලිඳං එතකොටයි පෞරුෂය වැඩෙන්න්නේ. ඊට පස කියෙනවා දසවර්ෂාන ත්‍රාඩයේත් දශවර්ෂානි ත්‍රරාඩයේත් අවුරුදු පහෙම පස්සේ පහළොව වෙනකං ත්‍රාඩයේත් වැරදිකරොත් ගහපිය කියල මේ කිව්වේ. නළවඩ නෙමේ මගේ තාතමට දීවතියෙන් එල්ලගෙන. බරදක් කොත් මාවල් ලේසියන් අරිනොද තාත්. කෙඩ ගැහේ. අපි කොල්ලො පහක් තාත්තා දැක්කහම බඩ යන්නේ බටහිර මොක දගැන්නේ. බටහිර මොකද ගැවන්නේ තාත්තට ගහන්ඩ තාත්තවත් ළමයාට ගහණන්න බෑ ගුරුවරයා ගැහුවොත් මොකද පොලිසියන්න පුළුවන් මානව හිමිකන්දැම්ම ඇයිඒ කෙම ටහිර කරේ බටහිර රටවල් ඔොල එංගලන්තේවාගේ රටවල් ඔල එකම අම් මට තාත්ත ල පහක ගීතන ළමයින්න හදන්නේ පරමනිියහන මේ ගියවරුද මිියන මේ දැන් ලබන ෞද්ධ වමිය කව සදා චාරයන්න එහින්ද පරණ තාත්තගේ ලමයින්ට දැන්තාත හන එද උන්ට මේ ප්‍රශ්නයක් ඒ උන් එක දැම සයිකොජෝලට දම එහම ගැහුවත් අවලක් වෙනවා. හිදඒ සයිකෝලෝජිකලිකාරන ලමන්ට දඩුවන් ඉපා අපපේ රටේ තිනවා දෙකමද අම්මට තාතල පහක්ක නල් අ ඕන්නන් දෙන්නෙක් ඇති හැබැයි දෙන්නෙ හිටියත් තාතා හිතන් ඒ තර ො සිදන <problems> සිද්. එම එක සංස්කෘතියෙන් පාලනය කරලනතිී එහිද අපේ තාත්ට පුළුවන් හොඳඩ ළමයින්ට ගහණඩ හැබැයි ලාලයේත් පංචවර්ෂානී, දසවර්ෂානි, ත්‍රාඩයේත් ගහන විදිකිව්වා. ඔවන අට පවඩ ගහණඩ බෑ ගහනකොට ළමට ගහණඩ වනේ ඕෝරයිකෙන් ඕරයකට තාත්තාගේ ඕරයක පිරිසිදුවතියාගෙන දරුවවාගේ ඕරයක පිරිසිදුව තියාගෙන ගහණඩ කිව්වා. ඒහිද කිවා ගහන වන නිර්දේශික ක්‍රමතියවා. වේවැල් කෝටුනාරංසිය බලා අතු කිතුල් පොල් ඉරටු වැල්කහාබිලීයතු මෙහැමයිපල් මගේ දෑ ඇතට නොපෑහැයුතු පමානොවී එමි අකුරට මෙයින් මතු ගණ්ඩ නිර්දේසිත කෝටු තියෙනවා. කෝට වීලච්චි ගණඩ බෑ අමුවෙන් ගණන්න ඕන. ඇයිඒ අඩ කලින් සැලසුම් කළ තියාගට ගත්තොත් තම ගන්න වේලෙන කෝටුව. ත එන්න කෝට වියලි බෑමුවෙන් ගහන්නන වේ වැල් කෝට නාරං සියම්ඹලාතුූ කිතුල් පොල් ඉරට වැල්කහමිලියාතුූ මේ වැන්තමා ගැහ්වේ නිර්දේසිත කෝට් මං වැරද්දක් කරපුහම තාත්තා ලන්දට යනවා දෙනියට යනවා කෝට්ටක් හොයන්හද. තාතා කෝට හැන්ගඉන්නකොට මං ඉන්නවද හිටිපු දැන. තාත කෝට හොය ඉන්නකොට මං දන්න දන්න හොඳම තැන හැගිලායින්න. ඇ ත්තා තර්යෝදමාව නෑ ඇතත් හෝය ලහය ලගඟහන. ඒ හයලා එනකොට තාත්ට මංකරපු වැැක්්ද දැකපු ගමන් කිය කියේන් තියීමකට වෙලාදී. මේක නිමිලා මමත් විච්චි බයනෑ මත් හැගිලා ඉන්නේ. මමත් නිමිලා එතකොට ඒත් අත් දඩුවම නොකොට හිටනැ ගැහවා සයිකලොජී. එයින් අප සම්ප්‍රදායි මොකවත් නෑ මේ දෙගයි පනහේදේවල් මතක තියාගෙන. අම්ම කොහොමද ගැවේ. පොල් ඉරටේ අතතදකර ගති අම්ම. ඉ ඔල් මොල්කම කටට හිත නොයේ දෙන්ම ලේසි වට දම්මගෙනෙකට පොල්ිටයක් කඩාගන්න එක. ඉදලේ ඉලප තඉරට ොලින් ගහඩබෑ ඒක සම්ප්‍රදාය ගන්නව ළමයිට එෙම ඉදල් ලොලින් ඉලපත් ොලින් හඩබෑ. එකක ඉරටේවත් ගණඩවෑ. අම්ම ත්‍රයි කරලා පොල්ලිටයක් කඩ ගන්න න හන්න. ඒ ගහන්ේවත් ත්‍රයිරල්ලා අඩක් ගෙනකොට අරු ීහිටපුතෑ. නිමෙන්ඩ මයි ඒහිද කවදාවත් ළමය වැදි කරගමන් දදීන් දීන් ගල එතන නති අන අතින් පයින් ගහන්නේ. ඒ වෙලාට ගාන ම රෙක රතුවවෙලා දයන්නේෙ රෙඩ් වෙලා යන ළම අත් එෙමයි ඒ ගෙල්ල බඩන්න එක පලිගැනීමක් ඒ ඒක අපේ ආවේගේ පිට කිරීම මිසක් දරුවට දැන ගැහිල්ලක් නෑේත. එ ගුරුවර උනත් හන කොට ගහන්නන්නේ නිමි ගහන් එයා එයාට ගහන්ට තැන්තියනවා ස්ථාන තියනවා විදිතියනය අපේ අධ්‍යාපට මන විද්‍යාය ගන්නු එද කවදාව ගරුවර ගහට පොලි න් ප ගොතිව. ඒ හට ලු ලමගේ ජීවිතයම දම යාලා පොලිසි ගෙනියන් දසවර්ශානනි ත්‍රාඩේත් ප්‍රාප්නෝති සෝඩසේ වර්සය, පොතරං මිත්‍රං වදාචරය තවරුදූ පහලුවෙන් පස්සේ ආයේ හණ්ඩ එපා කිවවා මිත්‍රං වදාචරය දරුවල්ල යාලු එක්වාගේ ආශරය කරන්න කිවා. හැම දම අම්ම තාතල දුවල පුතාා යාලුවගේ ආශරය කරන්නන පහලුවෙන් පස්සේ අදශරය කරනවද උන් ලප් ොප්යාගෙන උන්ගේ කාමරෝල අම්මල පෝන්තියාගෙන උන්ගේ ඇඳවල්ලුඩ හ. ළමයි සූම් එක්කො හෝම්ව උන්ට තියන පීඩනටි කියාගන්න විදිහ ොගක් කන්නෑස් ම පීඩන ගොඩක ළමයි හත්වෙරන්න. එදා දෝගල පුරල් යනකම් අම්මල දන්න නෑ එඒන්ට ආචින නැන්ද ඉස්කෝලල්ලාවට පසේ අවරුදු පහලවයි දසයයාගේ වස පුටුව උඩින් තියාගෙන හැන්දෑව වෙනම ටයිම් එකක් දාගිවා ඒයාගේ ඔළුව බලන්න. මගහන නැන්ද ආචිය නැද හරි පිරිසුද ඔලුේ ේටිත්නෑ කුොත්නෑ මොව ආචේ හැමදාමඔය ගන්න. චිට කිය පුතේ ේි ොකුණු න මයි ඒ වනට මේක රොඩු වැටිල දන මගද මනද පුත ෙද යනකොට කවද දැක්ක හන්දේ කෞද්ද හිට සේකර දලාලික කඩේ ගව කවද කතා කර හිටිය ට කවර මොහකිවද ච්චිගව න ච ගව්වා ද පන්ති මොනවාද කොල්ලො කිවේ සේරම දවස මනව චිසා ඔලුවත ග ම්මග හද ලාගෙන චිකන්න. කොච්චර මොනත් සයිකොල්ලෝජී. මට කියන්න අපේ අම්මලාද ඕගොල්ලු කුදම විදියට වැඩ. ෙදරගහම්න්මහන්සේ ලමයින්ට හෝම ගෙරටිකන කොට රකතු වෙලා කෑමක් කන්නඩ වෙලා තියනව කිය අප සමස් සස්ථාව පිරලා. ගෙදර ගෑනී මිනිහයි දෙන්නගේ සමගක් නෑ. ලමයක් ගෑනි එක්ක ඉන්න තින වෙලාවාත් අපි පෝර්න් එක ඉන්න ගෙර හිල්ලා. ඒඒ ටයිමකත් පෝර්න පිය පහි ඔක්කොම මැසට්ික අරකයි මේක කියියෝකෙ ව අ මයිත්‍ර පාල රි යන ජාතපත්ව වන්නකාල පොන්න්නර ඇ බ ොකු සමුලුවක්ක එක මක්ද මෙ. මේ ලෝක ළමාදින වෙනෙන් ප්‍රධාන දශනය මට අඩ හලදිවේ මං ආවා ඇවිල දේන ජ ත ඩ ම ක්ොම ගැන ෑගේ ද ධර්ම තුනවාසර ම හර පොඩ ලොක ල ලොක මට මට දශනය පටන් ගන්න කලින් ජනාධපති ලේකන්තුමා ලමයින්කෙන් ප්‍රශ් නැහව. අනාගතේ වඩ කැමැති කවුද කියලා අත උත්සල මට කියන්න. ළමයි අඇත උත්සගෙන ඉන්නද. වෙන්ඩ කැවිති කවද කියලා දොත්තරලා ඉංජිනේරුවෝ තාරකා විද්‍යානයෝ මහා හුඟක් අයින්නවා ෙ ම සන් න්න දවසර රඩිය ල පතරෝල්ල රප හිනි ල ටුන් පවා ගාමකට තුනේ කෙල්ලෙ අත උස්සගෙන හිට යිදා දේශනට මංගීටි. ඊට පස්සේ ජනනාතිපතිතුමා කිවවා ලේගන්තු හ්ඩ පොති චූට දුව කවද වෙන්ඩ කැමති කියලා මයික දීල පුහම ලමයක් කිවසර් මන් ් ෝර්න එකක් වඩ ගමති කියලා. ඊට පස්ේ ලම ක් ව ජ හ න ක් කැමට. ටස ලම කියනවා සර් අපේ අම්ම ග අතේ ඉන්න මං හරි ආසයි. අපේ අම්ම ගෙදරාපු වෙලේන්දම් පෝර්න එක අතතියාගෙන පෝර්න එක අතේතියාගෙනඉන්නේ. ඉතින් සර්මට ච්පෝර්ණක කුුණාලං අම්මාව ගන්නවානය කියලා හියෙන් ඇඩුව. ඉරසිකිව පුතේ තාථකවටයන්ඩ පුළුවන්නේ. තාත කරන්නත් ඒකම තමාසර් ඒද අතේ ඉන්නටනම්ම ටච්පෝර්නක වැන්නඩමෝන. අනේ සර් මට ටච්පෝර්නක වෙනනහැට කියලදඩ කියලා හජිය මේ ංචි තුනේලාමය. පත්තරවල රූපවාහිය වල නිවස් සොලට ජනාධිපතිතුමා රැස්වීං ගානක මේක කිවවා. මේ අපේ සමාජයේ මේ ශ්‍රී ලංකාව උතුන් සම්මාහබුද්ධ පහස ලද ශ්‍රී ලංකාේ තත්ව නම් ඕක තෙර ඕ එදා මෙව්වා ගැන මීට වැඩිය ටිකක් හිතන්න. ඒ ළමයිගේ පීඩනය ගැන හිතන්. මයින් ආචරමහාචාර කරන එක දොස්තර කරන එක ටිවෂ එකෙෙන්ම කරන්න මට අම්පාරය හම්බවෙලාතියෙන පන්දරකට ටියවෂන් යන ම යාන් අතනවාඩිලයින්න පාන්තර දෙකට උන් ටියවෂන් යනවද මොනාකරනවාද කියන ම දන්න එහෙම එක ගඩෝ නද එච්චර මම දන්නේ මම දන්න ඒ ඔෑල මට කියලා දෙන්න හැබැයි මට මහාචාර වන්න නම් එහෙම දුක් මං විදිනෑ. මේ මහ තරගේ පන්නල පන්න ලවසසාන මොකද වෙන්නන්නේ විශවවිද්‍යයාට කීය යන්න ඉතුරටි සේර නස් ද පුද්ධක බවරට මේ පත්. ෙද හිට ේ ට ජීවිත ැතිකරන තම ිටමගේෙවෙන රයි තැරින් හට නමොද කාලවේලා තිබන්න ගුලු ඔකුල්ලොත්ක මේ සයිකල්ෝජි පාට්ක කියන්න තිබුණ මමේ සේරම කිව්වේ අපිට වරද්දල තියෙන්නේ කුරුකර්මය විතරක් නෙමෙයි කෘුසි කර්මයෙන් තමා පටන්ගත්. ඒ නිසා මේ බලන්න මංකිව්වා අපි හැදිලා තියන්නේ හැදිල තියන්නේ සෙම් පිත් වාතෝලින්. එ නිසා ඒගේ ස්භාවේ පුංචිකාල ස්භාවය මංකිව ලමයාගේස්භාවය මංකිව. වයසයි මහලු ඇව ැරිවා දදා ගානක් ඉස්සරට සමානකන්තියන ඔයවක කිය හිටියොත් දේශන තුරටික අන්ඩුවවෙන්නේෙන. නිසා බලන්ඩ බුදුහාන්දරුවෝ කියනවා. කය හැදිලා තියන්නේ වාතපිත සෙමෝලින් තමයි. හැබැයි කය ඇතුළේ මනසක් තියනවා. මේ මනස ඇතුලේ තියෙනවා වාත පිත සෙමෝලින් තමා මනසත් ගමන්ගන්. එන් නිසා සෙමත් එක්ක ලෝභය වැඩි. පිතත් එක් කළ දේශය සම්බන්ධයි. වාතයත් එක්ක මෝහය සම්බන්ධයි. එ නිසා කෙනෙක් දේශ සහගත වන්නේද ලෝකෙ ලෙඩහැෙන ආකාර තුනම තුනයි තියෙන්නේ සෙම සමුට්ටානා රෝගා ආබාධ පිත්ත සමුට්ටානා රෝගා ආබාධ වාත සමුට්ඨානා රෝගා ආබාධ. ඊළඟ එක සන්නි පා ජා රූග ආාධ ඔය තුනම එකතු වෙලා ලෙඩහැදෙනවා. ඔයා ලගේ පිකාව පිත වහු ගඩුව සෙම වස් එක සෙම ඉඩසේ පාගන්සන් ආතරයිටිස් ඔය කියන දෙවල් වාත රූග එන්ද වාත පිත සෙෙන් තමා ලෙඩහැද. ට හිරට ඒ නඳදාගඉන්න. ඉටවස පුදුහන්දරෝ කියෙන මනසේ දේශයේ වැඩිවුනොත් කවරුහරියක් කල වයිරං 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 න්නනම් පිත කරන කොට ලෙඩ හැදන්නේය. ලෝබය වැඩිවුනොත් තාසාාව රාගය තන්නාව වැඩිවනොත් සෙම කරන කට ෙඩ හැදෙන්නේ අින්න පුබ්ක කතාව ති ඒකට අධින පුබ්ගක කැවමක් කන්්ඩා සහිත ලක ගෑැනිට ගයාගන්න ැරු අනිත්තුන්ටත් චව ද ගේග ම දන වසාසන නිෙලාගිය පුලුනක් පරිදෙන් වැදහොත්තේය. ප හිතේ සහර ආහ ිෂ්ට කරන්න්න බැරු ගහම න්නම නෑ සමහර කෑලි පණනතුග හිල්ල සමහර දේවල් ඔල හිරවෙලා ලොකු ලොකු ප්‍රහ්ණ දෙෙනවා මංගාවටාවුත් වස් එක තියන ලෙඩෙක් මං ඇඟට බේද්දී ලබලන ඇඟට බේදී ලබලන කොම ඇැගට බේද දෙෙන් ආහාරංස්කෘ තියීම බල නොතන හට හාර පැත්තකුත් තියනව කෑලි කෑලි යන්නේ කුරන්න යන්න ලාවත් එක් න්නබෑ ඇඟට බේද්දීල බලනො ඇගට බේද දෙන්න අපි මේ ස්වාපිස් සෙම් වලට. පිස්සෙම් මලට බෙත් දෙනකොට ආහාරෝලින් පුළුවන් වාපිස්සෙන් හොඳ කරන්න හරිද දැම් එහෙමයි මම ඊට පස්සේ ඇඟට බේදදීල බලනවා සෙමාඩුවෙන්ෙන ද වවිසකට දෙන්න තිය ැබුල් වර් ගණම් මනන් දීල බලවා අඩුුවවෙන්න න ඒත් වීසක නම් මංකරන්නේ මනසෙමොකක්ද තියෙන්නේ බලනවා මේකේ ලෝබෙක් තිබ්බොත් ලෝබෙ ඉවත් කරපු හාම ලෙඩේ හොඳ වෙනවා ගිරි මානන් හාමුදුුවට හැුනේ එහෙ ලෙඩ. ඇ ගය ඇන ඇලන ගතිය. හරිද ගිරි මනන් හාමුතුරන්ට ලෙඩියාවේ කොමද ලස්සන ගෑනියත් දැක්ක පාර යනකොට ආස හිතුනා තන්නාව හිතුන් නේ සිවර දරගෙන ගෑනිගෙන්න්න බෑනීම කොටමන නද දන්න කියලා මේ රාගය වගිහාම කිහිල්ල නිදාගත්තා මොකද වනේ. සිරී යහන්නේ එල්ල වූ ඉහීරිී සුසුම්හෙල්ලන රෑ. යටටලීයෙන් මක? සිරියහනේ ලනුසිරි වියම්බඳනරෑද. මකුළු දැලින් යටටලීයේ වියම්බඳිනරෑ. එම මට මටගැ කියන්නෝකිරිි මවම කණ්ින්නේ. සිරියහනේ ලනු ඉහිරි සුසුම්හෙලනරෑ. මකුලු දැලින් සිරිසිරයේ වියම්බඳිනරෑ. යටටලීෙන් නරිලතා මල් පූදින්නේ යටටලීයෙන් නරිලතා මල් පූදින්නේ මොකදද මේ කියන්නේ. මොකදද මේ කියන්නේ අර ගෑනු කෙනෙ හිතේ තියෙ එක ගෙන් ගඩ බෑ මොකක් කරඩ බෑ ැ බැරිි කන් උපත්කන්හිින් මොද ලා ඇද දන් ටලියේ ේන නිරිලතා ම අර ගැනීම මැවිලා. න ඒකන මේ වෙලා තියන් සඳින් සන්දෙට්ටමවා වෙලා හල දවසත්ගෙවීහි ගිහින්. ඇස්සට නොහුරු කඳුලු බින්දු පැදුරට මුහු වෙලා හොරින් මොද වෙලාදී නාකෙන්න්න නාගෙන්තිින් ගෑනණ ගෙන්ඩ විදිියකුන්න අනේතින් බෙ හදන්න තිබ සුක්‍රදා තුටි කොක්කොම මො ැදරුට කිිල්හ. ඒක තමයි ව කියන්නේ සුන්තරකුණු වර්පයක්කේක. හාමුදුරුවන්ටත් ඕක වුණනා ගිරිමානන්ද හාමුදුරුවන්ට අරයගේ ිරිමන ධාකරන්ගේ කතාව තයිමේදීන්. ර න් 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 ලද පේන හල පේන න පේනවා පාත්තරය පේවා දෙදයනේ වා රෝග රෝග මොකද ලෝබය ඒ ක් න ැ න් ි න් ො පත් ො හර ට ප ො හ ද ි ද බදදු ක් ද ගල ම් හොඳ න්න ට වසික ගිමනන්ක ලෙේ තියෙන්නේ. ඇගේන මේ හිතේ හිතට වෙදකන් ෙුද. ඇත ස්වාමීනී අපියක දඩින. ඊට පසසිකි වවා දස සංඥා දේන කරන්න ගිල්ල මොකද දස සං ාව ය ලස් හින් ෑ ටි ම ද ුන්දර හැන ටික වෙන ලෝපන්ක් දට්ටි වෙන ලෝපං ෙටි ෙනන ලොපං ඒටි වෙන වෙනම ගොල ලප ලස්සන කියලා. තෙරනල්. එහ මෙහම කර සංාධායකින් මේ රූපි ලස්සනේ අපරාධක බදාගත්ති කියන පෙන්වට පසේ. මොකද නේ සංඥාධහයමකගේ අට පසේ ඇ. ජහති අරූපෙට පයිංගහල අයිං කලා විනෝදේති හිතින් දුරු කොලා ඉටවසකොද ්‍යහන්තිකරෝති මුල්ලි නුපුටයින් කලා අන භාවන් ගමේති හිතෙන් සදා කල් අයි කරපු ගමන් රහත් වනා ඇද කැල්ල බැරන්න ඔක්කොම සුවපත් වෙලා නිවන්ද කළලා අවුරුදු සීියයක් ඉතර හිටිය මැරෙන්ඩ හිටි දරු. තේරුණත් ඒ හින්දා හොඳට මතකදයාගන්න මේ මේක අපේ ගැමුුර. ඇයි මංමේටික කියන්නේ මේ දන්න නැතුව. අ කෘසිරම මේ කමතය කොරන යන්තරය කොටන්නේ ඇයි කියනෙ එක මග ආපුහම එකට උත්තරනෑව අ දවල් මඩුව පොකත කරන්නේ කියෙලාහපවා මේක උත්තර ෝ ොන තියෙඒ නිසා මේ බලට ඉට පසේ දේය ාවත් ඔයාල ගේස් රයිටස් හැදිලලාට පසේ ම බේදල දීලා දී බලවා හැබැයි හොඳවෙන්න නත්තම් මොකද කරන්නේ මම දේශයට හිතේ තිය දේ කකා හරින වයිර ත්තිබොත් තේ දේශ යෙන්න්න තියන්න ගැස් රයිටස් මලක්ගන්න හො පුුවන්තරම් වැඩුවෙන. එතකට හිතෙන් වෛරයයිකරපුවාට පස්සේ බේතුත්දුන්නට පාසේ මේක හොඳ වෙනවා. මෝහෙ අවත් එහෙම මොකද වෙන්න නාකි වෙනකො මහේ පුළුවන්තරම් වැඩි වෙන. හිදතම වාතාතර ඩුවෙන් හැබයි කිවෙනකොට මහගත අයින් කරලා තිබොත් වාතාමාරු හැදන්නේනෑ ඒහින්ද බලට කුසිකර්මාන්තය ඇතුළ කරලා තිබ වැඩ මේ බලන්න. ලෝබදේශ මෝහවලින් වැඩකෙරුවත් වාතපිත සෙම වැඩි වෙලා මිනිස්සු මැරණෙන හින්ද. කබලිංකාර ආහාරය ආං එහෙම හදලති බකොහමද. කබලිංකාර ආහාරය. කබලින්ංකාර කටටක ආහාර. ආහාර මට කියට කෑම හදනකොට රසකී අත් තියෙනවාද කෑම දැන් වෙයාලා රසට හදනුවනනි. ්‍රහකීයද කෑමේ. පහයි. පහද හරිද. ඇඒ පස්ගෝරස කිදී ගිතල් වෙනඩරු අවුරු ඒවනිෙම මංන් රසකීයද ආහාරයක් අනුවට කට දැන රසවර්ග පැනිිරහයෙනවා ලුණු රහයනවා ඇඹුල් රහයනවා ආන් එෙම රසවර්ග හයයි ලෝකෙ තියෙන්. රසවර්ග හයයි මදුර අම්ල ලවන කටු තික්ත කශාය. මදුර කියන්නේ පැනිිරහට අම්ල කියන්නේ දෙහිරහට ලවන කියන්නේ ලුණනු රහට හට කියන්නේ මිරිස්රහට තිත්ත කියන්නේ තිත්තර හට කශාය කියන්නේෙ හටරාට. එතකොට පැනි තැනිරහා අපි දැම්බලන්න මෙන්න මේ වාත පිත සෙමෙන්න්නේ ඇගේ හැදිලා තියන්නේ හොට බලාාගන්නනුවක්. වාත පිත සෙෙන්න්නේ ඇගේ හැදිලා තියෙන්නේ. එතකොට සෙම වැඩිියුනෝ තෙම්බිරිස්සා වැඩියනෝ තිය සෙමට වඩා සෙම වැඩි වුනොත් හෙම අපි ොකද කරන්න සෙම අඩු කරන්නට දෙන්නේ මොනවාද ට ොත්තර මත්ත්‍යගාවට හැමිරිසාවා හැදිීග කොටනොදන්නේ සීවිටමී. එතකොට අපි කරන්නේ හෙම්බිරිස්ාව වැඩිීගෙනවොත් අම්ල දෙනවා අම්ල හොඳම තියෙන ඇඹුල් දොඩාන් දෙනවා. ඒ වගේම තමා සෙම අඩු කිරීම සඳහා දෙනවා කටු ඒ කියන්නේ මිරිස් රස වැඩියෙන්ම තියන සූරයාගේ ශක්තිය තියන්නේෙ ොන ඇද ඉංගුරූ තිප්පිලි ගම්බිරිස් මිරිස් රස තමයි කටු. එනම් වයාල පේනවා කු රසය අම්ල රසයෙන් සෙම වැඩිරනවා. එම අඩු කරන. හැබැයි ගෑස් රයිටිස් තියනෙකාට පිත තියනෙකාට දෙහිදුන්නොත් තක් කලිකෑවොත් ඇඹුල් කෑවොත් පිත වැඩි වෙනවා. මිරිස්කෑවොත් ගම්බිරිස්කෑවොත් ගෑස් රයිටිස් තියනකාගේ පිත වැඩි වෙනවා. ඒ වගේම තමයි වාතේ අඩුකොරන්්ඩ අපි කශාය රස දෙනවා. වාතේ වැඩි කරන්න අපි ලුණු රස දෙෙනවා. එහනම් හොන්ද මත තිග ඇග හැදිල යෙන වා පිස්ෙ ොලින්න්නම්. මේ වාපිස් හොඳට චලනය වෙන්නේ සම බර වෙන්නේ මදුරාමල ලවන කටු ත්්‍රකකාශාය කියන හය රසයින්. ඒහින් අපේ ආහාර සම්ප්‍රදායයේ මොකොද කරන්න. වෙලේ ඉන්න කොට කොහෙද ඉන්න අපි ගොයන් නෙලන කොට හානකොට වල් නෙලනකොට වපුරණ කොට කොහෙදඉන්නේ. කොහය තින්නේ. වතුරේ වතු ඉන්නකොට මොනවාද වැඩි වෙන්නේ. සෙම සෙම අඩු කර ඕේ මොනවාදීලද නොදෙන්නෙ එක ඇඹුල් වර්ග ඒ න්ද වෙලට ගෙනන කෑමට අපි කියනවා ඇම්ඹුල කියලා. ඒ හින්ද ඇඹුල කොහමතගෙන නිචේ. ඇඹුල් වර්ග හතක්ෙක්. ඇම්බුල් වර්ග හතක් එක්ක බතක් උයන්නං ටිකිරි අයි අටත් කමතට අරගෙනන්නම්. මාලු ඇඹුල් තියල් කරලා උයාගංකොට් නෑනෝ. ඇඹුල් සමග කිරී අක්ගුන්නද බෙදාගංකොනෑනෝඒ කියන් විද්‍යාත්මක නැත් දාහාරය? සීතලේ ඉන්නකොට ඇඹුලගෙන නිච්චේ සීතලේ ඉන්නකොට උන්දලාගේ සෙම වැඩි වෙනවා. සෙම වැඩිවෙනකොට මිනිස්සුන්ගේ ලෝභයත්තු වැඩිවෙනවා ආසාවත් වැඩිවෙනවා. සෙම වැඩිවෙලා ආසාවත් එක් කළ කුඹුරු වැඩකරොත් ඕරායක වැටෙනවා. ඒ ඕරා එක්ක වැටිවැටි වපුරන්න බීජය වැඩක් නැතුවය. මට ගේමොකද හර ැමට කියන්න ගුවයන් කපනකොට ගෙනනිචේ ඇම්ම ගුවන් කපනකොට ගෙනනිචේ තැමබල. රස්්නන හේනට ගෙනනිච්චේත් ඇැබුලල් හේනත් රස්නයන මොකන්ද ගිනිිච්චේ. ඒකට ඇඹුල කියන්නේ. ඒකට කියන්නේ මුතෙට්ටුව මුතෙටටුව මුත්තෙට්ටුවට ගෙනන්න ඇැඹුල කෑම නෙමෙයි. හේන ඉන්නකොට රස්්නෙහින්ද පිත වැඩිවෙන්නේ. පිත අඩුකරන්න දෙද්ඩඕනේ මදුර පැණිරසය හිද ගෙනියන්නේ වට කා. බටාන. පැනිකොමඩු කිරිබත කිරිබත වපුරණ දවස ගොයන් හිටඕනකොට වෙලේගෙනිය නෑ. එම ගෙනනිච්චනන් වැරදි. අලුත්තාාල් ම මංගල්ලයට කිරිබත්ව වෙන්නේ කමතට. කිරිබත් එක්ක සම වැඩිවෙයි කියල සෙමතියනෙ උන්ට තම කටුරසේ දාලා ලුණු මිරිස් හල දෙන්න ඒකත් එක් එතකොට දෙ බැලස්වෙට. කහොම හාරය සම්ප්‍රදාය නිකම් මේ බල්ලටගේපු දෙකයි පන එකක් නෙමෙහි. එක ගැමරක් තිවුණා මුත් එට්ටුව කියන්නේ කමතට ගෙනනිච්චේක. ඇයි කම දෙදිවී කියරනකොට මෙවා කරන කොට පිත වැඩිවුණොත් ඒ මේ බීජ ඔලට බලපාන. එතකොට දවේශය වැඩිවුොත් ඒක තමුන් ඇස්වන්නට බලපානවා. ඒත් එඒක් සුද්ද වූ බීජය අප එහම කරේනෑ. බලන් අපිීතල තියෙන තරම්. ඒ නිසා මොකොද කරන්නේ බුදු හාමුදුරෝ දේශනා කරනවා මොකදද. දන්දරෝ දේශනා කරනවා රහතන් වහන්සේලා සීයකට දම් දෙනවාට වැඩියේ බුදුවරු එක් කෙනෙකොට දෙනදානය උතුම්. බුදුවරු සීයකට දම් දෙෙනවාට වැඩියේ. එක් මොහොතක් මලක් සිමිනතාක් වේලාවාකම් මොනවාද. සතිපට්ටානෙන් ඉන්න එක උතුන් කියලා. කති පට්ටානය කියලා ගැන ගද හිතේ ලෝබ දේශ මහ නැතුව ඉන්නක. ච්චන්ත ච්ාමීති පජානාති නිසින් නොම්ම නිසන් නොමී පදානති ටිතොම් හි ටිතොම්ම පජානාති ග්චත ගච්චමීති පජානක යනකොට යන බව හිතබිය ලෝබ දේශමොහොතියවාද නෑ ඇ ලෝ ඩවන සේම වැව දේ වැවු පි වැඩිවු ොහ වැඩවු වාත වැඩියු ඒ හිද අපි ැලවා පුළුවන්තරම් බදහාමතර එක දසකට මහොතක් හරි ආංෙම නැව තිබෝ සසරපුරා කරපු පවහින්ද කයන් බැලස් වෙන එක නවතිනවල කයට ලෙඩෙහැෙනක නවතිනවා එඉද මලක්ෂසිිමිනතාක් වෙලාවක්කත් සතියෙන් ඉන්ඩ කියලාකිවා. සති සම්ප ජනයෙන් ඉද කියලා කිවා. තෙරුණ ඒහින්ද ඒ අපි කුම්පුරටගෙන අපපු හැටිබලම්. ඇයි ගොයන් එලනකොට සතියෙන් කරන්න. ඒක ගොයන් එලනකොට හිටෝන කොට සතියෙන් කරන්න. ඒතකොට තමයි මිනිසුන්ගේ ඕර එකක වැඩුවෙන් වර්ණය වැඩුවෙන්. ඒකත් එක් ගොයම බලපානු. ඇ පර ිනික න්නට න මෙ මේ බීජ පැළවෙලා. ජ. බලපාන්න සෑම ජයකම දැන් වාලා ඔන්නම් බලන්න දැන් ජපාන චීනය පෙන්නවා මේ බ.ජ. වටේ පුංි රස්්මි මාලාවත් තියන හැලවෙනවන මැච්චේගේ නෑෝග. හැල වෙනවනම් රස්්මි මලාවත් තියෙනවා එක. අපි හැබැ එච්චර හිතලා ඒ හින්ද අපපරන කොට කොහොමද හිටේ ගච්චන්තූ ගච්චා ේති පාන පජානාදී. උදේ පටන් වකුටු කොන්ද දිගහැර පල්ලා. ොඳද ගහරන බවිහිතනවා අල්ලපු ගෙදර කතා මතක් වෙන්නන්නෑ මොක වන්න නල්. සතිපට්ටානේ. අත්තේ ඒතියෙන් ගොයන්මිටිය බිමදම්ම පල්ලා දාන බවහිතනවා. හිසේතියෙන් ලෙන්සූපොඩිය අතට ගනිල්ලා හතරවරං දෙවිපිහිටිං ගොඩ පල්ලයල්ලා මං ගැන මේ විඤ්ඥානයයි බාහිර පරිසරයයි භෞතිකයයි අපි ලස්සනට ගැඩගහපු ජාදයක්. ඒ හින්ද ක්‍රීඩාව කළත් ලෝබභදේ මහ වැඩි වෙන ක්‍රඩා කලේනේ අවරදධර තිබන ඔක්කොම මනවාගේ ක්‍රීඩාද අපේ මනසසුව පත් කරන ක්‍රීඩා එ හින්ද උංචිල්ලා පතින කොට අපි කිවේ පොරපොල් ගාහනකොට ඔක්කොම දෙදයන්ග ක්‍රීඩා. ඒ ඔක්කොම මනස වැඩන ෝරයක හද ක්‍රඩා හින් උංචිල් පතිනකොට සතිපට්ානි. උඩ යන්න ඇතා රෙම්මට පපුවයි දන්නේ දැන බවහිදන. පහතට එනොට. නිමිලයි එන්නේ නිමිචි භවිතනවා. පොල්ලක් පැන්නට බියන් ඔසි තන්නේ බීතිය කියන්නම ද. ලෝපනී කාරණයක් ඕරයයික සෞතන හිද බීතිය ග්ඩපා වැටෙන්ඩ කියත්. පත්තිනියම් මට පින්දිහි පන්නේ බලන්න කොච්චරොහුද කියලා. පිනමත කරපපුින් මතක්න්න ඕනකාඩහරි පින් දෙන්නෙනවනම් පින මක් බලනකොට ඕරයි එකයි දීප්තිමත්වයෙන්නේ. ඒ හින්දා. ර ඇතුල තිබිච්ි ංන්තිකර්මයට යනකොට අ කමත යද යන්තරයට යනකොට දෙවල් මඩුවට යනකොට දෙවියන්ගේ දේවධානයට යනකට හෝ කයිටහා බෙරපදත් එක් කළ ග්‍රහයොත් එක් කල එක ඔයිට එහ. ඉඳ අපිට බොහම ටිකවෙලාව යිතියෙන්නේ ඇදක ඇදෙන යන්න ඕනේ නිසා මතකතියාගන්න අපි නිකන් ජාතියක් නෙම ගැුරු ජාතියක් එතර හටේටික යන්න බෑ අප ය ගමරාලගේ ගොවි යන ගමරාලගේ ගොවි ෆඩ of ගමරtion ඒයාගේ ෆන්ඩමෙන්ටර්ස් මොනාාද. එක තමා සාම්ප්‍රදාායික ගොවි තැන. ගමරාලගේ ගොවි තැන. ඇවිල්ලා එකයි දෙකයි තුනයි හතරයි පහයි සාගරයයි ඔක්කොම කතා කරන්න බෑ. පලවෙෙන එක තමයි ගමරාල වැස්ස ගැන දැනගත්තා. දෙවනක තමයි ගමරාල වෙලාවට වැඩලාා. තුංවැනික තමයි ගමරාල කලාවට වැඩ කලාා. හතරවෙෙන එක තමයි ගමරාල භූමිය ගැන හරියට දැනගත්තා. පස්වනික තමයි ගමරාල. බෞතික ක්‍රමපාවිච්චි කලා ෞ බෞතික පොහොර වර්ග ෞතික ශක්තිය පාවිච්චි කළා. හයිවෙනි එක තමයි ගමරාල අන්තරීක්ෂ බලය පාවිච්චි කළා. හත්ව හත්වෙනක තමයි ගමරාල කෙම් ක්‍රම පාවිච්චි කළා. අටවෙනි එක තමයි ගමරාල දේශීය බීජවර්ග පාවිච්චි කළා.ම මෙහෙම මහා හුගක් තියෙනවා. ඒ හන්ද ගමරාලෙ දැනුම. පේ රටේ කෘෂිරමය කරන්න තමුන් වහන්සේලාට තිබිය යුතු. හැබැයි මට මෙච්චර වෙලාවශ්‍ය වනේ ගමරාලෙ දැනු නීච නොවන ගැඹුරුව එකක් බව විද්‍යාත්මකෝ පෙන්න්නට මං හිතන එක දැ නිකං යාන්තන් අරක මහ සාගයනම් පොල් කට්ටකින්ක් එතර වැටඩ දලා. තෙරුණල් රයි් තන එහාට යන බලන්න ගමරාලට ගමරාල කියන කෙනගේ දේශීය කෘසිකර්මාන්තය දන්න ඔබ පරිසරය සාධක දැනගන්න ඕන හොඳට පරිසරඇත් එකක වවා කරන්න දැන ගන්න. එතකොට ගමරාලට කවදාවත් කාගෙවත් උපදෙස් නැතුව ඔබ කෘසිිකාරම උපදේශ කලා කෘප නිසල නිසාහඳට මතක දයාගන්ඩ. ඔබට පුළුවන්වැඩ ඕන ගමරාලට උපදෙස් දෙද වරදින්නෙන් නැතිම උපදෙස්. එයිද ඔබ කියන්ඩ ඕනෑ. මේකන්නේ උඹලා අහවල් වී වපුර පල්ලා. මේකන්නේ කුඹුරෙන් භාගයක් වැඩ කර පල්ලා. මේකන්නේ මුළු කුඹරම වැඩකරපල්ලා මේකන්නේ මා සහය වැඩ කර පල්ලා කියඩ. ඔබට හැකියාවතිෙන්ට පලවෙනිම සාධකයේ ජලය මේ ජල සාධකයේ බලපානු මේ ජල සාධකය බලපාන ඔබට පරිසරේ දි බලලා වතුර ප්‍රශ්නය විසඳනවද නැද කියන එක දැනගණ්ඩ පුළුවන් ශ්‍රේෂ්්‍රඥානයක් තියෙන් ඕන. නේද? මේක බලන්ඩ පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. පලවෙෙනක තමයි ඔබට බලන්ඩ පුළුවන් සත්තුන්ගේ චර්්‍යාවලින්. දෙක තමයි ගස්වැල්ලෝල චර්යාවලින් හතර තමයි ග්‍රහ වස්තුූල චර්යාවලින් තුන තමයි ග්‍රහවස්තුර් හතර තමයි වලාකුළුවල චර්යයාතාව මහා උුගක් තියෙනව ඔක්කොම කියන් වෙලාවක් නෑ. මේකනුත් මේක ගැඹුරුයි එක ඩිප්ලෝමයික සිදු ගන්න නො මෙත් දෙක විතරක් කිව්ව සත්තු හරිවිට පරිසලට සංවේදී. න් කවදාවවත් සුනාමිය පුරණ වෙලාවේ එකෙක් මැරුණෑ මහ මහ මුහද හිටිය මාළුවාන් හිතන පුරණ බව දැනගෙන උන් ගොඩබි මාසන්නයට පීනගෙනවා එහෙන්ද මෙහෙ මාළු වැඩි වුණා අපේ ඔුම් මාළුවල්ලන්න ගිහිල්ල මැරුණා මාලු මෙහහියාවේක පුරණ බව දැනගෙන යාලා අභේභූමිය හිටිය සත්තු තමුන් නාසලා අකරපත්වය කල්මුණේ ඔවය හිටපු කතුස්ථ පවා අ මහා සාගරේ වතුර හැල එන්න නැති තැනින් ඔබට ගියා අපි ගස්ොල බැඳල හිටිය නැත්තම්. ඇයිුන් එහි විඤ්ඥාන තිය. එ අපේ තාත් කුපුර වැඩ කරන්න කලින් කුම්ේ වීර්ගේ තීනය කරන්න කලින් කුණු වැල දිගේ පල්ල හටය නමකටද පොකටද සත්තුන්ගේ චර්යා බලන්ඩ වීවර්ගේ තීන්දු කරන්න මට කියට සත්තුන්ගේ චර්යා බල වීවර්ග තීන්දු කරන්න පුළුවන් ක්‍රම එකක් දෙක් කියන්න බලන්න කියන්න වඩුකුරුල්ලගේ කූඩ ගහක් ඉහල ගෝටේ එල් එන හැටියා. හොඳක්වේද කන්නෙට වඩු වගේ හැටියා. උදක් වැස්ස වැස්සෝතින් වැඩිවැඩිය කැදක් මොට ද කන්නෙට අස්වනු වැඩියා. ගහ කියල ගෝටය එල්ලෙන හැටිය. වඩු කුරුල්ලාගේ බිත්තරය බිඳෙන්ද. යාගේ කූඩ ඇතුළේ බිත්තරයේ දැම්මට පස්සෙ බිත්තරයේ බිඳෙන්ට. බිත්තරයයි භූගත ජලයයි අතර දුර අවශ්‍යයි මොකද වතුරේ භූගත ජලයේ ආර්ධතාවේ මත බිත්තරේ කොට්ට වෙනවද නැද්ගෙනන එකක තින්දවෙන්න.ඒ නිසා මහා වැහි එව භූගත ජලයතාව මස එකහමාරකින් උඩ එන්න බව වඩුකුරුල්ලා දන්නවනං එයා කූඩ අරං ඉහල මත්තට යනු. හැබැයි වැස්ස නෑ කියලයා දන්නවනම්, කූඩ අරං. පල්ෙ හාමත්තටෙනවා. එයින් වඩුකුරලු කූඩු පල්්‍ය හානන් යෙන්නේෙ වැස්සා අඩුයි ඉහල මතුවල නම් තියන්නේෙ දබ වැයි. ඒ වගේම තමයි මී මැස්සෝ ගස් බෙනවල ඉහල බෙනවල මී මැහි වද හදල නම් වැස්ස වැඩී හුම්බහේ ඇවිල්ල මී බැදලනං වැස් අඩුයි. දෙබරු කූඩු හදලා තියෙන්නේෙ ගලේ මෙ මෙතැන ඇන් දෙනම් වැස්ස වැඩී දෙබර කූඩේ අරංගල ඇතුළට ඇවිල්ලනම් වැැස්ස අඩුයි. බඹර කූඩ ඇවිල්ල තියන්නේ ගල් ඇන්දෙ මේ ස්ථානයට න උඩේටනං වැස්ස වැඩි පල්ල හාට අවිල්ලනම් වැස අඩුයි නියගේක බලාපොරොත්තුවා. ඒ වගේම ගොඩා කුරුල්ලන්ගේ කුගුඩුවලින් කියන්න පුළුවන් සත්තුන්ගේ චර්යයා වනු මේ වැස්ස වැැස්ස කොහොමද වහින් කියලා. දැන් කුරල්ලු නෑ කුරල්ලු නැත්තං අපට පරිසරේ දිහැපල් කියන්න පුළුවන් තව මාසෙක හාමාරකින් දෙෙකින් වහිනවද නැද් කියලා ඊළඟ කන්නෙට වැස්ස තියනද කියලා බලන්නට හොඳ සාදයක් තමයි මොකක්ද. කියරලා මඩකලුවළඟ බිජු දමන කලා පංගලා ආපොලව මද වැස්සක් එනු දැකලා. දමලා තිබෙයි නං බිජු පිටිය කෙලවරා එකලා වැසි වසී වැවවතුරන්ත බලා මොකද මේ කියන්න. කියලලාගේ බිත්තර දිහැ බලන්න. කිකීව අඩන් චමරේ වාලදතිින්ක කියල බුදු හාමුරුව දේන කරනවා මකද කියලා ිතර දානකලින් තුන් කල්දි වැස් බනවා මොදගේ ිතරයේ කොට්ට නොවේ ති ගන්ඩ මෙ ජලවාශ්පෝල ඉස්පර්ශය අවශ්‍යයි.ඒ නිසා ජ බිත්තරේ ගෑවෙන්න්ඩ නෙවෙයි ඒ කිට්වේ සීතලේ තියන නැහනම් කියරලා මඩකලවුවලන වැේ ිත්තරේ දාලානම් වැස්සාඩු පංගලා පොමද වැස්සක් කෙනු දකලා. දමලා තිබයි නම් වැව් පිටිය කෙලවරා. හන වැසි වසී වැව උතුරන්ට බලා කිරල්ලු කලේ බිත්තර දාලනන් නියගේ වෙලේ බිතර දාලනන් මොද කිරල්ලු කැලේ බිත්තර දාලනං දබ වැස්ස වෙලේ බිත්තර දාලන නියගේ. ඉට පස්ේ ආය බිත්තරෝලින් බලන්න්න පුළුවන් කොවුලගේ කාකාගේ විත්තර කපුටවා දාන්නේ බිත්තර දෙකයි බිතරතු හර පහ තිබන ොදවෙලා තිෙන්නේ ඉතුර හරිිය කුල්ල ිතර දාලා යන ෙලිය ෙවිලිය ලංකාවට එන්නේ මෝසමත් එක් කල මේ පැත්තෙන්ගෙන ෝසමෙන් ලංකා ඇතුළට ඇවිල්ල හදිස්ය කුඩු හද හදින්නෑ අනු හදපු කූඩ ල බිතරදාන. හෙම පැටව්ටි ටක්ගා ලකරගෙන මේ පැත්තෙන්ගෙන මෝසමත් එෙක් කලලා හ පව්පියම්බල මේ පැත්තරයනවා. ඒනං මේක බිත්තර තියනවා කියලා කියන්න මොකදද කො ලං ල් ැවිල් ි පස්සෙන. කාකකූඩුවෙන් බියකර බිනර මහි කොහෝ කොහෝ හඬ ප්‍රැව්දෙයි අපටඔහ බියකර වුවත් ඒ බියකර ඇහෙන රැහි. අගහිංගයක් නොමැත අප හට මෙවාර මහි කකුඩුව විතර දෙවුණත් අගහිංගයක් වෙන්නෙ නෑ. කොච්චර ජනය. න කවි ආස්්‍රිතව අපිට කරන්න පුලුවන්ද හැබයි මේ ඔක්කොම අප පෙළපොත්තොලින් අපේ රසවිින්ද නොලින් වහපු නිසා ඒ කවි අද කොහේ තියෙනනවද කියලවත් දන්න. අපි මේවාස හෙන පුස්කොල පොත් ොය ඔයා හ ඔයා තමයි හදාරලා තිය. ක්‍රයි අද වන්නනද හෙට වනවදවත් දාහතරකින් වයිනෝද කියලා සත්තුන්ගේ චර්්‍යයවලින් බලන්න පුලුවන්. කොහමද බලන්න පුලුවන් සත්තුන්ගේ චර්යාවලින් ඔවු ගංමෝයේ බිලක් යන්න දාහා. කකුළුවනේ නොතෙමන තැනක දැල් බන්ඳීනා මකුළුවනේ. උස්ම්ගස්න් මුදුන් වලපියඹන්න ලිහිනියනේ වැස්සක අරුම පවසායන්න කුහුඹුවනේ කකුළු අපිටත් වෙලා ගංමෝයෙන් යනවනම් හදිසිය මෝයෙන් පිට වෙලා යන්ඩ යනවනක් දින හතකට මෙ පිට වැස්ස. ඊළඟට නොතෙමෙන තැනක දැල් බඳදිනා මකුළුවනේ. එිය එලේ එළිමමානේ දැල් බඳින මකුළුවගේ ඇතුේ ඇවිල්ලව දැල් බැඳලනං වැසිකිලිය බැඳලනං දරමඩුව බැඳලනං තේක්ක කොලේයට බැඳලනං දින දා හතරකට මෙපිට වැස්. උස්ගස් මුදුන්වල පියමනැන උඩීං, ආකාසේ පියම්ඹනවානං රෞන් රවංවී උකුස්සෝ අනිවාරං දින තුනකට මෙපිට වැස්ස. ඊළඟට ලිහිනින්ගේ චර්යා. ලිනිියන්ගෙන් පුළුවන් ඉඩටපසි කිව්වා වැස්ක අරුම පවසා යන කෝම්ුවනේ හදිසිේ රෑන් රෑන් හැදිල කූම්බි පටට පට ගලා. කූම්බි පේලි පේලි මේ පාර දෙ පැත්තේ පස් හදාගෙන පාරවාගේ හදාගෙන කෑම් හයාගෙන යනවන දින තුනකට මෙ පිට වැස්ස. කඩි කූම්බි ඉටස කුරම්ඹයෝක ජාතියක්ක න අර ංචි ඔලුවක් තියෙන සතුජාතියක් කූම්බියවා ෙටිකල් ලොකයි. ඌ ඌ මෙන්න මෙම පස්දාල පස්දදාලාල පදදාලාල පස් දාලාල පස් ො ොමරලා ණ්ඩයක් හගෙන. සිදරක් ැන තියගන මේකයි නො මේ කුරඹගේ දැක් ොත් දින හතකට පිට වැස්ස වැස්සේන්නේ බන්් එකකවගේ පස් දාලා තියන පැත්ති. මන්ධාරමට උඩයිගිලෙන්න වැහිලේනි ගොන්නුගේ පිටේ තැබුවාවැනි බරගෝනිී. වෙලලඟ අම්බලමකාටත් පරවනිී. මගේ දුකට උඹනාඩන් උලලේනිී. මකද මේගැන්. මන්ධාරමට උඩ ඉගලෙන වැහිලේනි හැබැයි ගුණුගේ පිටේ ැබවා වැනි බරගුණී පාතුල යනවනන් හැන්දෑවට වැස්ස. වෙල ගම්බලම කාටත් පරවේනිි. මගේ දුකට උඹ නාඩං උලේනිී. ඇයි මහා වැැස්සක් වහින්නේ කාලෙකට පස්සේ දබ වැහි සමයේ උලලේනිය ඇඩුවෝත් නියගයක ලකුණු නියගෙට උලේනි ඇඩුවත් මහා වැස්ක ලකු. මහාහුගයි. කොච්චර දේවල් තියනොත පිටිගෙන ගන්න. එම නේද? එහෙම තමයි. එඒයින් දව සත්තුවෝක්කගෙම කබරයි ගිහිල්ල අවුව පිනවානං වැස තල ගෝයි ගිහිල්ල අවුව තිනවානං වැස කුරුල්ු හෝ ාලා රංචු පිටිින් ඇල්ලා දවිල නවා න වතුරනානාව නංග වැස, කටු සස ිම ලගි එක ගහිලා ගසුලටකින් හොල්මන් වෙල ලංගිවාන වැස. නේද? ඒ පෙ ලලා හොම දක ගක වැරගෙනවල්ලා ොුවම සැපිලා ඉන්න විදිියෙන් ඒූ බලාගෙන ඉන්න පැත්තෙන් වැස්සේන. එකර බලන්න මයි පුතා ලියලා තියනවා එකක් හොයාගෙන කියවන්න මංගේ ඔු සංගාවන පරිසරය කියන වැහි ලකුණු කියලා. ඒ මේ මේටිකේ ඉබල්ල ඇඳලම තියෙනවා ඉන්න විදිහේ. මගේ නගලා බලන් ඉටනෙට් එකගේ සමහරට සමහර සමරය ඇති දාල්. එයින් ඒවා හදාරන්ට හොයා ගන්න මූලාස්්‍ර විතරයි කියන්න ක්ක මගන්න බෑ සාකචර්යා, සාකචර්යා. බෙල්ි ගහයේ ෙඩි වැහි වැහලනං, මහා දබ වැහි. දවල් ගහේ ග මහා විශාලට හැදිලනං මහා දබ වැහි. මෙමට කවිතියනවා කිය කිය ඉන්න වෙලාවක් නෑ. ඒ වගේම තමයි මොරගස්වොල ගෙඩි වැඩිනං, මොරසූරණ වැහි, ගල් සියම්ඹලා පලදාව වැඩිනං වැහි. ඊළඟට අඹගහා රෝසපාටිං, දලු දාලාලනන් දින දා හතරකට මෙපිට වැස්ස කැලනි තිස්සගහ. පාටි මල් දාලනං දින හතකට මෙපිට වැස්ස. මල් පරිමාවෙන් තමා වැස්සේ පරිමාව බලන්න පුළුවන්. මල් අඩුනම් වැස්ඩුයි මල් වැඩිනම් වැස වැඩි. ගස් කොළංගොල. ඒවාේ ඔය මුූලාස්ත්‍ර ඔයාගෙන කියෝ ගන්ඩ ඔලගේ දැනුට වටිනවා පරිසරත් එක්ක අපේ කෘෂිකර්මය බද්ධ වුණා. මෙතැනින් එහාට යනවා? ඔයා කීට යන්නවුන කිය අයිත මන්දන්න ඇහිදා. යගේ කියන්නේ දැන් කාලා ඇවිල්ලන එක නිින්දන් නිදිියල නැකිට දමහරු එක නිින්දන් නිදියලන් නැකිි ත නව වෙලාවට ගොවි තැන කලාවට ගොවි දැන ටඩිශනල් ඇග්‍රිකල්ච අමාරුහරිය උදේ න එකඒවා කීගේ හිටිය දැනු පාඩම්ටන්ගතින පයි වෙලාවට ගොවි තැන ගැඹුරුයි කොහමද ගොවි තැනට වෙලාව තෝරගන්න හලාවට ගොවි තැන කොමද කලාවතෝරගන්න අ ර ප්‍රරශේෂ හය ැල ම ගට කිය හැබැයි කවදාව කියදන්න වෙලා හඳුගන්න ොම ලා හද ගන්න ො න න කිය . මෙගරම ලියලා තියනවා වෙලාවට ගොවි තැන රුදවියන්ගේ නෑය කියලා හොයාගන කියවන්න පොත්තරන්වා මොක රන් නැ තන ම බිදනස්රව හි න මන් ද නවා. කලාවට ගොවිතන ොගෙනක කියවන්ඩ සඳ දෙවියන්ගේ නෑයෝ මං ලියල තියෙනවා. අපේ මං ටිකක් කියල දෙනවා. කොහොමද කොහොමද වෙලා හයාගන්න කොහමට කලාව මොක්ද වෙලාට ගොවිතැන ොකක්ද කලාවට කගවිතයන ඉර දෙවියන්ගේ නෑයෝ හඳ දෙව අන්ගේ නෑයු අද අපේ මුතු මිත්තෝ ඉරෙන් හඳෙන් වැඩගත්න්තෝ ඉර දෙවියන්ගේ නෑ යොල්ලූ අපි හඳ දෙවියන්ගේ නෑයොලු අපි ආදිය අපේ මුතුමිතෝ ඉරෙන් හඳෙන් වැඩගත්තලු. ඉර දෙවියන්ගේ ඉරගලගාවා සඳ දෙවියන්ගේ සඳගලගාවා ගණ දෙවියන්ගේ කෝවිලගාවා අපිත් කපමු කෙත ඉතුරපදය කිය ති මට මත කනෑ මවමක කණ් බල ඉ බවාවනක් ලොක තැකින් නැල්ල කියීපන් ගල න්නවා එවන. අරබාලාන්න ඉර ගිරවීගේ පැටියෝ කියඩොකුමමාත එක් කලලා නිකන් ආසාව කටන්ට වත්හ. අරබාලාන්න ඉර ගිරවිගෙ පැටියෝ අරබාලාන්න සඳ සාවිගෙ පැටියෝ අරබාලාන රණ பேட்டியோ அரபால காவி அசனா தேவியோ அகசி பிந்துபந்திர காலி சமங்க சலோலி அடிங்கு ஏரிங்கு தரி ஏறிங்கு வாடி ஏரிங்கு பந்தேரு நன அரே ලා කොච රතල්ල එකෙද මිනිසු ගොහන් කපලවනෙ ඇයි මේ හැම තැනවා මට මේ කියන්න ඕන උනේ ඇයි ඉර දෙවිය හඳ දෙවියූ ඇයි මේ ගා ගත්තේ. අපි වෙලාව ගත්තේ ඉරෙන්. වෙලාව ගත්තේ ඉරෙන් කලාව ගත්තේ හඳින්. මට දැකන්න සිහල මාසිගේ නටික පටගල කියන්න ටයින් ටේබල එක. සිංහල මාසිටිගේ නම්කිවා. දුර්රුත්තු නවාම් මැදින් බාක් වේසක් පොසොන් ඇසල නිකිනි බිනර වාප් ඉල් හුඳුවක් දැන් ඔන්නෝක අපේ ටයින්ටේබල් එක කියලා දන්න ඇත උසන්න ඔය තියෙන්නේ වපුරන්ඩ ඕන ටයින්ටේබල් එක ඔය නංවල තියෙන අර්ථ තමයි ඒ මාසසි තියන අර්ථ එතකොට වෙලාට ගොවි තන ගන්න ඕෝගෝක ට ජවිත වෙලාවාර්දදින ැතිවෙන්න ඉසර හිටිය රසිිවරු බදුවරුවුරුහරිකමන්නනෑ සිංහල හසකමට නතිබේ පදනමක් ඇතුව. දැකෘසිකාර්ම උපදේශ හරි කෘප නිසාහරි කවරු හරිකමන්න න මේක දන්න නැතුව ලංකාවේ ගොවිතැන් කරන්න යන්නේ ඔල වැරද නිසා නෙවෙයි. මේක වහලා තියෙනෙ හිදා. මේ දැන කොහෙෙන්ව දීපු නැතිහින්ද. ඒක කවරුහරි දස් කියනවන ඒක හරි බරපල කාරණය ඇතරු මේ යාට ඉගනගන්න්ඩ හම්බුන් ෑනේ උගන්වෙන ෑන එහින්ද ඔයාලා වැරදි නෑ? හැබැයි මේක අපි ඉගෙනගෙන කියානම් මේ ගොවිතනට කාබනිික පෝර් විතරක් උත්තර යනවයි. තේරුණද. රයි යනවා බලන්න්න කොහොමද කලා වෙලා හොයා කරන්නේ. කොහොමද මේක මාසෝල් අර්ථවෙන්. උදේමන් කිව්වා සූර්යා දිහැ අපි බලන්නකොට අපිට වර්ණ පේනවා කියලා. ප් මෙම් බලනකොට. මේ බලන්. මෙන්න මෙතැන ඉන්නවා සූර්යා මෙයා වටේ පෘතුවේ යනවායි ලිප්ෂියාව කාරව. එතකොට මෙන්න මෙතැන පෘතුවිය ඉන්නවා. ඒ අන්සක විසිදුන හමාරක් ඇලයි එයා වටේ හඳ යනවා හඳ කරකි කැරකිි පෘතුවේ වටේ ඕව ොහොම යනවා එතකොට මෙහෙම ගමනක් යනවා අපි අංසක විසිදුන හමාරක් ඇලයි. ඒ ඇලහින්දා මෙ මේ ඇලේ හින්දා මෙ මෙතන මෙ මෙතන අපි ලංකාව ඉන්නකොට මෙ මේ ඇලයෙන් නිසා අපි ප්‍රිශ්මයකින් තමයි ලෝකය දකින්නේ. ඉල දකින්නේ සූරය දකින්නේ. එතකොට මං කැරකෙනකොට මේ පොළව වටේම මෙයා කැරගි කැරකිි යනොට මේ ප්‍රිශ්මයේ අපි ඉන්න තැන් වෙනස් වෙනවා. මෙතැන ඉන්නකොට ප්‍රිශ්මේ තැන එක තැනක කෙටියෙන් බලාගන්ඩ අපි කැරි කැරගි පුෘතුවවයටේ යනකොට මෙතෙන්ට යනකොට පිශ්මය මෙතනින් අපි ඉර පේනව පේනවල්. මෙතෙන්ට ලංකාවෙනකොට ප්‍රිශ්මේ මෙතනින් පේෙ ගැල තේරෙන්වල්. ඇ? මෙැන් යනකොට පි්ේ හවාගේ අපි ප්‍රිශ්මය ඉන්න තැන්ග වෙනස් වෙනවා. ප්‍රිශ්මය ඉන්න තැන් වෙනස් වෙනවා. ආං එහෙම වෙනස්වෙනකොට. අපි ප්‍රිශ්මේ මෙතැනින් සූරයා දකිනකොට අපට එන්න සූරයාගේ ලංග කිරන ඇස්්‍රම් ඒකකේ තුන්දාා සයසයේයි හාරදාස් පන්සිී අයි අතර කියරණෙනවා. ආංගේ කිරණ දම් පාටට පේනවා අපට. ඊලංකට මෙතැන්ට අපි ප්‍රිශ්මේනකොට අපට පේනවා ඇස්්‍රම් ඒක පන්දාස් හයසයේ ඉඳලා. අන්දස නමසීය වෙනකං ආංෙතකොට ඉන්ඩිගෝ පේනවා ඒ විදිහට ප්‍රිශ්මේ තැන් මාර්ුවෙනකොට තැන්තැන් ොලද මේන සූරයාගේ පවර් එක තරංග මගින් අපිට පේන්නේ එක එක විදිහට පේන්නේ. එදා මෙතෙන්ට උඩට එනකොට රතුූපාට පේනවා අපිට ඒ ඇස්්‍රම් මේක වැඩි සුරයාගේ බල දැගතකොට ඉසිවරයා බේච කියන්නේ කොහොමද ඇඇඟ හොමගත්තව තෝක ඇගේ තියන සියලු දේවල් යනව ඕ ඔල්වේ ඉදන් එක ග්‍රහහින්ට අයි කියල ඒ එක සිද්ධහතයක් ගඩනර යන. එතකොට කේන්දරෙන් බලන්නමකත් ඔයාලා උපදින වෙලාවේද දැන් මිනිය හැදෙන්නේ කොහමද මිනි මේ ජීවය පෘතිවය උපදම් පෘතිවිය උපදී. සූරයාගේ තැම ත ැලවත්තේ තිය මනව සුරයාගේ කම්පන ර ොක්කෝ මෙතන තින් ම හම කම්පන. ඕ ොහමම්පන කම්පන කම්පන මෙතන දැම්ම කම්පන සාකරයක්. හරිද? පදින කොට ඕන එක උපදින වෙලාවෙේ මේ මෙතැනත් ඒ කම්පනවලින් තම ඒක උපදිීන්. ඒ උපදිනකොට අපි කේන්දරේ කියලා බලා නොවු ොමක් කඇඳලා මෙන්න මේ කෑදලා අපි බලනවා සූර්යාගේ කම්පන සනි කොතැනෙහිට පහම උගේ වැදිලා අප කම්පන කොයිකයි ඒක කොතෙන්ට කොතෙන්ට වැැදුුණද. මේ ලිෂේ බුදයන කොට බුදග වැදිලාපු කම්පන කොතෙන්ට කොතට වැදුනල. ්‍රහ්පතියක ක පපන කොතන්ට කොතෙන්ට වැදන ද කිය බලනකතම ති ස්රද. අපි හිටියොත් අපි කියල දෙන්නම් ඒක සයන්ස් ඒ අධ්‍යාපන ප්‍රතිපත්තිවොලින් අයින් කලේ පුංචි ළමයින් පවා හිනස් වන නිග්‍රහිත විද්‍යාවකි කියලා තමයි සයිෝජනිික්ස් එකයින් කලේ. ඒම අයින්කරලලා අවසා න එදන්නන් මසේ පනස්සගේ සයිෝජනික්ස් ලිවා පොතක් අලුත ස්වාධීනත්වයට පත්වූ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය කියෙනගේ අයිෝජනික්ස් ලියනවා අපිට දැම්බිය යුතු නැත. අපගේ සියලු කාරණ අපි සර්ව ප්‍රකායෙන් සපග ඇත. අපි ශ්‍රී ලංකාවේ ජනතාවට ඉතුරේ ගොල් ර බඩිසම් ගල් Road කල්චල් ඔ. අප ශ්‍රී ලංකා මිනිසන්ට එකතු කළේ ගොල් රෝ බුඩිසම් ගාලුපරයයේ බුදු දහම සහ ග කල්චර සංස්කෘති ගාලපාරය විතරයි තිය එෙහි අපේ දවල් මඩුව දෙවල් බෙර නික සුද්ද නව වන්න විතරත් ධන්ප පතං ගල නිකම් පාරි ගහන බෙරයක් පමණ යපිතුු කළේ කියලා අයිෝජනනිස් කියන හොයාගෙන කියවන්. ද ප ද ට ගත් ැේ දේවල්න න්ද ප්‍රශ්නයක් යි තනින් හනවා මේ පිශ්මයෙන් අප සූරයා දක්කිනකොට මේ ඉන්න තැන් වෙනස්යෙනවා. ඒහින්ද එක මාසෙක දම්පේනවා. පාස මාසක ඉන්ඩිගෝපේනවා. එක මාසක නිිල්පේනවා, එක මාසක කොලපේනවා, මාසක කහේනවා එක මාසක තැම්බිලි පේනවා. එක මාසෙක රතු පේනවා. ඒ නිසා ඇයිහම පිශ්මය ලඟෙ මේ අයින්න ආසන්නේ ශක්ති අපිට ලැබෙන. මෙන්න මේ ශක්තියට පරිසරය සංවේදී පරිසරයේ මල්පිපෙන්නේ ගෙඩි හැවෙන්නේ ඇට පැළවෙන්නේ ඇට හැලෙන්නේ මෙන්න මේ ශක්ති අනුව තේරවාද සූරයාගේ දම්පාට අර ළඟ තරන්ගෙන කොට තමයි යට පැළවෙන්නේ. ඒයින්ද තමයි ඒ දම්පාටත් එක්ල කොස්්වවෙන්න තයි හැම ඇඒකට දම් පාට කවරය එකක්තින්නේ. දම් පට කවරග නැති අට කියන්න බලන්න වවිහරි කමන්නේ සම ලට ගත් දම් පාට සට ගත් බට ගත්ොත් වියට ඇැතුේ පුංචි දම්පාට කොහැරි නද මතය අපි සුදු කරලගන්න. ඒ ඒක ක්‍රොස්් වෙන්ඩ දියේ. එ දම්පාටට තමයි ඇට පැලවෙන්නේ දම්පාට ඇට පැලවෙෙන් ඒක දන් අපේ අගටියමකද කරන්න ඉසර කාල වීදියේ දානකොට දවල්ට වීදඒ දාලා රෑට ගොඩ තියෙනවා. ඇයි රෑට තමයි කනු කැපෙන්. වල්ට කනු කැපෙන්න බටිරවල්ට ගැන්නල තියනව දන්න අනු කැපෙනා කියලා එහෙම කැපෙන්න්නේෙ නෑ වතුර ඇතුළ කනු කැපෙන්න්නේෙත් නෑ වතුර ඇතුළ කනු කැපෙන් නෑ වාතයේ ඔක්සිජන එක කළ සම්බන්ධ විච්චාම තමයි වාතයේ ආවාහම තමයි කණු කැපෙන් එහින්දා වල් වල් මර්ධනය සඳ දැවල් හරි බයිගින් වාන ව අරවාම වතහනන් කියලා කොහොම ද අපි මේ පවිච්චි කල ල්මර්ධනයක. වැරදුනොත් ම වගගෙන ඔයාලා වීටික පැළ කරලා වෙලට ගාහනවා මේ අමතගෙන හිද මෙතන කියාගෙනන්නේ මේ මෙතට ේත හ ගන්ඩන එකක් බැරිවෙන නිීමට දැන් අයි හට වලට එ හම් බෙන්නේන මේ බලන් වෙලට වීටික ගැහ්ුවට පස්සේ අද උදේ වැැපුරුව අද රාත්‍රී එකයි හෙට දවස ගියා හට රාත්‍රී එකයි අනි ද දවල් දවස ගියා අනිද රාත්‍රී එකයි මේ මේ දවසේ රාත්‍රියට වතුර බඳින්ද ඕන. දේ ටි කැක ලොක්කම කර ල ද පහින්ද අප දැන් ොටේ ඇදල ගඩට විල තියන ලට ද ට න්නේ වල්ලටේ කනු කැපෙන්න්නේ තුන්වෙනි දවසේ රාත්‍රියයට ආං එදාට අපි රෑට වතුර බඳනවා රෑට වතුර බැඳලා පෞ්වදා එලි වෙන පාන්දර ගිහිල්ල වක්කඩේ කටනු ඊට පස්සේ දා රෑටත් මොකද කරන්නේ ආය රටව වරබඳ දැංවලලා ටගේ එහෙම බඳින්න්න කොේදසැර වතුර තියෙන්නේ රාගනවා පෝල් රුවන් ඒවා වෙනම කන්ර සිිටිම තරයි මගේන්න ද ත බැද වල් ටඩ අහර ව දවස රෑබැන්ද දවල් ැඩුව දවල්ට ගොයන් ගට අගුවන්න්න පටකාලාම මේක දනවා වල් ඇටේ කනුක පෙන තුන්වෙනි දවස අහරවෙනි දවසේ ගොයන් වපර හත් දවසේ පස්සේ දිගටම පුංචි වතුර ප්‍රමාණයක් පොලුවෙන් උට බැඳලා තියෙනවා අයි වල්ෙනෑ. එක ක්‍රමයක්. අනිත් ඒ බිම් සැගැසීමේ කම ඒ මන්ගින පේමරත් මත්තෙ හැම ගන්නට ඇැති මොක කිය තුමකට. කරලා බලන්ඩ මේ නිකම් මේ අපි මොකද කරන්න කියන්නකෝ අපි වපුර ලයිඉවර වෙලා හිටන් දවස් හතක් යනකන් තෙල් ගහන්ඩ නක ව වතුර බඳන්න ඒවා උපක්‍රම මං ව ඉසරහ ති කියෙනවා තෙරුද වතුර දෙන්න ඇතික දැන් අපි දැ මේ මං ඇවිල්ල තියන්නෙ වෙලාවට වතුර දෙනවා කියලා නං තමයි. ගේ ස්රහද කියන්න හරිද මේ බල. ඒ අනුව දම්පාට එන වෙලාට මේ වල්මර්ද කෑල්ලාම වෙනමකි යෝක අමතකෙන හිද පස්ේ ෝක මගේ පාඩම දනම ගන්න නොයඒක මේ දම්පාට පොළවට එන වෙලාවට ඇට පැලවෙන මාසය. හරියට සූරයාගේ දම්පාට වර්ණය එන්නේ මොනකාලෙද මාර්තූ පහලවයි අප්‍රේල් පහළවයි. හරි හරි ඒ කලාවෙදි. ඒ කලා වි මංගු ගන්නවා එයිද කියනවා? දුරුතු මහේදී කැලයට වැදීලා මසක් පමණ කැල් වැල්හෙම කොටාලා ඊළඟ මසේදී වැටකොටු අසුරාලා කුරහංවපුරමු කළුවර බලාලා ගැන මැදින් මාසේ පහළවයි බක්මාසේ පහලවයි අතරවපපුරලා අවරුද්දට ගෙට ගොඩ ෙන්ඩෝන. සූරයාගේ දම්පාට වර්ණයට ඇට පලවෙඩනම්. ඊට පස්සෙ මෙමම් බලන්න්න. ඊට පස්ස සූරයාගේ ඉන්ඩි ගෝපාටයනවා මේ උඩනි ගමන් කරන්න. ඉන්ඩිගෝපාට් එනකොටට ගොයංගහේ කඳහයි වෙනවා වටක්ක වැලේනම් කඳහයි වෙනවා. මෙම නාරටියය ඇදෙන්ට පටන්ගන්නවා. ඊට පස්සේ නිල්පාටනක කොට දළුලන්ඩ පටන්ගන්නවා. කොළපාට එනකොට කොළපාට හයි වෙලා කොළ. ගාලා වැඩෙන්ට පටන් ගන්නවා, කහපාට එනකොට මල්පිපෙනවා ඊට පසෙත් තැබිලිපාට එනකොට ඇට මෝරනවා, රතුපාට එනකොට ඇට වේලෙනවා, වේලිලා ඇස්සෙෙන් හැලෙනෝ. දැම් බලන්ට මාසට නන්තිය ව හැටි. දුරොත්තු කොමද දුරුතු කියලා ගත්තේ මෙන් බලන්. මෙතන සූර්ය ඉන්නවා. මෙතන සූර්ය ඉන්නවා සූර්යාගේ ඉඳලා, මේ ඉලිප්ෂිය උල තමා මෙතන තියෙන්. මේ ඉලිප්ෂියය වලේ කෙරෝලෙම පෘතුවිය ඉන්න වෙලා. එහනම් සූර්යා ඉලිපසිය මෙතැන ඉන්නවට වඩා, මෙතන ඉන්නට වඩා, මෙතන ඉන්නවට වඩා. සූර්යයි පෘතුවියයි දුරම වූ තැන ඉන්න වෙලාව. දුරම වූ කාලය කාලයට කෙන අපි උත්තු කියලා නෑද උතු. ඉර්තු තමයි උතුනේ දුරම ඉර්තු දුර උතු දුරුතු. හරි සීතලහි උඳුවප මහාදුරුත්තේ දෙනවාදනගේ උඹවත්මට කැමැත්න්තේ මොකදේ මහන්නේ. හරි සීතලයි උඳුවත් ම දුරුත්තේ ඇයි ඒ දෙනවද නගේ කැමැත්තේ කියලහනේ දුරුත්ට සීතලට තුරුල් කරගණ්ඩලු. හරියටම හරි! ඇයි සීතල ඇයි සීතල සෙමත් වැඩිහි. ඕව! දුරුතු මාසේ සීතල්ලයි! ඇයි සීතල සූරයා ඈතයි අපිට ඒහින්ද දුරයි. දුරවුතු දුරුතු. මෙම බලඩීට පාසේ. මෙතන දුරම තැනට ගිහිල්ලා. දුරම ඉඳලා අලුතිං ලංකාවට කිට්ුවෙන්ඩ අලුත්ගමනක් ඊළඟවරුද්දට පටන්ගන්න මාසය. අලුතෙන් එන්ඩ පටන්ගන්න මාසය. අලුත් මුට්ටියක් ගෙදරට ගෙනාවොත් අපි මොකක්ද කියන්නේ නැවුම් මුට්ටිය නැවුම් වූහෙයින් නවම් මහා නවම් අලුතෙන් ගෙන මාසේ. හරිද ර පතන යාට යනවා මෙතන දුරම තැන මෙතන තමයි ළඟම තැන් හැබැයි දුරම නොවූ ලඟම නොවූ තැනක ඉන්නවනම් කොහෙද ඉන්න මැද තැන ලංකාව ඉලිප්ෂයේ මැද ඉන්නා වෙලාව මැදින් මාසය දැන් හොඳට නින්දගිහාම හීනෙන් ඇහෙනකොට මේ මටික තේරෙනවා. මෙට හීනෙන්වාගේ ඇහුොත්තේෙම ාධනෝ බොක්කටොම මලාට අමතක වෙන්න. හරයි ආන ආහන්ද ඉන්නේ. ගොච්චර හොඳ දේවල් කිවත් ගෙදරිදි කාලා බුදියපු එක කොහොමද හර් රමතක කරන්න කියලා හරයි කියන වැද. කාල නිදිියන්නේ වෙලාවල් තියෙන දැනවලට හෙවන නද කැමැඇත්තෙන් දෙයක් කරන ඕන ඉින්දයන්න. හරි මෙම් බලන්න මෙතන මැද තැන ර ඊට පස්සේ මොන මාස දෙන්නේ බක් ඇයි බක් කියන්නේ අපි අවුරු්දු සමරන්නේ ඇයි අපිට සිතූ සැතුූ සම්පත් ලබා දෙන සූර්යා අපප්‍රේල් දා හතරවෙනිදා අපේ ඔල්ුවට උඩින් ලඟවෙන. සියලු සම්පත් ගස් කොළං හැ දෙන්නේ සූර්යා හින්ද සුද්‍රජීවීහ දෙනෙ සූරයා හින්ද මල් පලදා ගෙඩි පලදා අස්ුවන් ඔොක්කොම මෙ එන්නේ සර්රයා හින්ද. ඒහ නම් අපිට මේ ඔක්කොම දුන්නෙ සූර්යා නංි අපිට සියලු දේ දෙන ඒකා ගෙදරම ඉන්නවා නං අපි මොනවන්තයිද. වාසනාවන්තයි වාසනාවන්තයට භාග්‍යවන්ත කියනවා භාග්‍යවත් මාසය භගවත් මාසය බක්මහ. බුදදුන්රුවන්ට භගවත් කියන්නේෙැයි. එ බෙද්දුවෙන් දහම්කඩ භජනය කළෙන් ගුණකඳ භගය දහමින් සසඳ බැවින් බගවත් පීයමු නසන්දවය කියන තියන්නේ මෙවා මේවා මේවා තියෙන හින්ද බගවත් මේ වාසනාව හින්ද එහනම් බගවත් මාසේ භාග්‍යවත් මාසය මෙතනින් එහාට යනවා දැන් අපිඉන්නේ මෙ මේ ප්‍රිශ්මයේ තුන්වෙනි අඩි. ඊට පස්සේ මෙතෙන්ට එනකොට කහපාට පේන්ඩ පටන් ගන්නවා. මෙතෙන්ට එන බගවත් මාසයාව මෙතන මුල්ලැදුන ඊට පස්සේ පුරුක්්දිව්වා ඊට පස්සේ කොළ හැදුන ඊට පස්සු මේ කො මාස තමයි අප්‍රේල් මාස බැල්ලොලට පිස්ස අයිලවාගේ අකුණු ගා අකුණු ග යන මාසේ අප්‍රේල් මාස කොළ හැදෙනවා පට පට ගාල ඊට පස්සේ මොකද වනේ කහපාට එන මාසයහපාට එන මාසය කහපාට වර්ණයට තමයි ඕනෑම මලක් පිපෙන්න්නේ ඒහින්ද මොකද වෙන්නේ හට හ හමල් පිෙන දම්පට කහේ දම්පල් පිබෙනවා නිල්පාට ගහ නිල් පිෙනවා පරිසරය පාට පාටට තියෙනකොට අපිමකක්ද ගැන්. චිත්‍රපටියක් පාට පාට චිත්‍රපටියට අපිමකද ගැන්නේ. වයිවරණ චිත්‍රපාටි පරිසරයේ වයිවර්ණම් මොකද වයිවණ පරිසය පරිසරය වයිවරණුනේ මොනවාද. ගස් ගස් වයිවරණ වුණ ගහට කියන තවනමම් මකද. ගහට කියන තවනමක්? ක්ෂද මේක දැන් ඇල තිනෙන නමයාගට. සාක සාක වයි ශාක වූ මාසය ගස් විවිධ විවිධ පැහැට පත්වන මාසය වයි ශාක වූයේ වෙසක්. එතකොඩ සූරයාගේ කහපාට වරන්නේ ආපුහාම දැන් අපිට පෙන්ඩෝඕන දැන් අපේ ගොයන්ගහෙත් අපිහිට ඔබ බීජයේත් මෙ මේ කාලේ මල්පි පෙන්ඩෝනෑ වෙසක් මහට. මිනිස් සුන්ගෙත්තේෙමයි බුද්ධිය වැඩිවෙන මාසය. දුවරු බදුවවන මාසය ඒවා ගැන ම කියන්නන්න ගැඹුරුවීම හාට යුත්තේම එතකොට වෙන දේල් ගන ලායත ඇැන්ුවවා. මල් පිපෙන මාසේ වෙසක් මහා ඊළඟට සූර්යාගේ කහපාට ගාවට එන්නේ ැි පිපිච්චි මල හැරිලා පුංචි ඇයටයක් වෙලා තිබිච්චියක ලොකු වෙනවා. ගෙඩිය පැහෙනවා. ගෙඩි පැහෙන්ට තැමිලි වර්ණය ඕන තැමිලිපාට එන මාසය පැහෙනවා ගෙඩිය පැසෙන්නා වූහෙයින්. පැසෙන්නා වූහෙයින් පොසොන්. ඊට පස්සේ සූර්යා මුදුනට මැවිල්ලා මුදුනදී ඇත රතුවර්ණයනවා තද රතුවරණයනවා මේකේ ඇස්්‍රම් ඒකය හයදාස් පන්සීයයි හද්දාස් හස්සීයයි අතරවාගේ දුර මෙ මේ වෙලාවට මොකොද වෙන්නේ. ගෙඩිය වේලෙනවා මංකිව ගෙඩිය ගත් හඳට ඇදගෙනන්නේ ඕන ඇගන්න මොක ද සෙමින්. දරයාගේ තද රතු පාට වර්ණය මෙ කිරනාවට පස්සේ මොකද වෙන්නේ මෙ මේ ඇස්ස වේලෙන්ඩ පටන් ගන්නවා. ගෙඩිය ගහට හයිකරංග එක මොකක්ද. ඇස්ස අපි ගන්න පොල් ගෙඩිය ඇස්ස යාලා ැරිය කියලා ෙනනවා අයකට. මොවාද ඇස්ස ඇස්ස වේලෙන්ඩ පටන් ගන්නවා වේලෙනකොට සෙම ගතිය මේක දුරුව වෙනවා දුරුණාට පස ගෙඩිය ඇස්සෙෙන් මොගක්ගනවාද. ඇස්සයි මොකද බමට වැටිනවාද. වැටිනවට තවනවා. ඉන වනවක් හැලෙනවා ඇස්සින් හැලෙන මාසය ඇස්සිෙන් හල ඇසල්ල. එතකොට ඇසල මාසට පුළුන් ඔක්කවාම පුපුරලා ඇස්සිෙන් ඇල්ල මෙහේම පියම් බලයනො. හුළංකුරුල්ලටර් ගලා පියම්බලයනවා. රබරට ටෝන් ගාලා පුරල යනො පරිසර දහය බලඳුවෝ. ඇහල මාසට ඒ තින නියන්ගට කොමද හැසිරෙන්නේ කියලා මේ රද ගන්නට ම මනිස්ු සල් න දැම්. මේ කාලෙ අපේ ගොයන් පිදුනක් කිරි වැදනත් ොකද ඇස්සෙන් හැලෙන කියන එන්නේ ආංගෙදාට අපි දානවයිකට නමක් ඇහැල පුස්ස ඒකට අපි දානව නමක් ඇහල පුස්ස ඇහල පුහු නාට පසේ වාලම කොද කියැන්නේ ඕකට දාන්නකෝ ෆරංැටවන් ටිං ටිං කියලා නමකු කියලවා ඕකඩවල් තෙල්ෙ එක ගහණ්ඩ ගොසුතුමාත්තය කිය කියවා? ඒ කියන තැනටපි පත්කරේ කොහෙද. මෙතුමක පු කාරණාව. මොකද වාරි මාර්ග අමාත්‍යන්සයෙන් අපි ඕන දවසට ඇලාරිඩ දෙන්නේ. අවරුද්දට කලින් වපුරන්ඩ දෙන්න නෑ. ඒයාල ඇලවල් අරින්නේ. අවුරු දුකාලා වපුරන්ඩ එක සුද්දක කොන්තරත්යේක? හැලි ඒය යන හමවලිලාප එකකවත් අවුරුද්ධක කලින් වපුරන්ට දෙන්න නෑ ඒ වෙනුවට ඒ අමාත්‍යන්සල අයට ලොකු ලොකු තනතුර ලොකු ොකු දේපල ොකු ලොකු දේල් ශිෂ්‍යත්තර පිට සවාරි ඔක්හම දේවල් දෙනවා. ඒව දෙන්න ඇවෙලාවට ඇලෑරයුත්. ඒ හින්ද උන් හිතා මතාඇලාරන්නේ අවුරුදු පහුවෙලා වපුරන්ට. එතකොට ටයින් ටේබල් එකම ඩිසේබල් වෙනවා. තෙරුණත් එහින්ද මේ සැරේ. ි ගීමෙන් කියගේ ඇවිල දෙන්න මේ දේවල් කරන වනන් විතරයි අපිට මේ වැඩි කරන්න පුළහන්. ඔක්කමන් කිය ජදති මත්‍ර පාල ර තය මාව දැම හවැල කේන්ද්‍රේ අධ්‍යක්ෂ ගැටීම මටි දවක්කිටිය. ඒක මහවැලිය වර දෙන්න ඇලවල්ටි කාරද ජනතිපත්තුමා හැමැතිව අයිතම බොම ඇමතීමට. මම මා එෙක්කගේ අරැස්වීමට. ගිල් අයිවර වෙලා කන්න රැස්සීම ඇඳව පේරදෙන. ඔක්ොම ැවෙලහි ඇග්‍රේියන් පිසස් ලක්කොම ඇග්‍රේියන් විස් එකක. ම හෙඩුවක් සොල ඉරිග ඔක්කො ඇවිල්ල හිටියේ ගොියොත් ඇල්ල හිටියා හන රැසීමට එනවන ගොවිී නියෝජතව. හටස ඇලාරට තීන්දු කලා හරියටම මාර්තමාසය පහලල අප්‍රේල් මාසය පාලවයි අතරවපුරන්න පුළුවන්. ගොබියෝ එක හෙම් කැම් බැල්ලවැටික සර අපිට වතුරේා මේ වෙලාව හ අප්‍රේ පැන මතර ප ුර ර වරු වරු න පිකි. නද ිත් මට හොද ැන්ගේ කියගේ කෙරද හා චාර්තමමටත් කිය බැනල වාහනෙ නැල කියයන්න. ඊට පස්සේ ඇයි අපි මේක දන්න ඇතිකවද. අපි මෙතෙන්ට දාලා දයන්නේ දෑ. අපිට ඕන හුනත් ඇලාරින්ට දෙන්න ගොවියෝ එපා කියන. ඒ හිද පලවෙනි දේ වගකීම ඔයාලාගේ මේවා හරියට දැනගෙන ගිහින් සමාජගත කරන. ඒක පින මේ දැන ග කිය ිනිසුන්ට කියලදන්න. ඒෙ ගගේ කිය ැරව හැ වාලට දැම ොට ද නතාවක් නෙ අවුදු විස්ක්තියක් මේ ේත්‍ර හිට වා ක්ස්පිරියන්සේ උපවාද පහකට වැඩිය ලොකයි ඒහින්ද ඔබට මේ එකක පුලුවන් කියල දෙන්න. ඒ හින්දා අපේ ටයින් තේබල් එක එයට වාසේ මද මකත්දීලග මාසේ මකක්ද නම නිකිනි බුදු හාමුදරෝගීගේයාත හැරගයාට කියනවා අපි අබිනික්මන මහබිනික්මන නිකිනි කියනක හැන්න එහෙම. ගහේ ගහ තමයි ඕනෑම සාගේක ඕනම දේක අම්මා. මේ ගහේ අම්මවා අතහැරලා බීජය නික්මී ගොස් මේ ගිනි අව්ව නිකිිණ මාසේ ඇවිල්ලා පොළවට සම්බන්ධ වෙලා ඉන්නවා අයා වෙනම පරපුරක් හදන්න. එයින්දම් මෙතනින් නික්මිලා ගොස් අව්වට වේලිවේලි හිඳින මාසය, නික්මී ගොස් හිඳින නි නික්හිනි වනේ අංගක. නිකිනි නික්මී ගොස් ඉන්න මාසය. අරිද ඊට පස්සේ ඇයි බිනරවෙන්නේ මේක දැම් අව්ව ඇටිලා වැටිලලා වේලේෙනවා බලන්න පරිසරය තියන සිිෂ්ටම. අව්වට වේලිවේලි හිටියා ඊට පස්සේ බිනරමහා බිර මහමකක්ද ස්වභාවය. බිනර මලී එක්ක එට බිනරමහේ මැද පායාපං මගේ පැලට පායා පංහඳ ඇයි බිනර මලි එක්ෙන්ට ඕනන්න බිනරමහ මැ. ර ඉස්සල්ලා යුපේ එකම තමයි. ඇයි ඇයි සීතල බියර හෙනකරවමින් වහින මාසය බිනරමහා. අකුණුගගහ වහින මාසය බිය කර හෙන කරවන්න වූ හෙයින් තමයි බියකර බිනරවුණේ බිනර එයි දයි මාසට පිපෙන මල ිනර මල වුණා. එහෙනම් එදාට මෙන්න මේ පොල් ගෙඩිය රබ රැටේ පුස්සැටය. දබ වැස්සට පුංගන්ට පටන්ගන්නවා. පුග පුංගපුංගා තියනවා. ඊළඟ මාසට මොකද වෙන්නේ මේ මාසයක් වලිලා මාසයක් පුංගපු පැලේ ඇටේ ඊළඟ මාසේ මොකද වෙන්නේ පැලවෙනවා වප් කියලා කියන්නේ පැල කරනවාට පැලවෙනවාට. අපි වපුරණ මාසේ වප්. මහට හෙනම් වපුරන්නේ කවදරද. වප මාසේ. ඇහැල මහේදී කැලයට වදින්ට ඊළඟ මසේදී කැල්වැල් කොටන්ඩ බිනර මහේදී වැට කොටු වසුරන්ට වප මසපුර වපුරං අටුපුරවන්ඩ මොකද ඩිනල් ඇග්‍රරිකල්ච් ගමරාලකි දැනුම ගවරාලකි ගොවි තැන. ඒනං වපුරන්ඩඕනේ මමාස් කන්නට මොන මාසද. වප්මාසේ වපුරන්ඩෝන වත්්මස පුරවපුරං අටු පුරවන්ඩ ඊළඟ මාස ල් මාසෙ කියන්න ඉල්ල බෝවෙන මාසේ පරිසේ ඩෙගුවාදී සත්තුන් වැඩි වෙනවා ඉල් මාසට ැපුරුවොත්තයම, කුඩිත්තවකූ අනම් මනං ගොබසුද වෙන ලෙඩේෙනවා ඒක ඉල්මාහා. උඳුවප කියන්නේ. කලින් උඳදුුව අපපුරන්න මහ වැැයියොල උඳු මල් හේදන හිදා උඳදු වපුරන්නේ දෙසැම්බර් මාසේ ඒ අනුව දුරතු නවම් ැතිම් බක් වෙස පොසොන් ඇසල නිකිනිල් උඳුවක් බිනරෝ කියපු නාන්ටික සිංහල ගොවිතැනේ ටයින් ටේබල් එක බව දැන් තේරුණල් තරාද ඒක සූරත් එක්ක සම්බන්ධ බව තේරුුණාද. ඒ වර්ණත් එක්ක සම්බන්ධ බව තේරුුණාද. ඒ අපිට පටලපු බව තේරුුණාද. මොනවා හරි මේකට උත්තරයක් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනො නගහන්න. හරි මේක තමයි වෙලාවට ගොවි තැන නිවැරදි වෙලාව තෝරාගෙන වැඩකිරීම වෙලාවට කලාවට ඊළඟට යනවා කලාවට වලට කියීරද යන්නඕනේ හතරද හතර හමාටද පහට පාමාටද හියට දයාමාට. වස්සින්න ඕනේ. හරි හජෙන් කියාගෙන යනවා යිති මටකාද යන්න දැම්මොකක් දෙයන්නේ කලාවට ගොවි තැන වෙලාවට ගොවි තැන කාග ඉර දෙවියන්ගේ නෑයෝ කියවඩ මේක තව ගැරුගොඩක් දේවල්තියවා පොඩි පොඩිකාරණ ඉඳන් ඒක යන ලගන්න හන්දෙඉන්න ොවා හරි ැටලුුව ද ස්‍යය වැඩි කලාවට ගොවි තැන කලාව ගත්තේ කොහැ කිවලම හඳින් මෙන්න මේ හන්දේ පුරපෝය දවසට අපිකට මොනපපුො මෝන හඳද කියන්නේ පුරපස ලොස් වක කියන්නේ මේකේ වක පහලවක් තියන බවයකෙන් කියවනා. පසොලොස වක කියන්නේ වක පහළවයි. එහෙනම් අමා වක කියන්නේ. එක වකක්කත් නෑ තනිකර කළුවරයි. හරිද දැම් මට කියන්ඩ මෙහෙම ඉලිප්ෂේ තියනවා. මෙතන සූරයයින්නවා. මෙතන පෘතුවිය ඉන්නවා, මෙතන චන්ද්‍රයයින්නවා. හරි දැන්? යාල මට කියන්නන්න මෙහෙම සූර්යාගේ මෙහම දැ චන්ද්‍රයායනපෘතුවේ වටේ මෙහෙම යන මෙන්න මෙතන ඉන්න දවසක් තියනවා? මෙතන ඉන්න දවසක් තියනවා මෙතන ඉන්න දවසක් තියනවා මෙතන ඉන්න දවසක් තියනවා. දැම් මේකෙන් මේක පසොලොස්වකද මේක පසලොස්වකද මේක මොකක්ද මේක මොකක්ද. මේක පසලොස්වකද ඇ? මේක නෙමෙයි පසලොස්වක මේ මේක පසලොෝසක ඇයි මේ සූර්යාගේ කිරන්න ඔවු! මේක වෙන්න මෙහෙමයි. හඳ කියන්නේ ඉතාම රස්්නය ග්‍රහයෙක්. රස්නය වැඩීමය. වල හිතන්ඩ සහරාකාන්තාාරයට සූර්යා ලෝකයේ වැටිච්ච හම දිලිසෙනවනේ ආනෙ දිලිසිල්ල තමා අපිට මේ රහ පාටක පේෙන්. මේක හරි උුණුසුම් සූර්යාගේ රස්්නය වැටිලා ගිනි අව්ව තමා මේ පේෙන්. හැබැයි සූර්යාගේ ගිනි අව්ව මෙතෙන්ට වැටුණට පස්සෙ මේ තියන රස්නේ මහපොලොව මතට වැටිලා මහපොළොව මත තියන ජලබින්දු උඩට අදින්ට පටන්ගන්න හෝගාල. අං ඒක හින්ද තමයි අපට සීතල දැනෙන්නේ ඒස මසින් එක සත ැනෙ එෙ. ඒ මැසින් එක වාලා හිතන්නේ වතුර බින්දුු ඒනවා ඇන් ීත වෙන් කිරලා. නෑ එයා එවන්නේ රස්නවායිවා. ඒ රස් වාව හි දමකද වන්න ේ ඇගේ තියන වතුර බිදු ලිර පයිනකොට අපට ීතලන ඒහින් ඒ මැසින්ගේ ිස් හෝ ලාල වතුර කවර දා පද අපේ ඇගේ තින වතර ම න් ල ලිය හිම ේ ඇ තොල් පුරන්නේ දිව පුරන්නේ. ඒ ඇගේ ඇඟ වේලෝනො. ඒහම ඒ ඒ සිද්ධාන් තමා චන්ත්‍රයග වෙන්. මේ සූර්යාගේ කියරන්න. දට වැටල්ල පොළොට පරාවර්ථනය වෙනවා පරාවර්තනකොට පොළිවෙ යන වතුර උඩට අදනවා ඒ උඩට අදින කොට හඳේ වක පහලවක් තියෙනකොට මහා ජලකන්ද උඩට අදනවා. එදාට වඩදී ඇති වෙනවා මුොහ දේ වඩදිය ඇති වෙනවා. එතකොට කැස්බෑව මැරෙනවාද දන්න ඒක වියත් මගේ කාගෙන් හරි හාන්ඩ. එතකොට කැස්බෑව බිත්තරද ඕඒක වියත් මගේ කාගෙන් හරි හන්දුව න. එතකොට වක පහලවයි වක පහලවත් තියන දවසට ගහස් කොළම් පොළවෙතියනඒ වගේ වතුර මේ චන්ද්‍රය උඩට දිනවා. හෝගාල උට දින. එතකොට හක් හිටියෝත් සත්තු හිටියොත් ඇතුම හැදෙන කෙනෙ ටියො මගේ අතර උුටා දිවා. එතකොට උඩට අධිනොට මටමකොද වෙන සෙම වැඩි වෙනවා. වීසක හැදෙන පුරපෝයට. ගහේ වතුර උඩට ඇදදහාම ගහේ කඳ කරුවල ගහෙත් එතමනේ වැඩි. එතකොට පුරපෝයේ දවසට ගහ කැපපුුව. මොකක් වෙලාද කළුවර ගහක් කැපුුවත් කොස් ගහක් කැපුුවත් පුරපෝයට කැපුුවත් ගුල්ල ගහන්. ඇතුළේ වතුර හැබැයි යමාවකට චන්දරයා උඩ නෑ එතක මේ පොළවෙෙන් වතුර උඩට ගහදිගේ අදරනෑ ගහේ තියන වතුර ගුෘුත්වාකර්ශණ බලින් පොළවට අදිනවා එදාට කඳවේලිලා. එතකොට කොට්ටන් ගහ උනගහ කැපුුවත් අවුරුදු හතරප පහක් ඒකෙන් වැඩගඩ පුළුවන්. එතකොට වල්මන් කියලා දුන්නා හඳ කියන්නේ සෙමට අධිපති. එතකොට හඳ පහළව වැඩි වුණොත් සෙම වැඩි වෙනවා. සෙමත් එක්ක මොනවද වැඩි වෙන්නේ. රාගය කිව්වා ආසාව කිව්වා තන්නාව කිව්වා. ඇල්ම මේ මේ වෞක්කොම. එකටක බැදෙන හැටි බලන්න. සඳත්පායලා කුරහං යායදිලි. මලුත්න් පිදීලා සුවඳයිගං දැලේ ගතත් සීතලයිහිරී ගඩු පිපිසැලේ අදත්රෙත්ද වැනුවද කෝඩුවා වැලේ ආතේරම කියන්න පන්දන්න ඕල දැන් කවි හාලයි පාවෙලාද දයන්නේ මොකක්ද මේ කියන්නේ කොලන මේ අහන්ඩ මේ කියවන්ඩම් මට වෙලාවක් යනවනේ යන අයට අන් කියලා අපි එලිෙනකං හරි කර මුලුගමන් ලැදද ඕ මේ බලන්ඩ ආන්ඩ මේ ගහේ මොකද මංකිවේ හඳත් පායලා පුරහන් ආය දිලේ කෝඩවා වැල කියන්න මොකක්ද කෝඩවා වැල කියන්නේ ඉස්සර කාලේ ගෙවල්ලොල ඕවංවොම තියන ගෙදර මෙ මේ මුදුන් වහල පැත්තෙන් හේන පැත්තට වැලක් ඇදල තියනවා මේක කෝඩවා වෙල මකක්ද මේ වැලෙන් වෙන්නේ මේකෙ රෙද්ද වනනවා ගෙදර අඹුව කවත්දටද මා සුද්ධිය ඇති විච්චි දවසට මහත්තයට දැනගන්න. ඒකටම ොඩු වැද ඒ ම ගෙද අනම්මනන්දන්න ෙද ලේ ෙද්ද ලා දයනකොට අදගේව කතා කොරකරයින්න දාදිබ මත දවා හ. හඳත් පායලාකුරහං යායදීලේ හඳ පායලා හොඳටම පසොලොස්වක මොකද වනේ ආසාව වැඩී රාග වැඩි හේ නලිකෑවත්කමන්න මොන හෙන බම්බුව ෙර දුවන් ඕන කියලා මොකද කිවවි ද වගේෙදර දුවනට මොකද දෙලා ද. මලුත්න් පිීදිලාසුව ගන්දෑලේ මල් හොඳටම පීද මල් සුවද ගෑනු කට්ටියම එක පිරිමි වනස් එකේ සුවදඳගහයන්න කොට අනිත එක උස්සන්න මංවන ටේර මල් දේවන සේ පාලි මල් සුවන්දනකොට ඇවිස කියලා ඒ මදෝට මුත්ති පිල තත්වැඩි තවත් හයිය ඇරදලා. එඩවාසේ ගතත් සීතලයිහිරී ගඩු පි සෑලේ හැම තැන සීතලයට කිවන්නේ තුරල් කරගන්න තුරල්රන්නන එක කිය යාල කිව මන්නේ. ඒ මොකද තවත්තාසා වැඩි තවත් හයියෙන් දුව ල දුව ැලින් ම්මොද වෙලා තිෙන්නේ. ගේගාවට ගිහිම් බැයින අදාාතන්ද්‍රේද වන ලදකෝහෝටුවා වැලේ උන්දරෙද්ද වනලා ආවට වැඩිය හයෙන් හේනට දිව්වා අද නම් මොකද කරන්න අල්ලපු ගෙදරට දවාගන්නවා. එදා හම්කොත කරේ ආහ පව් දිව්වා හේනටම බලන්න මේ. මේ හඳ නිසා සෙම වැඩිවෙන බව රාග වැඩිවෙන බව ආසාාව ඩි වෙන බව මේ ඔක්කොම මේ ඇතුළ තිබච්චිහත් මේවාම් හා සරසවිවාගේ දැනුුවල් මේ පුංචි ජනකවියක් ඇතුළටි. හරි හරි ඒක වෙලා තිබොක්ම කියදන්න ඒකම වෙලා ති්බොක් කියලා දෙෙන්. හරිද එතකොට මෙතන වෙන සිද්ධාන්තය හඳ වැඩිවිච්චහම සෙම වැඩි වෙනවා ගහේ දැන් අපිගෙන පුරට වපුරන්්ඩ වත් මස පුර වපුරන් අටු පුරවඩ. අමාවක දවස්සේ හඳ තිබුණෙ නෑ හැබැයි පුරට පපුරුණකොට හිටාපි වපුරනාව පුරට වපුරුව ගැනේ. අමාවක තිබිලා එකවකක් වැඩිවෙලා දෙකයි තුනයි හතරයි පයි, හඳ වැඩී ගෙනෙන කාලේ. එතකොට වෙන වැඩේ බලන්. ඊයේ. හඳ තිබුණනෑ අද එකවකක් පාය ලයිතකොට පොලෝට ඇටේ දාපුහම චන්ද්‍රයා විසින් පොළවෙ තියන වතුරේ අදිනවා ඇටේ තෙතයි. දෙවැනි දවසේ වක දෙකයි. ඩියෙන් තේතයි තුන්වැනි දවස තුනයි තවත් වැඩියෙන් තතයි හතර පහලව පහලොස්වොනකන් දවස් පහලොවෙඩවඩ ඇටේ මේ බජේ ගහත්ත එත වෙනවා අත එතව වෙන ඇතකොට ගොඩක් හැදිල මේකේ ඊට පසේ අවට ගිහිල්ලත් අටවක වෙනකං හඳේ බලය වැඩී මෙතන දවස් අටයි දින විසි තුනක් ගහ වතුර නැතුව ජීවත් කරවන්න පුළුවන් මහනියගෙ ුුණත් ඒකයි පුරට වපුරන්න කිව්වේ. තෙරුණාද ප්‍රයික්් මෙතැනින් හාට යනවා. එහෙ නම්. හද මෙතැන තියනක් හමයි වැටෙන්නේෙ දැම්මේ කියරන. මේ සූර්යාගේ කියරන පෘතුවිය මතට වැටිලා මෙම රවුම් වෙලා හඳේ මේ මෙතෙන්ට වැටිච්චාම, හඳේ මේ මේ භාගපේනවා. මේක තමා පුර පසොස්ක. හැබැයි හඳ මෙතැන තියෙනකොට සූර්යාගේ කියරණ වැටෙන්නේ හඳේ පිටි පස්සට. එතකොට හඳ මේ පාග කොහෝමත් පේන්නේ. හැබැයි පහුවදා මේ හැම ග්‍රායෙක්ම කරකෙන්නේ වාමට. ඉර කැරකන්නේ වාමට පෘතුවිය කරගෙන්නේ වාමට. ම හයි ුට 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 න ොට තන එකවාකයි මෙතැන දෙකවකයි, මෙතැන තුනවාකයි හතරවකයි පහවකයි හයවකයි මෙතන්ටෙනකොට මෙන්න මේ බාග මේ පැත්ති බාගය අපට පේන. ඉ පසේ නමවකයි දසකයි ො ස්ොකයි ොලොස්ොකයි ධාහතුන්වායි දාාහතරයි මෙතන්ටෙනකොට පහළු සෝකපේනවාිට.ඒ මෙතන ද අඩවීගෙනනවා මෙතැ ෙන ො යිේ පෘත්තුවය මේ පැත්තම් හට පහයෙනවා හන්දේ මේ යට ජටි ක ෑල්ල පේවා. කොට දාහතරවකයි එහෙ එහෙම පෙනනිලා මෙතෙන් දෙනකොට මොද වෙන්නේ. මෙතන් දෙෙනකොට මේ පැත්තේ බාගෙම වැහහිලා මේ භාගෙපේනවා. එතකොට අවාටවකයි, මෙතැන පුරාටවකයි ඉටබස මේ භාගෙත් වැහහිගෙන වැහැගෙනකින් මෙතෙන්ට එනකොට අමාවකයි. ඒ හින්දා මේක ඇතුළේ කලා විසියටක් ගමන් ගන්නවා. පහළවයි පහළවයි මෙ මේ ගමන් ගැනීම තමයි කලා කියලාගෙන්. හඳේ මාසෙ පෝයෙන් පස්සේ එක වකක් තියෙනක එක කලාවයි. දෙ වකක් තියන එක දෙක කලාවයි, තුන වක් තියනෙක තුන කලාවයි. හතර වකක් තියන එක හතර කලාවයි. ඒවාගේ එක දෙ තුන හතර පහ හය හත අට නමේ දාය එකොලා දොළහා. දහත්තුුණ දාහතර පහලව මේවා කලා නමින් හැඳින් වෙනවා. එතකොට මේ සෑම කලාවකම ඉරයි පෘතුවයයි චන්ද්‍රයයි පිහිටන කෝනෙ දවසිං දවස වෙනස්. මෙතනින් චන්ද්‍රයාට වැටිලා මේ පිහිටන කෝනේ වෙනස්. මෙතනින් චන්ද්‍රයාට ක කියරන වැඩලා මේ පීටන කෝනය වෙනස්. ඒ මෙම කෝන තමයි කලාව කියලා ගන. මේකෝඩිිical veryි Science. ඒක බටහිර හිතලවත්නෑ හැබැයි අප එක හිතුවා. මට කියන්න ඔයාලා හිතන්ඩ කාබරයක් ඇතුළේ පහන් එකක් පත්තු කොරලා තියෙන කොට තියෙන රස්නෙයි පහම් පහලවක් පත්තු කරලා තියෙනකොට තියන රස්්නෙයි අතර. උමකද වෙනසක් නැද්ද. හරුවලකාම්රයකට බලද එක පානත් තියලා තියනවා. සුන්දරේලියක්. පාම් පහලවත් තියලා තියනවා. එකකට ඇතුළේ රසනය වෙනක් තියන ේද ඒ තමයි මේ තිය ඒක ඔයාලගේ හඳට බලපාන. ඇතු ද රස්නය ඇතුළ යාලගේ ධඩිය දාන ප්‍රතිසතිය එක එකද එකින් එක වෙනසක්. ඒ වගේ තමා සූර්යාගේ ශක්තිය එක වකකින් කරන පරාවර්තනයයි වක පහළවකින් කරන පරාවර්තනය අතර වෙනසක් තියනවා ඒ වෙන මිනිස්සු හඳුන ගත්තා. මේ වකවලට ග්‍රහයෝ තියනවා ප්‍රාසිතියනවා ඒමතනිති ගන්න ගියොතු යාල පට ගන්නවා ඒන්ද මක තියා ගඩ මේ හැම ලෝකෙ සෑ ග හැම ගසක් කොළක්ම හතක් තියෙනවා වර්ග හතක්. ඒ හත හැදන්නේ ඒ හත හැදන්නේ මේ සූරය වටේ ග්‍රහයු හදදෙනෙක් දුවනු. රාහු කේතුුත් එක් කලා නමයයි මේ ග්‍රහයු හද්‍යෙනෙක් දුවන ග්‍රහයිෝ හතට වැදිලාාව කිරණ පරාාවර්තනය කරන ස්භාවයක් එෙක්ක තමයි ඒ ඒ සත්තුන්ගේ කුල හැදිලදී. වල බටහිර විද්‍යාව බොවා ගර ගතද මදන්න. තෙරදික විද්‍යාවේ සත්තු කුල හතයි. ඒ කුලහතේ සත්තුන් බෝවෙන්න හැදෙන්න්නේ ගස්කොලම් බෝවෙන්නේ හැදෙන්නේ චන්ද්‍රයාගේ මෙන්න මේ කලාවත් එක්ක. ඒ නිසා සත්තුන්ගේ නම් වොලින් මෙ මේ කලාවන්ටික ඒ කුල හතේ සත්තුන්ගේ නංවොලින් මෙන්න මේක විස්තරනු. එක සීහ දෙක ඌරෘතියෝවක් ගජකාරණ ජලවාක කුකුලු පස්ස දිවසාය එලුකාරණ පේ නැනේ දෙදන. එක දෙක තුන හතර පහ හයහත අට නමය, දාය එකොලාහ දොලා දහතුන දාහතර පහළු. එක සහ දෙකවූරුතියෝවක ගජයකාරන ජලවාක කුකුලු පස දිවසාය එලුකාරණ. සතගව අට සහ නවසූකරකාරනෙ. දසවක කුකුලු ලෙස දැනගං මේලෙසින එකොලොස්න්වක ගජකරනයි කියන්නේ දොලොස්න් දිවිීතෙලෙස්න් එලුකරණයවන්නේ තුදුස්න්ගාවය පසලොස්න්සිං හයවන්නේ පරටකාරන මේ ලෙස සහකි දැනගන්නේ ඕවුන් කරනටික මකද ඕව දැම් මේකේ එක වකක් තියන දවස සිංහ කරණයි ආං එදාට වපුරන්ඩ ඉල්ලෝ ගැහුවෝත් අලිය කෑවෝ තනම් මනම් සිද්ධිය වුණනොත් මේවා අපිනිකන් කියන්න හුඟ අපි පර්යේෂණය කරලා කියන්න රිරුාමලේ ස්ත්‍රික්කයේ වනජී නිලධාරරිෙක් කලෙක දවෙලා මුලු තිරිරුනා මලේ නිලධාරි හමදාම හිටෝනවා 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 මූෝකනවා මෝකනවා මෝකනවා බැරිම දැනමටකි්වා. අපි නැකත් අද හිටෙව්වා මොනද මහෝගනී පැල අනම්මන මෝකනද සිටවේ. හැබැයි ඊට පස්සෙ කෑවෙන. ඒක ඉතින් මෙහෙමයි සරලයි සරලයි සරලම සරලයි මං කියන්න කියල දෙන්න හොයාගන්න යිති. මේ ලේයෙන් හයාගඇතයි ම දැන් අ්ඩු ර්තුමයට කිව ලිට අපි ගහනවා. ඔයාට ලි ගහලා අට දනවා ගොිය බැදන්න මොක ොපොස් ටොලිගි රැබෑ ඊට පස්ෙ ගොියාව දනුවත් කරන්න මේ හල්රන සිංහ කරන අද හවල් කරන අද කිය අපි ලියල දෙනවා ලිති. පැහැදිලිටමං කියන එක හරි ඒ අඩුරමය ද ද ලිත යුදරවශයක හදලත්ව ගැල්ලන් ි දම ම කිය දන්න. එතකොට අමාවක තිබ්බොත් මාාවක පෝය තිය දවසදන්නවනේ මාස පෝඒ හඳ වගක්කන්න ඇති දවස. මේකර තිෙන ලංකා පංචාග ලිතගණන්ඩ. ලිතා අරගෙන ලිතේ තියෙනවා පිටුව පෙරුලූ පහම අගෝස්තු මාසය නම් අගෝස්තු කියල ෙල තියනවා. අගෝස්තුමාද මේ පේලිය තියෙනවා දිනය. හරිද ඊට පස්සේ මෙතන තියෙනවා කියන දවස දිනය ගැ එ බදාදා කියදවා. ඉවත් තුන්ගනි පේලිය තියනෙ තිතිය කියලා. තිතිය ගැනබ මේක. තිය එකයි නං සිංහ කරණයි ඒක ලිතේ නෑ සිංහද මොකක්ද කියලා අපි මේකෙන් ඉගන ගන්න ඕන. තිතිය එකයි නං සිංහ කරණයි. ආංෙදාට වැැබුරුව. හරි අර ඒකමං කියන්න ඉද. තිතිය එකයි නම් සිංහ කරනයි. මාස පෝය දවසට පස්සේ දවස. තිිතිය දෙකයිනං ඌරු කරණයි මගේ හේ ඒනෑ මහි. වල් ඌහූරට පෙනෙන් කියන්නේ ුට ඌරු කරණය හුවෙලා. ඌරු කරණෙන් ැහුවත් කර යෙන සියලු සත්තුන්ගේ ග්‍රහණට මීයගේ ඉඳලා ගෝල්න ුවෝ ඌූරෝ ය කොට හුවේෙනවා. ඌරකුලයායට. හරිද ඉටබද වක දෙකක් තිබ්බොත්. තිතිය දෙකයිනම් ඌරු කරණයි. වක තුනක් තිබ්බොත් ගජ කරණයි අලිංගෙන් විතරක් නෙමේ පනුරෝග වැඩිවෙනවා. අලිියගේ දම් පනුව දක්වා මරණ ග ොම තිය සෙම වැි සත්. කුකුලු කරන කියලා කියන්නේ. අංගහරුට අ යිති සියලු සත්තුන්ගේ ග්‍රහයි්. පක්ෂී මොනරු එතන ඉඳලා පියාමණ කීඩඇවෝ. ඊට පාස පියාමණ මැස්සෝ ගොයම් මැසෝකෝගෙම. මෙන්න මේ වක පහක් තියන දවස දිවි කරණ. ඔය ඇහුවන් චන්ද්‍රයාගේ වක පහක් තියන දවස දිවි කරණයි. චන්ද්‍රයාගේ වක හයක් තියන දවස එලු කරනයි දිවිර හො හොඳයි. අපපු අන්ඩ ොනදයක් හිටවන්ඩ වැට ටවන්ඩ කිසිදු සතකුගේෙන් ග්‍රහණයක් න. වක හයක් තියන දවස එළු කරනයි. වක හතක් තියන දවස ගව කරනයි. ඒ ඒ කරනොල වගා කරන්න්ෙපා සත්තුන්ගේ ග්‍රහණයට හුවේෙනවා. සිංහරන ව අටක් තිය අ ව සිංහ කරනයි. එදා හොඳයි. නමේ සහූ කරයි. ඌරු කරනයි. දහය කුකුලු කරනයි. එකොල හ ගජ කරනයි නැවතත්. ඔවුන් වක දොළහක් තියෙන දවස දිවි කරනයි. වක දහතුන එලු කරනයි වක දාහතර ගව කරණයි, පහළවක් තියන දවස නැවතත් සිංහ කරනයි. ඒ නම් වැැපිිය යුත්තේ වක පහලවක් තියන දවස, දොළහක් තියන දවස, අටක් තිය දස පහක් තියන දවස එකක් තියෙන දවස. ඒහම නම් මාසෙකට දින පහයි කරණනුව වපුරණ වන්තින්. එතකොට වීවපුරණ වනං සෙනසු රාධ දවසක් ඇට හිටඕනවනං ඇට ඇට වර්ග ගන්න ධාන්න්‍ය වර්ගනම් ගෙඩි ගන්න එකක් නම් බ්‍රහස්පතින්ද දවසක් මල් පිපෙන දේවල් හිටෝනවනම් බදාද දවසක් කොල කන දේවල් එලවලුනම් සෞදදවසක් අඟහරවාද වැපිරීමක් නෑ ගොයන් ක පන්්ඩ අස්සනු නෙලන්ඩ ඉරිදස අංඟහරුවාද සුබයි. සිකුරාදා සුබනෑ මධ්‍යමයි වී වැපිරීම මෑකරල් බෝංචිවා දේව ල අපි ඕක්කමල් ි හදල දෙන්න ඔයාට මේ උගන්න නොට වැඩින් ලේසි. නමුත් මේවා නිකන් දැන ග්ඩ. අපිට ඔගොල් ලෝ කඳවුරක්වාගේ දිගට කන්න අවුත් උපදිය කරන්න් අවුත් අපි මේක තියෙන සයින්ස එකත් එක් කලා වැලට ගන්නවා. තේරුුණත් මේක සයින්ස් කියලා පේෙන්්ඩෝන. ඇයි ඒ ග්‍රහයගේකිරණ වැටන විදි ඒ තමයි මංවයාලට කියල දුන්. එදකොට අපි ඔවු නෑන නන නෑ නන ෑ. ලිතේ තියෙනවා? ඔවු නෑ නැනෑ සිංහ කරණේ ආපහම පැයි විසි හතරත් තියෙනවා හැෑ හැබැ පැයි විසිහතර ලබන්න කොහෙන්ද ෙවෙන්න කොහොද කියලා ඒක කියනවා. ඔරාහ කකාල් ඉංකල්ලක්ම සුද් කල එකතව නැකත ගන්න හරි මේ හා යින්ඩීම කිය දෙන්න පොඩයින්ෝඩයින්ෝඩ ඒ හැයි මේම කිවට තරෙන් නෑවලට. හරිද ලිතේ තියෙනවා හරිද දොළහයි පනස් හයවා දොළහයි කලා පනස් ය දක්වා සිංහ. කිය දොළහයි පනස්ක දක්වා සිංහ නමෙක් තියෙන්නේ. තිිතිය එකයි. මයිති. හිිතියකයි ආනෙක දැගටඩුන්න සිංහරන්නේ ොහහි පනස් හයට ගෙෙන ටල කරන්න ය . ඇලක් ව වරුසිටන සාහ වනම් නන් කියල සෙනසුරාධ වීපපුරන ොන වීන වාල ඩියමදයෙන් සෙනනසුරාධ වීපරන වනම් සනසුරාදා උදේ සූරය උදාව කියලා මේ තීරුුවක්තියන සුරය උදාව බලන්න පිටුවේ සර්රය දාව හයයි තුනයිම් අද හය තුොන්ට සර උදාව එතකොට සූරය වඋදාවඉදලා පලවෙනි පැය. හයයි තුනයිඉදලා හතයි තුනවෙන්නකන් සන සුරුගේ ෂනි හෝරාව. හරි මේ පැය ඉතාම හොඳයි. මේකෙත් හොඳම කෑල්ලත් තියන. මේ මේ සනිහෝරාව බෙදනවා මේ පංචම කාල හෝරාව. විනාඩි හැට්ට බෙදීම් පහ කියන්නේ දොළහයිනේ. හරිද. මේ විනාඩි දොළහා. එතකොට හයයි තුනේ ඉඳලා මේකට දොළහක් එකතු කරනවා. එතකොට කියද හයයි පහළවයින. හයයි පහළොව වෙනකම් හයයි තුනේ ඉදල යැයි පහලො වෙනකම් සනිගේ හෝරාවේ, ශනිගේ පංචම කාල හෝරාව. මේක වඩා හොඳයි. මේකෙත් වඩාම හොඳ කෑඇල්ලත් තියෙනවා. ඒ තමා ශනිගේ ශූෂ්‍යම හෝරාව. මේ පළවෙනි විනාඩි දොළහා බෙදනවා තුනෙන්. එතකොට විනාඩි හතරයිනෙ එහෙනම්. හයයි තුනට නං සූර්ය උදාව එන්නේ මේකට හතරක් එකතු කරපු හම හයයි තුනේ ඉඳලා හයයි කියීවනකන්ද. හයි හයයි හතදක්වාම, ස සනිගේ හෝරාවේ සනිගේ පංචම කාල හෝරාවේ, සනිගේ සූක්ෂම හෝරාවේ වැපිරිය යුතු නැකත එන්නේ හයයි තුනේසිට හයයි හත දක්වා මේකෙ හොඳම විනාඩියගන්නේ මැදවිනාඩිය එහනම් හයයි පහ තමා නැකත. උපන්දිනේ හදලගන්න ඒක හරි ඒ ලග්නාා අනුව නැකත් අනුව හදාගන්නඩ පුලුවන්. ඒක කරොත් සාර්ථකයි ඒ දැන් මෙතන උගන්නන්න බැනීමට. ඒ වගේ තියනවා දේවල් ඒගේ ඕරක්තියක්ත් එක් වැඩ කරන්නෙ කහොමති කියල තමයි දන්න මට ඕනක තිබේ ලට මේක චුට්ට කියලා දඩ මේ මේ හරයක් තිෙනවා කියලා මේ වතාරින්ෙ පග මෙතන හට යනවා දැන් වෙලාවට කලාවට තේරුණාද තේරුුණා වගේ නේ. <makes somentar> ො නිකම් තේරුණාද මේ බලන්ඩ මේ චන්ද්‍රයාගේ බලය මේ කෑල් අතරන්න හොඳ නෑ පලට මේක දාගත්තහම තේරණවා මේ දැන් ර හඳ ගැන කිවටවලට ලොකු මේ ඒක අවබෝධයක් එන්න හැබැයි අපේ මනෝවිද්‍යාව අපේ මගුල් ගෙවල් අපි අධ්‍යාපන විද්‍යාව අපේ පවල් ජීවිත ඔක්කොම මේ කත්ත එක බද්ධ වෙලා තිබුණ. මංවලට කිව්වානන්නේ මකක්ද කිව්වා කොම හැදි තියන්නේ මිනිස්ස හැදිලා තියන්නේ සතා පාව හැලලා යන්නේ ශක්තිම වාද තියන්නේෙ. විසර්ග ආධාන වික්‍ෂේප කියලා තුනකින්. විසර්ග කියන්න මකක්ද ඇද ගැනීම ආධාන කියන්නේ පිච්චීම. ක්ෂේප කියන්නේ විසරවා හැරීමම් ඒයනන් හැමෝම හැල යෙන්නේෙ මොනම ඇද චන්ද්‍ර සූර්ය දෙදෙන අයෝපු වාත පිත සෙමෝලින් කියලා මම ොම් කියලා දීලා ඉවර. දැන් මය කියල රිසිවරේ කීටිය ලංකාවේ මීට අවරුද්දු හැට දාහකට හැට පන්දාහ කේ හා එයා ලියලා තියනවා සූර්ය සිද්ධාන්තය කියලා පොතක්. මේ සූරය සිද්ධාන්තය උගන්නනවා මේ ලෝකෙ ජීවය පහල වෙන හටි. රයාගේ කියරණින් විශ්වයේ හටගන්න හැටි ඒ අනුව සූර්යා අනුව අවුරුදු යන හැටි දින යන ඇති මාස යන හැටි ඒ වගේම ජීවයේ ගෑනු පිරිමි බවම දකුණ ඇතිවෙන හැටි ගස්කොක් හැෙන හැට. ඒ අප පිය ඩිපලෝමයි එකේදවලට ගන්නන් ගැමරට නිකම් බලාගන්න පුංචි අවබෝධයක් කරය. මෙයා කියනවා දහපිය පලවෙනිමදේ ගෑනු පිරිමි හදන අප මේ කවු අපේ මේ මෙතන ඉන්න මැතිතුමා ඇහවා ගෑනූ එකත් එක් හඳ බලපානවා නේද කියලා ඒක ඒක තමයි මේ කියන්න්නද. තු අන්ක විසිතුුණු හමාරක් ඇලයි. එතකොට මේ ඇලේ අපි සියලු දෙනම යටත්. එතකොට ඒ ඇලය නිසා මට ඇලවෙන්ඩ පුළුවන් කොච්චරද මට ඇෙන්ඩ පුුවන්සක විතුුණ දැමම් මෙම හිටන්ගින් නොම හිටන් ඉන්නකොට මං මේ ඇලවෙන ොම හාන්ට. මෙත අස විදුුණ හමර දක්වා විරයි මෙච්චර ඇලවෙඩ බෑ. අන්සක විසිදුන හමර දක්වා විතරයි මට ඇලවඩ පුළුවන් එහම එනි හයා ගේගම ගුත් වාරණ මව බිමද. ඇයි ඒ ඇලවෙන්නේ මේ මෙන්න මේක තමයි ඇල කරන්න. දැම් මම් මේ කලු බෝඩ් ගවට ඇවිල්ලා කෙින් ලිවේ නෑනෙ කොයි වලෙකත් හැමතිස්සෙම මගේ ගුරුත්ව කේන්ද්‍රනය ලම්බකවෙන්න තමයි මං ඇලවෙන්නේ මේ. ඇලවෙලානෙ මල් ලිව්ේ. මේ පැෑන මං ඇල කරලන්න ලිව්වෙේ ඒ ලිවේ ගුරුත්ව කේදරයේ ලම්බකය. හරිද දැ මං කිව්වනේ ද කොරෝන හැදෙන හැටි. මං කිව්වා ගිය ජනවාරියෝල කිව්ේ ගිය ජනවාර්යෝල ම කිව්වා. ජනවාරි මස් පෙබරවාරි මාසේ විසිහතරවෙන්දට ලංකාවට කොරන එනවා. ඒ ඇවිල්ල මේ බීතියක් වෙලා මාර්තු අපප්‍රේල් මැයි ඉතර වෙනක මුළු රටවහනවා. බස්නාහිර මේ කාලවල වහනවා මංකවේ ගිය ජනවාරිවුල. ඒම වහලයි ඉවරවෙලාට නැවත මේක අගෝත්තුමාද වෙනකොට ඇරිලයිවරලායිට නිදහසේ ඕො ොම තියවා. තිබිල දෙසැම්බර් විසික නැවත රටවහඩ වෙනවා. වාලා ඉවරවෙලායිට මහා කරෝනාා බීතිකාක් එෙනවා ඒ ඇවිල්ලාය ජනවාරි. පෙබරවාරි මාර්තු වෙනකං එහෙම තිබිලා වැඩි වෙලාවෙල්ලා. අපප්‍රේල් විසි හතර මුළු රටමවානවා. අංකිව්වා දින දින කියල තියනෙ බලන්න ඒවා ඔක්කොම මේ කුහක බහුජාතික සමාගන් වල බූල්ලෝ කාලකන්නේ මගේ YouTubeුටබ එකෙන් පවා ඉං කර තියෙනවා මව හිරේ දැම්ම පහුගිය කාල මේවා කියන්න කියලා. නමුත් මේක අහගන්න මේේ බුරු නෙමේ මං ආයත කියයනවා සැත්තැම්බර මාසේ දාසේ යාානකයි. සැත්තැම්බර් මාස දාසය භයානකයි. මේ ලෝකයේ මේ ඩෙල්ට වෛරසියෙන් වහගන්නවා මේ අපේ මිනිසු මොලේ තියාගෙන මේ පාලනය කර ගත්තේ නැත්තං දවසට හස්සය පනහක්වත් මැරෙනව මහත්තවෝ. හැබැයි කොරන වලට හම්බිරිස්සාාවක්වත් තරම් බයිවෙන්ඩුවුනෑ. හෙම්බිරිස්සාාවක් තරංවත් කොරන වලට බයිෙන්ඩුව ුනෑ. මීතිත් තියන හිද ම මාස්දාගෙන නවා. හරිස ඇ? මම ඔයිට වැඩිය ලංකාේ ප්‍රධානම චරිතෝලට ප්‍රධානමචරිතෝලට ගෙදරට ගිහිල්ලා මාස් නැතුව ගෙට ගිල්ල මං වෙදග කරලා කොරනලට. ඒ වගේ මුකු න හැ හොඳ විච්චාම පයනවාහරමයහකින් ජනාධපති කරර්යාලේ තිස් හයිකට කොරන හැදුණ. ගෙදරට ගිහිල්ල දුං අල්ලලා බේදදීලා හොඳ කරලාව. පස්සෙ කවුරුත් කතා කලේ නෑ ඒය වෙනම කතාන්දර ඒක ඒ වෙනුවට මට හම්බුණා එතකොට ඇයි මං එහෙම කියන්න. අපේ රටේ තමයි සුද්‍ර ජීවී වෙදකමති. අපේ රටේ තමයි සුද්‍ර ජීවී වෙදකම තිය. මොකද අපේ රටේ තියන සුද්‍රජීවී වැදකම ලි්ව පොත තමයි කිරුංච කිරුලංච ඇයි මේ ඇලේ ගහලම මෙතෙන්ටාවේ කියලායන්. කිරුලංච කියලා කියන්නේ අපේ රටේද වෙච්චි සුද්‍රජීවීවැදම ඇයි කිරුලංච කියලාකිවේ කිරුල කියන්නේ මොකේටද. ඔටුන්නට ඔටුන්න ඔටුන්නටේ නිස් සු කියියපපු අනිත් නම තම අපි බ්‍රරිතාන්නේය මොකේද දැඩත්වෙලලා හිටේ. කිරීටයට කීට දෙමලෙින් කියන්නමගක්ද දෙමලෙන් කියන්නේ කීඩම් ඒහින්ද අපේ මිනිස්සු කිව කීටට දෙමල මිනිස්සුත් අපිත් කිවවාීට ඒන් අපි සුද්‍රජීව අට කිව්වෙේ කීටගෙලයි එයා ඔටුන්න නිසා. ඇයි ඒ ඔටුන්න වෙන්නේ. රජ්ජුරුවෝ වෙසන්නේද කීටයා හිටියයොත් පමණි සුද්‍රජීවයා හිටියොත්තමා ඒරට රජගෙනකින්. රජ්ජුරෝ බලයෙන් පහ කරන්නට කිරීටයට පුළුවන්. කිට හිට දස්ොල හැන්නේ ගෙි හැදනන්නේ දලුිපෙ සියලු හර ක්කම නිිාදන ීට හිද. අපි අඟහර ලෝක හොයනවා ඒක සුද්‍ර ජීවිීන් ඉන්නවාද කියලා. ඒ හින්ද අපේ රටේ කීට විද්‍යාව තමයි කිරු ලංච කියන පොතෙලිවේ. කිරුලංච හරිද කිරු ලංච කියලා කිව්වේ සුද්‍ර ජීවී වැදකම. ඒක කියවා ග්‍රහයොත් එක් කල සුද්‍ර ජීවී වැඩවෙන හැටි. වැඩි වෙන දින්න. කො එකඒ කියවා ගුරුයි සනී ගුරු වක්්‍රවෙනකොට සනිට වක්්‍රවෙනකොට සුදරජීවය වැඩි වෙන ඊට පස්සේ ගුරු ආය වක්ක්‍රයෙන් මිදනකොට වැඩිවෙන ඉට පසේ ආයවක්ක්‍රවෙනකොට මිදෙන මේ විදි කියෙන මං දිනකිවීමමනා අද ගරුුවක්්‍රවෙන වෙලාලවතව මං කියලාදෙන්. ඇයි ගුරුග්‍රහයාගෙන්න්නේ ලෝකේ මේ සියලූම දේවල් මේ සූරයාගේ බලය වැඩියෙන් ලැබෙන්නේ හැබයි සනීට ගුරු ඇවිල්ල කවරවෙනකොට මෙයාගේ ඔබේ කියරන හරහා එන්න නෑ. එතකොට තමමා මේ දිනකිවේ බලන් ුව්ේ. ඒවාගේ මාර්තු මාසය දාසේ ආය ගුරුවක්රයන. ගුරු ප්‍රාසියකට ආවොත් ඉන්නේ අවුරුදු එකයි මාස හතායි අවුරුදු එකයි මාස දෙකයි දින හතයි. හැබැයි අවුරුදු අටසිය තිහෙන්තිහ අවුරුදු අටසිය තිහෙන්තිහ මේ ගුරු ආවොත් හතර පාරක් වක්‍රවෙවී ඉන්නවා මකරේ ආ ඒ අවුරදු අටසිත් තිහකට සැරයක් ආපු පාරතමාේ තිී. ටස තිහෙ ෙදුවත් බදුහාමුද්‍රෝ ශාලාා මහනුවර තුම්බිය දේශනා කරලා තියෙන කාලෙ මේක හරියටම බෙදෙනවා. අටවරත් තුොන විසි හතරයි තිස්වරක් තුනගියද දෙදා සාරසීයයි තු තු අරත්තුන කියද අනුවයි දෙදා සාරසිය අනුවයි ද බුදහාමුදුර්‍රෝ බුදුවෙලා දෙදස් පන්සය ගානක්නෙ තෙරනද හරියටමට දෙදා හයසි ගානට ෙටෙන් බං ඩ හදල පෙන්වා. ඒ එහින්ද මේ අටසිය තියකට සැරඇත්තම මේ වකරුණේ හිඳ මේක දැදැන් ආය සැත්තැම්බර් දාසය වක්‍රයනවා හරිියයටට පරිසංවෙඩ වර බර බරයි ඒක බරයි හැබැයි මේකට කරන් ඕන දේ තමයි කිරු ංචපොතේ කියලා දයෙන් මනාති කිරු ලංචපොතේ කියලා තියන්න මේකට සුද්‍ර ජීවී වදගම සුදරජී එදදාහ අටසය තිහේ ලංකා එංගලන්තෙට කොරුණන හැදුණ ද්ද ලකාව පාලනය කලේ ලා එට ප සුද්ද දනකත් ලංකා මිනි සුපුදතු ද් ුද් හිව යක ුටනම් එකක වැදකමක් ඇති කියල රල ොදර ගෙනනිච්ා අප මනිසු ග ලන්තට වැෙදගම් කරන්න. අපේ උු කියලා වෙදකන් කරල ෙඩේ හොඳ වන ුදැව වටි මටිසින්. අප වා අපේ කීට වෙදකමීීට ඊස තමයි හා කරවන් කොරෝිය. ස් මයිදාව හට එකට අදැවිල්ල කරෝනිය ලක් දාවල් ලංස්සොල්ට එහින්දා සුද්‍රජීවී වෙදකම කිරු ලංච පොතේ තියෙනවා ඒ පිරිසිදයි එද එක අපේ මිනිස්සූ කීටට සැලකේ කවදාවත් කීටේ කාව සුද්‍රජීවය සමූල ාතන කර නෑ සුද්‍රජීවය මර්ඩ මරණ්ඩ ප්‍රබල වෙනවා ඒහහින්දයි මංකි කියනන්නේ සුද්‍රජීවා ර් ගයොත්. දර ෙල් ල් නි සුදරජී රන් පොර හලා සුදරජී සමූල ගාතය කරපු. මේක ප්‍රතිපලය තමයි තමුන්සල පෝර අනම්මනන් දාන්න දාන්නඩ දාාන්න දාන්න දාන ්‍රමාණය මදදි තවට තවට තවෙන්ට දන්නන්. එදා බටහිර මිනිසු මේ හඳුන් ොල දෙනකොට පෝර ගැවේ වාලා අකරේකට කිලෝ පනහහි විසිපහයි ඕවන ගැව දැ එන්න ටොන් ගනන්ග හණඩලා තියන මේ ගැ්ුවත් අනාගතය වෙනකොට. න් හය පහලොව පොළොවට දාන්ඩ වෙන තැනට වෙනවා.ඒඒ ඒ තැනට එනවා හැබැයි ඒ එතොට මහපොලේ සුද්‍රජී සාන් මේ සියලු දේවල් අපිට විනාසේර තමා හැදේ. එන්ද අපි මහපොලෝවට කරපු හානිය තමයි සුද්‍රරජීවී අපිට හ පව දෙ මේට උත්තර නෑ.ඒ අමාරු එයින්දා හතර වැදෙනන තව පැබෑගයක් මන්න ෑන ත්තර නේද. ඒ හින්දා කිරුලංච පොතේ තියෙනව සුද්‍රජීවී වැදකම මේ මෙයා මේ කවිරු ලංච කත්රු අවසානික කියන්නම ක්ද අවසානිිකෙනවා. මේ වැදකං ඔක්කෝම කරලා ඒත් මොහු මියෑමටල යන්නන්නේ නම් සුද්‍රජීවයා නිසා හදන්ඩ පිරිමීඩය හදලා මොකද කරන්න ඕනේ. පිරිමීඩේ හතරෙන් තුනෙෙන් මෙතන දසමගානත් එක්ක මැන්ල තියෙනවා මෙන්න මෙතන තියන්ඩ ලෙඩාව. එතන ලෙඩා තිබ්බහම සුද්‍රජීවයා බහිනවා කිසිදු හානියක් නෑම මෙයා ලෙඩේ සුවපත්ව නෝ කියලා කියෙන. අපි බලපුහාම ඊ ජිප්තුවේ පිරිමීඩවොල. මිනි තියලා තියෙනවා අවුරුදු තිස්්දාහයි හාරදාහයි අතර මිනිී තියනවා අදත් මත්තයෝ මොකුත් වෙලා නැත්තේ මිනිිය දිරන්්ඩ නම් සුද්‍රජීවියා මෙතන්ට අන්ඩ ෝන මෙ කියන සූර්යාගේ මෙන්න මේ පරාසේ මේ කිරණ නේද මංවාලට ගැන්වේ චල්ල මේ කිරණවල මෙන මේ ඇස්්‍රම් ඒකය හරහා සුද්‍රජීවවිට ඉන්ඩ බෑ ජීත්ත එට බෑ මෙ මේකෙ ඒ හින්ද මේ මිනි අදත් දිරන්න. මොකද කියන්නේ කියන්ඩුවට මොකද කියන්නේ කියන්ඩුවමට? ඒක තමා පිරිමීට තාක්ෂණය මහහින්න ලොකු විද්‍යාවක් නෑ පිරිමීඩ තියන්නේ සූර්යාගේ මේ ප්‍රිශ්මයෙන් කඩලා දෙන ඇස්්‍රම් ඒක සංක්‍යාව දැකලා මැනලා එමිසු කොහොම දැක් අද දන්න එක අහිතන හෙව්වක් එ හින්දා මේක කරන්් ඕේ ඔගොල්ලු පුළුවන් තරන් සමුග ප්‍රතික් ී කරය වැඩිරගන්නේ එක සුදරජීවය මර් කිව් පාද එඒ වනිල්ගට ආර්මේ ප්‍රක්තිය කන වැඩ ේ ොක්කො බොඩන පලල්සර කරනාවට පේහට ඇයි ප්‍රචි උන්න ඇතේ ේවු නි වල්ගට කොත් මල්ලි ක්කම තම් තම් ිබි හැමකා ෙර මේ ඔක්කොම මදාගෙන දශේ ෝලුකකා පලතුරකා ගවල් ොට ලා හිටිය. සුදුදරජීවාවට දැනුනදක් ගිය. ඊට පස මොකල ඒක් පැනි පර්‍රෙට් එකක් ගෙනල ඒවා ප්‍රජෙක්් ඒ බටහිර ප්‍රජෙක්් ඇයි මේ රට එන්නට විකිනක් නෑගල බයව බහජාතික සමාගන්කාරය. ප්‍රජෙක්් එකලා. ඒක් ගෙනනල කිරු ලචගෙන මං කියන අන්හිෙද වවා කරලා ොහ අරිමවා හොයා ැවිල් මොක පුස් කොල කිය ගමල තියන ම හක ගන්නටට ඩඩන චාාය හම අමුුල තියන්නේෙ පුස්කොලේ අකාරධී පිළිවට ලියලා යන්නේ. හැබැ අමුණල තියන්නේෙ ම්‍යන් කොරලා. ඇයි පරපුරෙන් එහට ගියොත් කවරවාරි මේක අරන් කොරන හින්ද මොකද කරලා තියන යන් මෙතන තිබො කයන්නයට තියෙෙන තිය.

ස තබ පණහට දාලා නිකං හිටියා ඒක රිසල්ට එක වනේ කොරෝණ අපේ රට වහ ගත්ත එක. ඒවා පොජෙක්ට් ඒ බහු ජාතික සමාගංගොල දරුණු පොජෙක්් තේරුුණද එතකොට මේවා කියනකොට අපි හිරේ දැම්ම නැත්තම් අපි හිේදන්නතුව තියන්න වටිනවල්. එහෙම වට නැතිහිදා පොිපොඩි ප්‍රශ්න ඉතින් අපට දනවා ඒ හැබැ එහෙමයි කියල අපි මේ එක ආයිනො කිය ඉන්නවාද අපි ආයෙත් කියනවා ඇයි සත්ත්‍යේ වසනර හ කවරු. යිවෙන්ඩ වශන මගේ ප්‍රතිසත්ති කරන ආහාර උදේ නන් කතා කර හා අි මෙච්චර කල් කරගත්ත දේතම ආහාරට වසවිස දාලා ප්‍රතිහාති කරන නැකරගත්තේ. එ තමයි සුද්‍රජීවී අපිට දුවන් කරන්න එහිද කිරු ංච කියලා මහා ශාස්ත්‍රය ඇතියෙනවා ඉදිරියේදී ගස්කොලංගලට වෙදකන් කිරීම ගැන සුද්‍රරජීවී දැන් පටහි රේෙදා ඔය සූම එකේදී මම කිව්වා කිරුලංච ගැන ගො ොක්ම රට විද්වතු සේරමාව මංකිව පැදක් ගේ ලබස ම ඉදි පත් කලා ජත තු ම කරලාේ. මන්ක අප ුත්‍ර ජීතතාක්ෂණය මේකොල්ලො බටහිරිීදන්ලග භෝචා අරචා මේචා බයෝෝ කතන්දරණගන්. ඔ ඔක්කොම මෙහේ තිබබන් හේෙන ඇයි බාගට පිච්චුවේ. අගුරු කැටේ තියන ජීව ගුණේනෙවය ගත්තේ න අගුරු අගුරුව හේනටේ ගත්තේ නව දැලි හෙන නව දළු හන දැන් කියන්නේ මකක් දර සස්ටේන බල් ඇග්‍රිකල්ච වෙනවෙන වෙනවෙන බහු ජාතික මොනාද මිශ්‍රභෝග වගරන් එකන නව දළ හෙන. ලු නමයත්තිබ සත්තු නැක්කාපු දේවල් ඒවගේ ගැඹරු විද්‍යා. අපි ඒව කතාගරු මෙතන කියදීලම නවත්තන ම මොකක් යා ඇහවා ගෑනු පිරිමින්ට බලපානවා නේද මේ හඳ කියලා ඔවු. මේ බලන්න මේ බල මේ ලෝකයේ ඉන්නවා ජාති දෙකක් ගෑනු අනිත්තාය පිරිමි. එතකොට මෙතන ඉන්න සූර්යාගේරණ ගෑනු පිරිමි හටගන්න මෙහෙමයි. සූර්යාගේ කිරණ ෘුජ වැටෙනොත් පෘතුවයට. මේකෙ ජීවයක් හටගත්තවොත් ඒක පිරිමි. සූර්යාගේ කියරන චන්ද්‍රයාට පරාවර්තනය වෙලා ඒ පරාවර්තනය කිරණින් හටගත්තොත් ඒක හටගන්න ගැහැන්. හරි ඕක ක්වයි ආර්මය කෙලා බටිහිර උගන්න ොය කොහෙ ගැහවත් ස්වයි සූර්යාගෙන් ජීවයාවේ ඒ ආපු ජීවය රුජවාාවනම් පිරිමි වැදිලා වන චන්ද්‍රයාගේ වැදිලාවනං ගැහැන්. ඒ හින්ද ගෑනු හඳට අයිති පිරිමි ඉරටයිති. හිද සියලුම ගෑන කියනවා හඳ කුමරරි කියලා සියලු පිරිමිගෙනවා හිරුකුමරු කියලා. හිරුකුමරුයි සඳකුමරි ඉස්සරකාලේ ආදරයෙන් කල් ඇැව්වා අහසන්ගන්ගේ මැනිික්දූපතේ තරු වටකර රුවන්විමානී ඒ කාලී අදවාග රෑදාවල් වෙන්න සක්න හිරුකුමරුගේ රන්පාටයි. සඳ කුමරිග පින්පාටයි එකතුවෙලා දවස දෙවේලේ ගලාගිය සහන්නෙල්හිය පොලෝ තලාවේ. මදගැන් හිරු කුමරුගේෙ රන්පාඩට. හවුල් කවුන්සලින්. ඉරෙන් ආවනම් පිරිමියා ඉන්දඕන රම්පාටට. හඳෙන් ආවනම් හඳ කුමරෙගි පින් පාට. එයා ඉන්දෝනෙ පින් පාට. රන්පාටයි පිම්පාටයි හරියට එකතු වෙලා ගලාගියොත් පොෝ තලාවෙේ. ඒක අඳරුව වෙන්න නෑ ඒ හින්ද දරුවවා බටාපු දවසම අපිට කියන්න පුුවන් ගැබෙනියම්ම කෙනෙක් වනම් අත උත්සන්ට ඔට්ටතු දාලා කියනවා බඩේ ඉන්න ගෑනුද පිරිමිද කියලා. මෙතන ඉඳන් කියනවා. වැරදුනොත් මේ මහාචාරකන් ආය කොරන්න. ඒක්කෑන් කොරල්ලා හිම බලාගෙන ඇති න ඒ හින්ද බටටාප දරවා මූුණ දිහැබල්ල හඳුර ගෙන කියනවා මකද බඩේ ඉන්න ගෑනුද පිරිමිද කියලා ගැහැනුනම්ඒයාගේ පින්ම්පාට වැඩ ට්‍රීටමන් තියන ගැප පෙරහ. පිරිමින් යාගේ රම්පාට වැඩෙන්ට ට්‍රීට්මන් යනවා එක ගැපෙර හැර එඒන්ද ගැපෙ හැර දුන්නන්නේ පිරිමිදරට රන් පාට වැඩෙන් ගෑනනියට දුන්න පින්පාට ලන්න ගැනියකගේ වැඩෙන් වන පවල් ජවිතය ඇතල පින්ම්පාට පිරිමියකුගේ වැඩෙන් ඕන රම්පාට වෙලා තිබ්බො කියලනවා එක කියන්න ඕන්න කහොමද ගෑන පිරිමිුණ මේ බලන්න මෙතුම සූරයන මම පෘතිවියන මෙයා වමට කැරගෙන්. මම වමට කරන්නේ මෙහම ඇලවෙලා. එකකට මගේ ුම් ග ්‍රේස්තය හරියටට ්‍රත්වන ොද ක්න දක්ුණ. ැගල ලන්න ෙරගෙල මත් ත්ෙක්ල දකුණන් දකුණටච්වෙන්නේ. එතකට කෙලින් වැටනුවත් මගේ දකුණට වැටන. තේරුුණත් එකොට කොල්ලෙක්කාවොත් බඩේ දුණේ ඉන්නේ. දකුණට පයිගන්න ඔළුවෙන් අයින්න. අම්මගේ දකුණු පියයුරුවෝ ලොකයි දකුණු කලවේ ලොකුයි. දකුණු පැත්ත වෙනස්. හැබැයි කෙල්ලෙක්කාවොත් එහෙම මොකද වෙන්නේ මේ වමට කැරගෙන ග්‍රහයා උඩට වැටිලා ආයත් වමට කර කෙනෙට වැටුනොත් දන වැඩිකිරීම දැනමොකා දයත්. ඇ ආයෙත් දන වමමයි වමට කැරගෙන ආයත් ධනවනය දරග. එන්ද වමයි එහින්ද පිරිමි දරුවෙක් බදුවෙක්ක අවත් බඩට දුවයින්නේවාමී පියයුරුව වම්පැත්ත ලොකුයි. කලවේ වම් පැත්ත ලොකුයි. තෙරුණත් ඒ හින්ද පිරිමින්ට අසභාගේ හැදන්නේ දකුණු පැත්තරයා හිටිය දකුණේ දකුණ බලපාාවහින්ද. සාත්තර බහන්නේ නාඩිියල්ලන්නේ මගුල් මුද්ධාන්නේ මගුල් පෝර්වය යන්නේ දකුණේ පිරිමිය. ගැහැන් ඔක්කෝ මේ ක්කම තියන්නන්නේවාමේ. ඒ ඒ ඇයි වම දකුණ පෙන්න්නට උඹ ආේ දකුණේ ඒ හින්ද දකුණ විදිට හැසිියන් සූර විදිට හැරියන් කියල ම සයිකල ජයක කිය ඒවා ගැඹුරුයි. ඒ හින්දා හොඳට මතක දයාගැන්ඩ මේ දැ මෙයා පිරිමියනන් දකුණේ ගෑණනම් වමේ හරියට මැදනං ඉන්නේ ඔළුවෙන් අන්න පයි අයින්න එඔක්කොම මැදට දෙකම සමානයි. ඒ හම් මොකාදූ. හරියට ලොකයිචාම යි එකක් දීපාමොට කකමද සඳ කැලුම් ගලෙන් පාරකොුණ සීත දුරෘත්ති ම කරකර පිරිමින්නන අන්ඩමියයි ඕමොකයින්න ොද ඕකයින්නේ හරියට සොට් මැදම ඉන්නේ එතකොට දරුවහම්බෙන්න ගැහැණියෙක් නම් ගෑනයෙක් වෙලා බැ ැ ඳලා අවත්කමද වෙෙන්න්න සැර පරුසයි ජකාවාගේ පිත වැඩි බබාලහම්වෙන්න දස්තයි ඒක ඒ ඒ විදි හිටයොත්තේ මවරුදු ය ද විසි පහ විසි දෙක ඉතරෙනකොට රැගුලඩ පරන්ගන්න නද ඒ සයිකෝලෝජිකලි මේකක් ගේ්ඩ පුලුවන් වුවමට හිට පසේ. ඒට ට්‍රීට්න් තියනවා. පිරිිමියන අර ොහම හංකරදන්කර පා න්ද රන්න පිරිමි ඒ ගේ්දවන මෙහ අරුගේ චන්ද්‍ර ල ඩවෙලා දන්න තයන ඒවා ඉතින් සෙල්ලන්න නෑඒ බර පතලයි නමුත් කළ හැකි. නමුත් ක හැකි. එතකොට බලන්න්න මේ බලන්න. දැම් පිමියම්බවුුණොත් එහෙම පිරිමියායින්න මේ මෙතන දකුණු පැත්තටවා හරිද එතකොට සූර්යයයි පෘතුවියයි අතර තියන්න මේ දෙන්නගේ ගනු දෙනෝ තමා යාගේ අවුරුදු මාසදින ොඩ බලපන්. ඒනම් උපදින කොට හිට තැන ඉදලා සර්යයා වටේ රවමගිල්ල හිටපු දැනටආපු හම පිරිමියට අවුරදු එකයි. ඒනම් පෘතුවිය වටේ සරය ට රම ග න්න පෘතිව කොච්චර දි ගන්නවාද. තුන්සි හටහයි පිරිමියගේ අවරුද දින තුන්සි හටපහයි පිරිමියයාගේ මාසේ බලන්නේ මේ සූරය පෘතුවිය වටේ ඇදර තියෙනවා රාසි දොළහ. ක්‍රාසි දොළහක් තියෙනවා ඒන දොළහෙෙන් බෙදපුහාම තුන්සිය හටපහා පිරිමයාගේ මාසේට දින තිස්සේකයි බෙදල බලන්න. හැබැයි ගෑනුන්ගේ මාස හමනෙමයි බලන්න. මේ චන්ද්‍රයාට වැටිච්චි කිරණ ඇවිල්ලා මෙයාගේ වැදුනට පස්සේ චන්ද්‍රයයි, පෘතිතුවයි සූරයයි තුනම සබන්ධ යා දිනල්. ද ගැන්ුට මස බලන්නේ චන්ද්‍රයා හිටපු තැන ඉඳලා පෘතුවිය වටේ රවමක්ගේලා හිටපු තැනට ආපුහාම චන්ද්‍ර මාස එකයි. චන්ද්‍ර මාස එකවුණොත් ගෑණට මාස එකයි. එනන් චන්ද්‍රයාට පපුෘතුවය වටේ රව්මක්ගේලා හිටපුතැට එන්ඩ දිනකීයක් යනවාද. දින විසි අටයි. එයින්ද ගෑනුන්ට දින විසි අටයි, විසි අටෙන් විසි අට තමයි මාස මාරුවය නො කියන්නේ. හරිද? එතකොට එකම දවස කොල්ලෙකුයි කෙල්ලෙකුයි අම්මල දෙන්නක බඩට ආාවොත් එකම දවසේ ජනවාරි පලවෙඩ එනවා. එතකොට කෙල්ලට යන්න විසි අටවරක් නමේ උපදීන්ට. කොල්ලට යන්නේ තිස් එක් වරක් නමේ. දැන්ක අන්ට විසි අටවරක් නමේද වැඩි තිස්සේ කොරන්න නමේද. ඒය හින්දා විසි අටවරක් නමය අඩුයි ඒ හින්දා කෙල්ල කලින්ිප දෙෙනවා කොල්ල හම්බෙන්ඩ පරක් වෙනවා. ඒ අනුව කෙල්ලෙකුට තියෙන්නේ විසි අටවරක් දොලහා තුන් සිය තිස් හයයි අවරුද්ධට. කොල්ෙකට තියන්නේ තිස්සෙක් වරක් දොළහා තුන් සය හැට පහයි අවුරුද්ධට. ඒ හින්දා කොල්ෙකුට කොල්ලට අවුරුද්ධ වට දින තුන්ය හැට පහ කියනකොට. කෙල්ලට අවුරුද්ධ වෙනවා දින තුන්සිය තිස් හයෙන් අවුරුද්ධයි තව මාස එකක් ඉන්නකොට තමයි කොල්ලට අවරුද්ධ වන්න. ඒහහින්ද කෙල්ලෙ එක්මට දනගනවා දත්වයෙනවා විදිනවා හිනාාව වෙනවා බඩගානවා දඟගනවා ඒ ඔක්කොම වෙලා කොල්ට අවුදදු දොහක් යනකොට මේ මාසේ ඒවා ොලහක් එකතු වෙලා. ල අවුදු දොලාහයි කෙලට දහතුනයි එක දවසේපදනු කොල්ට අවුදු හතරක් යනකොට කෙල්ලටවුදු සියයි ඒ හිද මගල් පොරුවේ තියෙනවානම් විසි හතරය කොල්ලාට විසි දෙකේ කෙල්ල බන්ධවන්නේ සම වයස්තියන් තෙරද මම කියන්නේ එ නිකන් ආපය වන මේයි හරයක් තියන බව විතරක් දැනගත්තොත් නැති. ඒව හරයක් තියන බව විතරක් දැනගණ්ඩයි කියන්න. ඒ හින්ද මංකිව චන්ද්‍රයාගේෙන් ආවොත් පිත. චන්ද්‍රයාගෙන් ආාවවොත් සෙම සූර්යාගෙන් ආාවොත් පිත. එන්න්න කොල් හම්ඹුුවනොත් බලාග්ඩ පුලුවන් සූරයාගෙන්දාවේ. චන්ද්‍රයාගෙන්ද කියලා. බුදු හාමුදුදරෝපද දෙන විදි අම්මගේ බඩයඉන්න කොට කොල්ලනෙ කොල්ලා පුහම අම්ම වෙනස් වෙන විදිේ තිීනවා. සොඳෝරසිහි නීංග ඉතාදලවිය සූරාත දර සුදු මැලිවයේ තම්භූරුවන් වත මලානිකවිය. පියයුරන් පුඩු කලු වයේ මහරුරන් කඳ ලෙසින් බැබලුණු පිරිසිරුර සුදුමැලිවයේ බඳුරු රත්තිී කෙලි ඇලුම්මදවිය දුම්ගු ලැම්ඹූල රස ප්‍රිය වයේ කොල්ල හම්වෙෙන්න්නෙකොට අම්ම. මහරුරන් කද ලෙසින් බැබලුණු පිරිසිරුර සුදු මැලි වුුණා ඇගේ පිත වැඩි විච්චාම අම්ම මලානික වෙනවා. පියයු රන් පුඩු කලුුණා බෙල්ල කලුුණා හන්දි කලුුණා. තඹුරුුවන් වත මලානික වුණා මල පරවනාවාගේ වුණා. නෙද එතකොට පිත පිත්හීන තමයි පේෙන්නේ. පිතේස්භභාවය උඩ යනස්භාාවය. ඒයින්ද රාත්‍රියයට පේන්නේ හීනේ මොකක්ද ආකාසහීන පේනවා. රන් යහන්නේ බිසවුන් සැත පෙන කලට තුංයාමට පෙනුනා හද මඩලමට. සුදු ඇත්න් පැටියෙක් ඇවි දිං සයනට පැදකුන්නු කොට දකුණින් පිවී සනේ කූසට වචනයක්ත් තොරදලන හෙමේ වව. කොල් හම්බෙන්ින්නකොට පිත්තින හඳපේනවා උඩ පේනවා තරපේනවා පිත උඩ යනහින්දා. කොල්යි හම්බෙන්ඩින් නම්මගේ ගැබ උඩින් වැඩි. ඕන් හොමින්න්නේ. හැබැයි කෙල්ල හම්බෙන්ඩින්නන කොට ඒවා වෙනස් සෙම ඔල්ලස්භාවේ සෙම වැඩිවිච්චාම. මුණ බර වවා හම්බුල් ලොකු වෙනවා. බෙල්ල රෝසපාට වෙනවා අම්ම රෝස මලවාගේ පිපෙනවා බා හම්බෙන් ඇතුව හැමදාම මෙමහිට අන් සෝක් නේද කියලහිදනවා. අම්ම ලස්සන වෙනවා. කොල්ල හම්බිනට කැත වෙනවා. එතකොට සෙම බර වැඩිහින්ද. කෙල්ල හම්බෙන් ඉන්නම්මගේ බර ගැබ යටටින් වැඩි උඩින් අඩුයි පුහුලේවාගේෙල්ලිලා තියෙනවා මෙහමත කියයල බැලින්න අත උඩලමය. දැන් හුදට අනාවැකි කියන්න පුළුවන් නේද හෙට ඉන්න. හ? ස්කෑන් නොකරම කියන්නේ බඩය ඉන්න මොකාද කියලා. අල්ල ලත් කියයි. හමන්න ඔයාලගේ වල්ල බලලා කියන්න මේ පිරිමිටම කියන්නේ ඔව ඒ හින්ද මතක තියාගන්ඩ මේවැ පදනමක් තියෙනවා ඒ හින්ද දැන් බලන්න මේ. බඳුරු රති කෙලි ඇලුම් අවසානි කියෙනවා. බඳුරු රති කෙලි ඇලුම් මදවිය දුම්බු ලැඹුල රසපිය වයේ කොල් හම්බෙන්ඩින්න කොට දරු හකිෙ ඇලු මදවුණ ම්බ ලැබුල්ල රස පිය වුණන කොල්ලහැබෙන් න්නකොට අම කොහොමද කියන්නන්නේ මනේ මහතය මලකරදරේ ඔයා හදට ැවිල්ලව ින් ගන්න මොදන වට තේරන මට බැක් කමෙෙන්් ෙ හදර න කියන කෙල් හම්බෙන් ඉන්න කට කියන ඔයා තේර ැන ඔයන්ද ු දයන්න මට ලමය කම්බෙන් ඉන්න කියලා යා දර න්න ම කරු ිර ගන්න ොයාකාඩු අම්ම බාාවෙන. ඇයි ගෑනු බඩටාපපු දවසේ ලාදරය ය සයික ො හ ය පවල් පමනි. ගෑැනු ට ආපුදාව සන්දල ආදරේ හොනවා හොෙනවා හොනවා ආදරේ මදී වුණොත්මකොද වෙන්නේ එය ඔවුල් වෙනවා. අම්මගේ සනේ උල්පෙගලන දිය වගේ අපහෙවනෑ. අප පගේ සනේ යල මහාවාහිනවා වගේ. අම්බුවගේ සෙනේ පීරෙන්ගැ යහුණු වගේ. මා ගේසේ නේ අගලේයන වතු වගේ මෙ හරි ලස්සන ඒවගේ නිකන්න මේ ලීර දෙන්නේ මේ ගැඹුරු පදනවක්තියනවවට. මංකවදැන් හඳෙන් ආවනං පිරිමි රන්පාට විය යුතුයි. නෙමේ ඉරෙන් ආවනම් පිරිමි රන් පාට විය යුතුයි හඳෙන් ආවනන්ගේ හැනු පින් පාට විය යුතුයි මගුල් පොරුව හල කරන්න ඕකනි. මගුල් පොරුව ගාලා ගෑනිවමේතියලා පිටිපස්සේ හඳ ගනවා පිරිමියා දකුණේ තියලා පිටිපස්ස ඉරගහන්න. ගහල කරන්නේ කියන්නේ ඔක්කොම දෙවල් පවල් ජීවිතය සාර්ථකවෙන්න ඕන දේල්දීග. උඹ චන්ද්‍රයා. ඒ හින්ද හඳ විදියටටඉදී හඳෙන් ආවනන් ගෑනෙ ගුණ තුනත් තියෙන්ට ඕන. මනාද ගුණදුන. සොඳුවරු ගන්නැසීතා. සුරතුර දිනු දැහැතා. ගමනින් විනීතා ලොවට පලකල සොඳුරම හතා ගෑනිෙක් න හැමින් ෝඕනකිවවා යනකොට ටක්ටි ට සොඳුරු ගුණ සීතතා එය දැක හමනිකක් හිත පිරෙන්ඩෝන කියලකිවා. සොඳරු ගුණේ වැඩිවෙඩෝන කිවවා ගමනින් විනීත වඩෝන කිවා. දැක්ක හම සාන්ත සුවය මේ ලෝක තියන සුදරත්වේ මැවැෙන්්ඩෝන කිය කිවා ඒක තමයි ෑනුට්‍රීටන් ය බට අබ දවසය. ැිටේම ැගවා එයාලගේ ුණත්ති නත්තියෙන් න සුරග න න සමුදුර ගැම්ඹූරුගුණ මදුුරුගිරිතරසරගුණ සිසිරකර සොමිගුණ පැවති යුතු වෙයි මෙක ඉතුුණ පිරිමින්ටේම බෑගවා සමුදුර ගැඹුරුගුණ මහා සමුද්‍රය වගේ ගාම් බීර වැෙන්ඩඕන කියලාකි. හමුදරේ ිරකන් කියව නවද ගම්මිරකන් අට බුදු හමුදුර ේතනා කරන පහරද සූත්‍ර ක්මක ඉ ලාලක්න කොසිකරමය ගන්න්නන ේ මහා සමුදරේ යන ගම්පිරකන් අට පිරිමිය ගාව තිබත් ූ පේල්න පවුල් අවුල්වෙන්න. පිරිිමි පෙල්වෙන්නේ මේවා නැතිහින්ද කොච්චර ගැඹුරුවිද. මොනද මහාසාගරතියන ගැඹරු අට මහාසාගරය ෆ්‍රන්ත්‍රදී මුතුමැනික් ආදී නවරුවනින් යුක්ත වන්නේය. ඒවා මහා සාගරයේ පතුලේ මතිබෙන්නේ පහහාරදේ බුදු හාමුදුර කියන්. රංකිරිද මුතු මැනික් මහාසාගරය ුට එල්ලාගෙන මට මුතු තියනවා ම මණික් තිෙනකගේ කිය ඔල්ල හොල පෙන්නන්නේ. සැබෑ පිරිමි ඔකොච්චර දන මොනව තිබුණනත් ල් රද්‍රීදී මුතුමැනින් වස්තු තිබුණත් පිරිමි මාල දාගෙන චේන් දාගෙන සලම් බලංගාල යනවනං ඌ නිවටයෙන් ඌ මේ තියන බව පෙන්හඩයි යැදන්න ඌ පෙල් ඌ ප්‍රාඩුව ැහල ලොකෝට සහධ්‍ය දාගෙන ිහින් හදනම්. ඌ ගැඹුරුනෑ ාහිර මොකක් හරි පෙන්න්නටහදනවනම් ගැඹුරුනෑ ගම්බිරණෑ. මොනවද ඟ මහාසාගරයේ හැටිතමයි යානන්ද. එන මොනවද පොල්ලෙලිද ිනිී කොඩු ද සියලු රොඩු බොඩුවාද. සයල්ල මහාසාගරයේ ඇතුළ නොවල දන්නහ ඒවා සියල්ල වෙරලින් බැහැර කරලන්නහ. අරය මේ වකිවත් අරූ මේ වකිවත් මොකාකිවත් වෙන ෙනස් වෙන්න නෑ එයා මොකද කරන්නේ කුණු රොඩු තියාගන්න වීසි කරනවා. ඊගේෙ ොහද මහාසාගරයේ ස්භාවය අතුලන්ති සාගරයෙන් ගත්තත් ඉන්දියන් සාගරයෙන් ගත්තත් පැසිපික්සාගරයෙන් ගත්තත් එකම එක ලුණු රහවන්න්නේ යා නන්ද බුදුන්තුරු කියන්නේෙ වන්නේමේ. ක්‍රමයිෙන් මුලසිට වෙරලේ පටන් යන්ඩ යන්ඩ මහාසාගරය ගැමුරුවන්නේ. මේවාගේ අටක් කියනවා ඕවත් තියනව අදද පිරිමි ගාව. ඒවති යන පිරිමිිය පේල්නය මහත්යෝ. සමුදුර ගැමුරු ගුණ මදුරු ගිරි තරසරගුණ. රිම මර පරොතේවාගේ හෙල්ලෙඩ බෑ උදේෙකයි හවස එකයි බෑ වචනයක් කිවොත් රකිින්ඩෝන. සිසිර කර සොමිගුණ හඳවාගේ සියව්මැලි වෙඩෝන සෞම්මය වෙඩෝන හඳවාගේ මංකිව හන්දේ වක පහලවයි එක සිහ දෙක වරුතියවක ගජ කරන සිංහ කරන වෙඩෝන වැයට සිංහකරන ඌරු කරන වෙඩෝන ඌරු කරන ගජකරන වෙලාවට ගජකරන ඉන්ඩෝන. උස්තවේට යා අතෙන්ට කියානට මෙතැනිි ජරන ඇතවා වගේ ඉදෝන මිතර හම සභාවටගේ පාම පරිාලක නිලධාරයාාව වනාම මාත්‍යහස ේකංන්වුනම හමතය සභාපතිුණාම සිංහ කරණයෙන් ඉන්ඕන. ගෙදර ඉන්න ගොට ඌරු කරණෙෙන් න. ම මහාචාර කෙලා ගෙදරෙගහි සිහ කරනින් හිතයෝ හයිකිව පවුල්. නද කි හොද්දට ලුණු දාලා දුන්නත් අනේරහයි. ලුණු නැතුව දුන්නත් අනේ රහයි. ඕන මගුලක්කාලා රහයි රහයි කියන්න ඕනැකිවා. ගේ ඇතුළේ මගේ සිංහ කරනවල් හරියන්න. එහම කිව්ව පේල් කිවවා. ඒරුණනාද ඒ හින්ද ඒ කරමෙන් ඉන්ඩ ඕනෑ දැන් ගෙවල් ඇතුළේ ගෑනුන්ට බය හින්ඩ කියලා කිවේ මේ මේ උගනල තියෙන් නැත්තම් පවුලගණ්ඩ බෑ මෙ අපි මේ පණ්ඩිත වෙලාගේා නෑ මම සභාව තියන දේ සමාජය ඉන්න එක බෑ නඩුකාරෙකුට ඕනවුුණා ගෑනිතෙක ර්ඩු වෙලාේ නඩුකාරය උසාාවේට මිනිහට ඕන වුණා මේ උසාවී හාරසයක් හිටියා මේ හාරසී ඇළල ඉන්නවද බලාගන්න ගෑනට බය නැති පිරිි ට පසේ රු්දක් ඇඳල කිවා මේ රවුන් දෙකට අර රවමට නගෙනවාලා මේ ඉන්න හාරසියෙන් ගෑනිට බය නැති පිරිමි. අනිකට නගිනවාලා ගෑනට බය පිරිමි. නඩුකාරය බලන් ඉන්නවා පොර කනවා බයි රවුමේ නගින්ද. අරක එකෙක්වත්නෑ. හරි එක කිමින් හිමින් ඇවිල්ල බැරි ැරි ගාති දැ නැක්හ නැ වැරරි වැරිකාාද හැරි නැක්ගනෙ නඩුකාරයට හෙන්න හැපි ඊටවසකිවා. මට හරි සතුඩයි මේ හාරසයයක් එන්න උසාවියේ එකක්කින්න තමු ගෑනට බයනතුව කොඳ තියන පවුල් කනය එකෙක් තමුන්නාහසේ ඇල්ල මේ විතෙන්ට ඇවිල්ල පැදිලි කරන්න කොහොමද තමුසේ ගෙදට ගෑනීට බයනැතුව ඉන්න කියලා. මූ අරගෙන මයික එක ගුත් අරගෙනකිවා ස්වාමීනී ආනර රව්ම පොරකන්න ඇතුව අරකට ගිහින් නගෙන කියලා කිව්වේ මගේ නෝනතමයිහි. ඌත් ඇවිල්ල දන්න ගෑනිට බයහින්න. එහින් දඔය එෙන හද මේ හපවල් ඔොල දාන හදද මම ගෙදර ගියමත් වහලා ඉන්නේ නැත්තන් මනවත් අවුල්තව ඒ පුුහාමුු රෝගන්හල තියෙනවා සිංහ කරන හරියන්නගේ ඇතුළේ ඔ ඒක පවුලේ පැවැත්ම උදෙසා මේක එකට යනව නම්ක දෙයා බොහම සව් මැලි ඒම එකක්නේ එතකො අපි ගහිල්ල එතන නිකම් පත්තු කරන්න හමකවෙන්නේ අර පුද්ලයාය එක්කු අසරන වෙනවා එක්ක මානසික වැටනවා ඒ හින්ද ඒ ගමනයන්න බෑම වෙනම දෙන්නෙ කිරෙනුයි හඳැනු යාපෙවුන් දෙන්නෙනෙමයින සයිකොලෝජි. මේ දෙක මාරුුණොත් සමුදුර ගැඹුරුගුණ මදුුගිරි මේ දෙක මාරුණොත් ගෑනු හිටියොත් එහෙම. සම්මුදුර ගැඹරුණ මදුරු ගිරිී තර සරගුණ හයිද පහුල් ගෑනු වාසද පිරිමින්නවට අනික් විදියට සොඳුරු ගුණ සීතා. සුරතුර දිනු දැ ඇතා කයිකිව පවුල්් එ න්ද පටල ගන්න ඇතුව යන්ද මේ මේ සයිකෝොලොජි. මේක කෘසිිකර්මයට ගෙන ගියා, මේක අධ්‍යාත්මයට ගෙන ගියා, මේක පවුලට ගෙන ගියා, මේ සියල්ල මෙතනින් පටන්ගත් මහා ගැඹුරු සම්ප්‍රදායක් තමා හෙළ සම්ප්‍රදාය. හින්ද අපි වරද්ද ගත්තෙම නෑ. අධ්‍යාපනයට කියියා මත්මයි. මේ මංකිව්වා චන්ද්‍රයාවාම සුරය දකුණ. හිදා මොලේතියෙනවා වම සහ දකුණ කියලා දෙකක්. දකුණු පැත්ත මොනවාද ඉමෝෂනල් දකුණ පැත්ත ඉන්ට්‍රලෙක්ල් ව පැත්ත ඉමෝශනල්. ඒ හින්ද හැමතිස්සම බදුහාමුදුරුවෝ කියවා ලෝකයේ විශ්වයේ සියල්ල පටන්ගන්නේ වමනි. අපි අයන්න ලියන්ඩ පටන්ගත්තොත් අයන්න වමෙන් පටන් අරන් දකුණෙන් අවසංවන්නේය දෙමළ භාෂාවේ ආ නාලි අන්්ඩ පටංගත්තොත් වමෙන් පටන් අරන්, මෙම දකුණෙන් අවසං වන්නේය. ඉංග්‍රීසි භාෂාව එලිියන්න්න ගත්තොත් වමෙන් පටන් අරං දකුණෙන් අවසාන වන්නේ. ඕනෑම චිත්‍රයක් වමෙන් දකුණට ගමන් කරන්නේ. ඒ නිසා ආනන්ද දරුවාට මහා දැනමුත්යක වීම සඳහා වමට ශිල්ප දෙෙන්ඩ වමට ශිල්ප දෙෙන්ඩ. වම වනාහිභාවයන්ය ආදරය දයාව කරුණාව මුදිතාව. ඒනිසා දරවාපුං චිකාලයේදී නැටුමෙන්උ ගන්නන්ඩ ගී එෙන්උ ගන්නන්ඩ. තන්දරේෙන්ු ගන්නන්ඩ, ඉම්බයිම්භාාව ගන්නන්ඩ, දකුණට සිල්ප දෙෙන්ට. මිනිසුන්ට ආදරය කරන්ඩ කරුණාව දක්වන්නඩ. ඒනිසා ආනන්ද මෙ බිලියන හැටදාහක් වූ මාගේ මහා ප්‍රඥාව දැල්වන්නේය. ඒ බිලියන හැටදාහමා අවදි කලේ. කුමක්ද වමට ශිල්පදීමනි ඒ දස පාරමිතා පිරීමනි. දස පාරමිතා යනු දානං සීලංච නෙක්කම්මන් ප්ඥා විරියේන පංචමන් න්ති මච්ච මදිට්ටානක් මෙත්තු පෙක්කා ීමේ දස. මේ දහයම වමඒ නිසා වම ගැනහිතන උන් පරාද වෙන්නන්නේ නෑ. ඒයින්ද රට ගැන හිතුවොත් වමට හදරේගොරොත් කවදාව අවුලක් වෙන්න පැවු තුළෙ වුනත් ඕන අභියෝගයක් ජයගන්නට පුළුවන් ආදරයෙන් දයාවන් සෙනහසෙන් කරුණුවක්. හ පොවත්තහෙම මයි අපි මහ පොට මෙචර කල වයිරපු නිසා දේශකරපු නිසා මහපොලොව විනාසකරපු නිසා අපි අද රෝගීන් බවට පත්මින් ඉන්නවා. එනිසා හතර හමාරටල් තව විනාඩි හතරයි එක කතාවත් පනිිවිඩයක් කියල නවද. අපිද මේක කන්න බයිද. මේ මහා සංකල් පැයක් ෝයාලටම පැය හතක් එක දිගට කතාගලේ ඔයා අත නිදන් කෑන ොත නිද තේබිවනක් ම ඇතනම තේබොඩුවන්නවත්තන්න මට මේ යාලට කියලද තර නවත්. දවස ලුවන් නො ඉතුර ි මැනින් හට කියලාෙන කෘසිිකරමය කෑලිටික යිට හා පස සකස්කරගන්න විද කෙම් ක්‍රම අපේ ක්‍රමල තියන ගැඹර සාන්තිි කරමොල තියන ගැඹබර ඒ රහන්ක සම්බන්ධ වන හැටි. ඒගේ වරණ ගමන් කරපු හැටි. ඒ දැන් ජපානය චීන මිනිස්තු පර්ේෂන කර ඔප්පු කරන ඒවා උන්ගේ ෙත්වතු සාරකරගන්න යොදාගන්න හැටි ඒ පිස්සරහද කියල දෙන්න. ඒ හින්දා අතාරින් පා නිවැදි තැන හිටවන්ඩයි යඋත්සාහ කරන්න. ඔබට පුළුවන් සියල්ල අරගෙන්. මේ ට ගොඩගන් ඇතරනම කුසිකරම ස්පර්ස කරන්න ඔබ අහිංසක ගොවයාගේ ජීවිතය ඔබ. ඔබට පුළුවන්ගේඒ අහිංසක ජීවිත ගොඩදාාන්. ඒ හිද හරි හැඟීමෙන් නොදන්නදේ හොය හොයා ගොස් ගෙනගන්න. අප දුරකථන නම්බ අපි දීලයන්න මංගේ තාාන ඩොක්. ජානකොයාලට දුන්නමගේ අංකයි අර ගෘුස්් ොලට අපි ඒව දාලාතියෙන. ඒවට කතා කර ඕනදයක් අපි නිදහස න්නවන අපි කැමැති උගන්නන් ති ආඩුකාරර්මය අපිට ලොකු අවස්ථාවක් ලබාදුන්න තුමට ලකෝ නාවක් තියනවා. මේ පලාාත. එක තැනකට ගන්න. ජනාලිපතිමා මේ අආාරයටත් ආණඩුකාර්තුමි අතාරින් නෑ කියන තැනඉන්න. ඒක ඔබේ වාසනාව නැගෙන හිරවවාසනාව. අපි එකක් හරි මොඩල් එකක් හැටේට පලාත හදල පෙන්න්න පුලුවන්නො ඒකට ඔ හි ගන්න්ඩුවන්. ද අපි මං විශවාස කරන ආදවදින් ඔබ මේ දේවල් ගත්තා කියලා ගැටලුව ප්‍රශ්නයක්ඇති වූ තමතන්ඩ මේක මෙතින් පටන්ගර දාලයන්්ඩා වනම අපි දිගට මොයාල්ලත් එක්ල ඉන්න මේක රටේ ඔබේ අතේ ඉන්න දරුවගේ කුසේ ඉන්න දරුවගේ ජීවනාලයේ ප්‍රශ්නය නිසායි එකතුවේම? අ වෙනස් කරන්න පුලුවන් එක උදා හරනයක් කියලා නවත්න. ල දන්න හෙදරිි කල්දේර මගේ හැම දේශය ගැදීම කියලන ඇත්වේ දප ද ග . හෙන්දරිි කල්දේලා උපතින් අන්දයි හවදාවත් ලෝකයේ දැකලනෑ අන්ද මිනිසා. හැබැයි ඔහත් තක්ල ඇස්පේන ගෑනයෙක්න් ැති නෑ අද ගෑනයෙක් තම ෙන්නේ අන්දෙ එක්ක දක් දක්කඉද ඇස්පේන ගැනී කමැති නෑන් ඒ හින්ද අඳද ගෑනේ බඳින්ඩ කැමතිතුනේ නෑ. ඇයි? ම ත්යි දෙන්නම අදුන දරුවක් හැදනො දරු අන්ද වෙන හින්ද. ඊට පස්සෙ කසාද බඳින්නනැව ටිය ඒත් දයිවය අන්ද ගැහැණියෙක් සමගම ඔහුට සම්බන්ධයක් ඇති කරලා කොම හරි කසාද බැන්ඳ. ඊටස ම හැනැතු ළන්ර උසසායි හිටි අවුරදු දෙ එක තුක් ඇගෙන ඇදගෙනගේ අමාරුවෙන් හැබැයි වැරදීමකින් හරි දරුවෙක්කටාව. ඊට පස්සෙ හිතුවා මේ දරුවගේ ඇත්ති නොපෙන ුදේයනෙ අපේ මහපොලොවට අපිවිඳි දුක දරාගන්නඩ බැරි තත් දරුවෙක් ි කරනවා. ඒ හිද ඇබුස් කරලා විනාකරට බෑ තවත්පාපයක් ගියාත්මල කරපු පෞවතමාමය පදී තිය ඒ කරන්න බෑ. අපි කොහොම හරි දරුවගේ ඇස් දෙක පෙන්නුම්. ඊට ප සසෙමකදෙ ආරන් සේන ග ගිල් බලගො න මයිත්‍ර හාමුදුර හම්බුණ නාවන හාදර හම්බුණ හැබලා පදස්කක්ත, කොහොම මේ දුවවාගේ ඇස්දක පෙන්න්න. එඊට පසිකිවා මහත්තයා ආහාර වර්ග හතරයි කබලින්කාර විතරයි බෞතිගේ තියෙ ඉතුර ුවක්කොම මානසිකයි. හිද හොට මකදයාගඩ සෑම භෞතිකයකින් සියට හැත්තපහක් මානසික මන සහදාගන්න. මනසෙන් හිතන්ට කවදාවත් දරුව ගැස් ොෙනෙන් පෙනෙන බවහිතන්න. අන්දෙක් බිහි නෝන බවහිතන්න. ඔට බිහිවෙන්නේ ඇස්පේන දරුවෙක්මයි කියලා හිතලා අම්මයි තාත්තයි දෙන්නම දරවා ගැබේ තියාගෙන ආදරයෙන් ගැබ අථගානකවන් ගිහිල්ලා. දරවා ඉපදිල සෙල්න් කරන හැට දකිින්ට ඇස්පේ දරුවක් කෙිසෙල්ලමෙන් ඉන්න හැට හැමතිස්ෙම දෙන්නන එක කතා කරකර විඳින්ට ඇස්පේන දරුවෙක් ඉපදිුණු බව. චිත්තරූ පමවන්. හැබැයි මේක කල්දේරයේ විද්දිහටම කලා. හැබැයි මාස නමයක් කියල දරවා හම්බවුන. කල්දේරවාටෝට දුවගෙනනගේ දුවගෙන ගීම කොටද. ගෙන් ඇහවේ ළමයාගේ ගෑනුද පිරිමිද ගෙලල්. ඇස්පේනවාදගය. ොක්. බැලවා ටෝත් ජැහ්වා දන්නසෙල්ල ඔක්ොම දැම කියන්න බෑ. ඊට පස්සේ කිව හෙට එට. දවස් හතක් කල් ගත්ත අ දොස්තර මහත්තය මේක කියන්න. අන්තිම දවස කරන්න දෙයක් නෑ කිව්වා. මොකද වෙලා තියෙන. විපතට විපත ලංවූ තැන මහාවිපත දුකකට හේතු විය මැණකේගේ දරු උපත. දුක්විය යුතු නොවේ ඇසුුවට මේපුුවත උපන්දරුවාට අයියෝ නැත දෙනෙත. මොකදවා තිෙ ළමයා ගැස් දෙක පෙනුනෙ නැ. හැබැයි කල්දේ රගෙනෙයි වල් ඇහු අචූටි කාලේ අපි පහේ පන්තිය ඉන්න කාලේ. මල්ලස්සනයි හොඳ හොඳේ පාටයි කීවා. පෙනේනවා දකිනවා කියනමේවා මොනවද අම්මේ මම අහාගන් නැටවා තරාදෙන් මම දන්නේ නැහැමේවා සුදෝ සුදු කවි පන්තියේ. සාගර පලන්සූරිය ලියපු. ඒකෙ ගමේ හිටපු අදිරි මහා රුවෝ පරිනාහ දේ සම්පන්න. ද බලම තරුණය. ගමෙහිට පු ලැස්සනම ගෑනිය රන්මැණිකි. කොමද කොච්චර ලස්සනද නාගන ගගෙන් ගොඩනරු බරතරුණී පායනපුන්සාඳක්. බඳුවැෑසි වට සෑනිනී මෙච්චර ලස්සන තරුණිය මෙච්චර ලස්සන අදිරි බිහිකලේ අන්දෙක්. ඇයි දරුවවා අටආපු දවසඉද හිතුවේ අනේ අප පාධෙ ළම කහදාගත්තේ මේ කාලේ මේ ළමයන්ට කණ්ඩ දෙන්න බැරිවයි, මේ මට උග ගණඩ බැරිවයි, අපිගෙවල් හදලයිවරන්නෑ පුංචි පෙේලමයා දුක්වෙදී රිනාකල්පෙම ආකල්පෙම හිටිය. ඒ දරවා හම්බ වෙලා බලපුහම අච්චර ලස්ස නම්මගේ තාත්තකගේයි දරුවට ඇස් දෙ පෙන්න. ඒ ළමය තමයි මල් ලස්සනයි හොඳ හොඳ පාටයිකිවා කවිටික කිවේ අපිපුම් පහේ දිගනගත්තේ. හැබැයි කල් දේරගේ ළමයාට ඇස් දෙක පේන බව වෛ්‍යවරයා කිව්වා. වෙලා ල්දේර මේ ලෝක ඉන්න සතුටුම තාත්තා. ඔහුගේ ඒ සතුටත් එක ගලාගෙනපු පදවල එ මොහෙම ොත්ත මහත්තැරකිව ොලෙ කළ ඇන කියලා. ඔහු ඒ කියපු පදවැල ගීතයක් වෙලා පස්සෙ කාලය අපිට ඇහුුණා. දන්න ඕොද සිින්දුව. සමනොල්ල සීරීාසිිම්බ සිම්බ බැතිබර වැඳුමකයේදී. අන්න පුතේ හිරු දෙවීූ මිහිමතමිහේයට වඩි මුොල කැටි අත් පාසලමින් කිරිකැටි පොඩිමුුව අය මා නොදාකින විසිතුරු ගැන මට පවසන වද වුයා මා නොදකින විසිතුරු ගැන. මට පවසනවාද ඔයා මේ ගීතේ කල්දේ ැලිව්වෙ මවත් පියත් දෙදෙනම ඇස් දෙක නොපෙනී හිඳිමින්. මේ ලෝකයට ඇස්තික පේන දරුවක් හදපු දවසේ. එහනම් මේ ලෝකේ හොඳට දකින ඉස්පර්ශ කරන සියලු අංගෝපාංගයන්ගෙන් යුක්ත තමුන්නාාන්සේලා ශ්‍රේෂ්ඨ රජ්‍යනනිලදක් එ වූ තමමුන්නාන්සේලාට අන්දයින් බිහි කරන්නට වත් අන්යින් බිහි වෙනතුරු බලාඉන්නටවා. කිසිදු අයිතියක් නොමැති බව අවධාරණය කරමින් මම අදට සමුගන්නවා ආයෙත් දවසක හම්බේමු ස්තුූතියි තෙරුවන් සරණයි..